නමොතස්සෙ බගෙවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමොතස්සෙ බගෙවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමොතස්සෙ බගෙවෙතෝ අරහතුෝ, සම්මා සම්බොද්දස්ස වැඩමකොට වදාලඒ අතිගෞරුවය නායක සාමීන් වහන්සේගේ අවසර. ඒ වගේමඒ අරලිය මළුව තපොවනේ ගෞරුවනය නායක ශමීන් වහන්සේ වනඒ අපගේ සහෝදර තපොවනේ ගෞරුවනය සුමේද සාමීන් වහන්සේගේ අවසර, වැඩම කොට වදාල අනෙකුත් ගෞරුවනය සියලෝම සාමන් වහන්සේලාගෙන් අවසර වැඩමකොට වදාල ගෞරුවනිය මැනියන් වහන්සේලාගෙන් අවසර පංවතුනේ මේ ලෝකධාතුවේ දුර්ලබ කාරණාවන් හතරක් තියෙනවා. පලවෙනි දුර්ලභ කාරණය හැටියට බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකධාතුවේ දුර්ලබම කාරණයයි කියලා ඒක යන පිංහතුනේ අපි සෑම කෙනෙක්ම මේ බුද්ධෝත් පාදකාලයක උපත්ය ලබලා මේ ලෝකධාතුවේ දුර්ලබම අර්ථය ජීවිතයට එකතු කරගත්ත පිරිසත්. ඒ වගේම මේ ලෝකධාතුවේ දෙවැනි දුර්ලබ කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයක ඉපදිලා අපිට උතුම් චතුරාර් සත්්‍ය ධර්මයන් ඇසෙන් ලැබෙනවනං එය මේ ලෝකධාතුවේ තියන දෙවැනි දුර්ලභ කාරණයයි කියලා ඒ කියයන පංහතුනේ අපි සියලු දෙනාම මේ උතුම් දුර්ලබ කාරණයන් දෙක අපේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. අපි භාග්‍යවන්ත වෙලා තියනවා ඒ දුර්ල්ලබ කාරණයන් දෙකමාපේ ජීවිතවලට ලබාගන්න. තුන්වෙනි දුර්ලබ කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උතුම් බුද්ධෝත් පාද කාලයකි ඉපදිලා මේ උතුම් චතුරා ස්‍ය ධර්මයන් ශ්‍රවනය කරලා ඒ ්‍රවනය කලා වු චතුරර් සත්්‍ය ධර්මයන් නුවනින් මෙනහි කරලා යමි උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් පලයන් සාක්ෂාත් කරයිද එයමල් ලෝකධාතුවේ තියෙන තුංගෙන දුර්ලබ කාරණයි කියලා. නමුත් පිහතුනේ, අපි උතුම් පලවෙනි දුර්ලබ කාරණය ජීවිතයට එකතු කරගත්තා. දෙවෙනි දුර්ලබ වන උතුම් චතුරාර් සත්‍ය ධර්මය අහන්න තරන් අපි හැමෝම පින්වන්ත වනක් පින්වතුනේ. අපි තාම තුන්වෙනි දුර්ලබ කාරණයේ ජීවිත වලට එකතු කරගෙන නෑ පින්වතුි. අද පමණක් නෙමේ සාරා සංක කල්ප ලක්ෂගානක් ඈතක පටන් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් ලෝකෙ පහළ වනත් අපිට තාමත් පුළුවන්කම ලැබුනෑ ඒ තුන්ගනි දුර්ලභ අර්ථය අපේ ජීවිතයට එකතු කරගන්න. මොකක්දේත් තුන්ගෙන දුර්ලභාර්ථය සම්මා සම්බුද්ධ ශාසනය ඉපදිලා, මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයෝ ශ්‍රවනය කරලා ඒ ශ්‍රවනය කලා වූ ධර්මයෝ නුවනින් මෙනෙහි කරලා තා අපිට පුදුවන්කමක් ලැබුන්නේ උතුම් සෝවාන් සකුණුදාගාමි අනාගාමි අරිහත් පලයන් සාක්ෂාත් කරගන්න. අන්න ඊළඟට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකධාතුවේ හතරවනි දුර්ලභ කාරණය අපිට දේශනා කරන පින්හතුි. ොකද හතරවෙනි දුර්ලභ කාරණය කෘථවේදී භාවය කියලයි බුදුරජාණන් වහන්සි දේශනා. බුදුරජාණන් වහන්සේ නමක් පාම වගේම, මේ උතුම් චතුරාර් සත්‍ය ධර්මයෝ ස්වනය කරන්න ලැබීම වගේම පිංවතුනේ මේ උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් පලයන් සාක්ෂාත් කරගන්න වගේම, පිහතුනේ දුර්ලභ කාරණයක් තමයි කෘතවේදී භාවය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංකකල්ප ලක්ෂදානත් ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් අප්‍රමානු දසපාර්මී ධර්මයන් පූරණය කළ. උන්වහන්සේ මහසාදරයේ ජලයට වඩා රුදිරය දන්දුන්නා. මහා පොළවේ පසට වඩා ශරීරමාන්ස දන්දුන්න පිංවතුන මෙවන් මහා අසිරිමත් පරිත්‍යගයක් කරලා හය අවුරුද්ධ දුස්කරක්්‍රියා කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තාත් මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන මේ උතුම් චතුරාර් සත්්‍යධරමයන් ස්ුවක් කාත ගුණේෙන් අපිට දේශනා කළත්. පතුනේ අපි තාමත් බුදුරජාණන් වහන්සේට කුතවේදී භාවය දැක්වෙන. බුදුරජාණන් වහන්සේ පෙරිනිවන් පාන්න මොහොතකට පෙරාතුව මේ සියලු සත්වයින්ට අවසාන අවවාදයක් දෙනා පිංහතුනේ. මහනෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ සියලු කුසල් සංස්කාරයෝ තකුසල් සංස්කාරයෝත් අනිත්‍යයි මහනනි එ නිසා තව දුරටත් ඔබ මේ සංස්කාරයන්ට රැවටෙන්නේ පායි කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරද්දි අපි තාමත් පිංවතුනේ සංස්කාරියෝ නිත්‍යයි සැපයි ස්ුබයි ආත්මයි කියෙලා අපි ජීවිතයට එකතු කරගන්න. ඒක ඇන්න අපි තාමලෝ තුරා බුදුරජාණන් වහන්සේට කුතවේදී වුණේ නැහැ. හතරවෙනි දුරල්ලබ. කාරණය අපේ ජීවිතයට අපි එකතු කරගත්තේ බුදුරජාණන් වහන්සේ මේ රූපය අනිත්‍යයි කියද්දේ අපි තාමත් මේක නිත්‍යයි කෙළම දකිනවා මේ රූපයඇසුරෙන් සකස්වෙන පස්ස වේදනා සඥ්ඥා සංකාරයෝ අනිත්‍යයි කියද්දේ අපි තාමත් මේ ධර්මතාවෝ නිත්‍යයි කෙළම දකිනවා බුදුරජාණන් වහන්සේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියද්දේ. අපි තාමත් සතුටින් සංස්කාරයන්ම ප්‍රාර්ථනා කරනව පිංහතුනිි අපිතාම ලොවතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වනේ නෑ ඒ වගේ මයි පංවතුනි අපිතාම අපිට කෘතවේදී වෙලත් නෑ අපි තාම අපිට කෘතවේදී වෙලා නෑ අපි මොනෑ තරම් සියලු සත්‍යෝ සුවපත් වේවා කියල කිව්වත් අපි තාම් සුවපත් වෙලා නෑ පිංහතුනේ. අපි සැබවින්ම සුවපත් වනා වෙන්නේ අවම වශයෙන් අපි උතුම් සෝවාන් පලයවත් සාක්ෂාත් කළොත් පමණක්මයි පිහතුනේ. සෝවාන් පලයට පත්නොවූ කිසිම කෙනෙකුට ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාතිකයක් දෙන්න පිංගතුනේ. කොත නැදිවස් සාතිකයක් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කල්ලනෑ පින් කළොත් සුගතියට යනවා කියලා පिංහතුනේ. පෞකළොත් दुගතියට යනවා කියලා ලොතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලනෑ බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තියෙන්න්නේ ुෂ්නා පච්චයා උපාදානං උපාධන පච්චයා බව කියලා මරणා සන්න මොහතේ අපිට කුමද්ද තුෂ්ණාවෙන් උපාදාානය වෙන්නේ ඊට අදාළවයි අපේ භවය සකස්වෙන්න පිංහතුනේ. දැගක මහත්මෙක් ඉන්නවා එයා කෝටිපති මහත්මෙක් පිංහතුනේ. එයා අප්‍රමාණ පිංකම් කරපු මහත්තෙක් දන්දුන්න පන්සල් හැදුව අප්‍රමාණ පිංකම් කලාා. මේ මහත්මයා පිංකම් කරලා මේ විදියට වයෝවෘරදවෙලා මීයනවා. පාන්සකූල වෙලාවෙේදී, ගමේ පන්සලේ නායක ශමීන්වහන්සේ පාන්සකූලට වැඩම කරලා කියනවා, මේ මහත්තයා කරගත්ත පින්කම්දි හැ බලද්දේ. මේ මහත්්‍යයාට හද්දවසේ දාානයක් තුම්මාසේ බනක් ධානයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මොකද ඒත් අරමටම මේ මහත්තයා පින්කරගත්තා, මේ මහත්මයා දෙවියෙක් මිසාක්. වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලා. පිංහතුනේ අද ඕනෙම පාන්සකූල පොළක මරණය විග්‍රහ වෙන්නේ මෙන්න මේ ආකාරයෙනුයි. නමුත් මේ විග්‍රහය ධර්මානකුල නැහැ පිංහතුනේ. අපි හැමෝම හිතුවත් මේ මහත්තයා දෙවියෙක් වෙලා ඉපදුනා කියලා, මේ මහත්්‍යයා ඉපදිලා ඉන්නේ. තමන්ගේ කෝටි ගානක් වටිනායිඩමක, පරදත්තරූප ජීවී ප්‍රේතෙක් බෞට් පත් වෙලා පිහතුනේ. එයාට හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා හොන්දට ආහාර ලැබෙනවා නමුත් ඉපදිලා තියෙන්නේ පරදත්වරූප ජීවී ප්‍රේතෙක් ැටියට. මොකද්ද වනේ පිංහතුනේ පින්කළ මරනා සන්න මොහොතේ පින තුෂනාවෙන් උපාධානය කරගත්ත නෑ. එයාට උපාධානය වුණේ කුමක්ද දේපල පිංහතුනිි අන්න තුෂනා පච්චයා උපාධනං උපාධාන පච්චයා බවෝ ඒ දේපලේම අන්න ප්‍රේතෙක් වෙලා උපපත්තිය ලැබෝ. නමුත් එයාට හොඳට ආහාර ලැබෙනවා යාට හොඳට ඇඳුම් පළදුම් ලැබෙනවා ඇයිඒ පෙරජීවිතේ පින්කලා පිංහතුනිි පිනඇවිල්ල විපාක දුන්නා පින විපාක දුන්නේ කොහෙදද ප්‍රේත ලෝකයේදී අන්න පිංහතුනී අපි සතරාපායෙන් නොබිදීමේ අනතුර දැම්බලන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අසිදිසිධානය පූජා කරන්නේ මල්ලිකාබිසව ඇයවඋතුම් සෝවාන් පලට පත් වෙලා හිටිය නැහැ ඇයට බුදුරජාණන් වහන්සේ අමතන්න උපාසිකාව කියලා සූත්‍රගත ධර්මයේදී අස්සිද්සි සි ධානය පූජා කළත්ව මහරාතන් වහන්සේලා පන්සියනමක් බුදුරජාණන් වහන්සේ ඇත්තු පන්සීයක්, රාජ්‍යක්‍යාවන් පන්සීයක් මුතුකුඩ පන්සීයක් මෙවැනි සුන්දරාස්සිි සිසි ධානය පූජා කළත් සෝවාන් පලයට පත්තුනේ නෑ මල්ලිකාබිසව මරනාසන්න මෝතේ සිහියට නැගෙන බිදුුණු සිල්පදයක් නිසා සතියකට සතරපායට වැටෙනවා පනුකුලේක ඕපාතික ඉපදෙනන පංහතුනි. නමුත් එතමියගේ පසු පස පටිච්ච සමුපපන්නවතින බලවත් පින් නිසා සතියකින් ඇය දිව්‍ය තලයක නැවත ඕපපාතිකව ඉප දෙෙනවා. නමුත් අපි සතරාපාහිට වැටුුණොත් අපිට ගැලවෙන්න බෑපින්ඇතුනි. අන්න බලන්න අපි අපිට තාම කෘතවේදී වෙලා නෑ. තාමත් අපි අපිට කුදවේදී වෙලා නෑ. බලන්න අපේ ජීවිත දෙස බලන්න. මොනසා තුෂ්නාාවෙන් උපාධානය කරගත්ත දේවල් අපේ ජීවිතය තුළ තියෙනවාද කියලා. සමහරු තමන්ගේරූපය තුෂ්නාාවෙන් උපාධානය කරගන්න. මේ ඇස මමය මගේම කියල දකිනෝ. මේ කන මෙම් නාසය මේ ශරීරයේ මමය මගේ කියල දකිනෝ. මේ ශරීරය තුළ මා සිටිනවා මාතුළ මේ ශරීරය තිබෙනවා කියලා මේ ශරීරය ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා. මේ ශරීරය නිත්‍යයි සැපයි සුබයි කියල ගන්නවා මේ ම අරගෙන පිංහතුනේ මරනා සන්න මොහොත්තේ එයාට තමාගේ රූපය අතහරගන්න බැරුවයනවා. එයා කෑගාගෙන මැරෙන්නේ මැරෙන්න බෑ කියලා අඳෝනාතියාගනයා මැරෙන්නේ මැරිලමුකද්ද වෙන්නේ තුෂ්නාපච්චයා උපාදානං උපාධනපච්චයා බවු. මල් කඳම උපාධානය කරගත්තා අමුණුස් සේ බවට පත්ව නවා. මේ මලකඳ ගිහිල්ල කනත්තේ වල දැමුවට පස්සේ මේ මල කඳත්තේ කනත්තේ වලත් මගේ කරගෙන එයාඒ ප්‍රේත නැත්තම් ප්‍රේති ජීවිතය ගත කරන පිංගතුනි. ඇයි අපි අපිට තාම කෘතවේදී වනේ නෑ. අපි තාමත් අපේ දේපල ඉඩකඩන් දවාදරුවන්, මිලමුදල් යානවාහන මේ සෑම දෙයක්ම පංහතුනේ බලවත් ආකාරයෙන් තුෂ නාාවෙන් උපාධානය කරගෙනන්න සමහර පිංවතුන් එවා එක දවසක් ගෙදර දාල යන්න බෑ පිංහතුනේ දවස් දෙකතුනා ගෙදර දාල ඉන්න බෑ රෑ වෙන කොට්ට අන්දෝනා තියෙනවා මට ගෙදෙට්ටයන්න ඕන කියලා මොකදද මේ තුෂ් නාපච්චයා උපාදානං පිහතුනේ අද ප්‍රමානත් නිවාසකරේ තුෂ්නා වැඇති කරගන්නවා මනුස්්‍යයෝ ගොඩාක් සල්ලි වියදාං කරලා ලස්සන ලස්සන ගෙවල් හදලා මරණාසන්න මේවා උපාධානය කරගෙන පිංහතුනේ අර ගෙදර මුල්ගල වදාගත්ත බහිරවෙක් වෙලා උපත්තිය ලබනෝ පිංවතුනේ එදාට ඔබ ගලවගන්න කිසිම කෙනෙක් නෑ අවසාන ඔබේ දරුවෝයේ නිවස විකුණල දාලා රටගාත් ඔබ අවසානේ ඒ ගෙදරම මුල්ගල බදාගත්ත බහිරවෙක් වෙලා කල්ප ගනන් සතරා පාහිදුකට වැටෙනෝ. එහෙමනම් මෙවැනි භයානක සතර අපපාදුකක් ඉදිරියේ පිංහතුනේ අපි තාම අපිට කුතවේදී වෙලා නෑ. අපි අපිට තාම කුතවේදී නොවන නිසාමයි අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේට කුතවේදී නොවුන නිසාමයි පිංහතුනී මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර් සත්‍ය ධර්මයන් අහලා ඒත් අපි කාටවත්තාම උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත්ඵලයන් සාක්ෂාත් කරගන්න බැරි වනේ කියලා ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබ දක්ෂවෙන්න නිරේතුරුව පින්වතුන මේ හතරවෙනි ලෝකධාත්තුුවේ හතරවෙනි දුර්ලභ කාරණයෝඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒතු කරගෙන මේ උතුම් සතරා පාය කියන කාරණයෙන් මේ උතුම් සෝවාන්ඵලය සාක්ෂාත් කරගන්න කියලයි ගිහි පිංවතුල්ලාට නිරතුරුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ අව්වාද කරන්නේ. පිංවතුනේ අපි උතුම් සෝවාන්ඵලය සාක්ෂාත් කරගන්න යනවනං. අපි මුලින්ම දැනගන්න ඕනෙ පිංවතුනේ මේ මොහොතේ අපි පසුවෙන්නේ කොතනද කියන කාරණය. එය නොදැන අපිට උතුම් සෝවාන් පලය කරා යන්න බෑ. එනිසා ඔබ බලන්න ඔබ දකින්න, ඔබ තවම සෝවාන් පලේට පත් වෙලා නැත්තං ඔබ මේ මොහොතේ කොතනද පසුවෙන්න කියල පිංහතුනේ. මෙතන ඉන්න සෑම කෙනෙක්ම, සද්ධාන්සාරී දම්මානුසාරී කියන තැන් දෙකෙන් එකකයි පසුවෙන්නේ. ඒ හොඳින් තේරුම් ගන්න. මොකද සමහර බෞද්ධ පිංවතුල්ලා හිතනවා තා මත් අපි පෘතක්ජන කියන තැන ඉන්න කියලා. ඔබේතන නෑ පිංවතුනේ. ඔබ තෙරුවන් සරණගිය පිංවත් බෞද්ධෙක් නං. ඔබානී වාර්යෙන්ම පිංවතුනේ සද්ධාන්සාරීහෝ, දම්මානුසාරී තැන් දෙකෙන් එකක ස්ථානගත වෙලා තියෙනවා. මේ සද්ධානුසාරී දම්මානුසාරී දෙන්නා කියන්නේ සෝවාන් මාර්ගය තුළ ගමන් කරන දෙන්න පිංවතුනි. කෞුද මේ උතුම් සෝවාන් පලයට පත්වන කෙනා කියන්නේ. අපි හැමෝගේම පින්වතුනේ ඉන්ද්‍රීය ධර්මයන් පහක් නිරතුරුව වැඩෙනවා. සද්දා වීර්ය සති, සමාධි ප්‍රඥා කියලා. අපි උතුම් සෝවාන් පලයට පත්වෙන වෙලාවේ මේ සද්ධ වීර්ය සති සමාධි ප්‍රඥා කෙන ඉන්ද්‍රියධර්මයන් පහ විදර්ශනාත්මකව සමෝ වැඩිෙනෝ පිංහතුනේ. සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා තුළ මේ ඉන්ද්‍රීිය ධර්මයන් විදර්ශනාත්මකෝ වැඩිලනෑ පිංහතුනේ. දැංගුබ බලන්න, ඔබ සද්ධාන් සාරී කෙනෙද්ද දම්මානු සාරී කෙනෙද්ද කියලපිහතුනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සද්දා වීර් සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්මයන් පහක් දේශනා කරනවා. එතවට මේ ඉන්ද්‍රිය ධර්මයන් විදර්ශනාත්මකෝ සමකරද්දි එයා සෝවාන් පලට පත්වෙනවා සෝවාන් පලට පත්වන මොහොදේ පටන්, මේ ඉන්ද්‍රීය ධර්මයන් බලධර්මයන් හැටියටයි රහත් පලය දැක්වා මෙයා තුළ වැඩෙන්. එනම් බලන්න දැන් ඔබ සද්ධානසාරී කනෙද්ද දම්මාන්සාරී කෙනෙද්ද කියලා. එතවට මේ සද්ධානුසාරී කෙනා කියන්න කුමක්ද එයා තුළ තෙරුවන් කෙරෙයි සද්ධාව තියෙනව පිංහතුනේ. ඒ වගේ මෙයාට වීර්යයක් තියෙනවා. එයා සද්ධාවෙන් වීර්යෙන්, උදේ පාන්දර හතරට නැකිටල තමයි සිල් සමාදං වෙන්නේ පාන්දර හතරට නැකටල තමයි දානිසකස් කරන්නේ යොදුන් ගණන් ගෙවාගෙනයා පින්කම්වොලට යනවා පංහතුනේ සද්ධාවත් තියෙනවා වීර්ණයක් තියෙනවා එයා සද්ධාවෙන් වීර්යෙන් පිංකම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ මම දෙවියෙක් මනුස්සෙක් බ්‍රහ්මයක් වෙනවා කියල ප්‍රාර්ථනා කරනවා එයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවේ දකින්න නෑ පිංහතුනිි මේ පැත්තෙන් සද්ධාව වීර්ය උඩට යනවා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහලට මේක කවදක්ව සමවෙෙන් නෑ පිංහතුනිි සද්ධාවෙන් වීර්යෙන් පිංකාම් කරලා සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකිද්දි මේ පැත්තෙන් සමාධියයි ප්‍රඥාවයි පහළටයනවා. මෙන්න මෙයා තමයි සද්ධාම්සාරී කෙනා. එනන් දැන් ඔබේ හර්ද සාක්ෂයට තට්ටු කල්ලා අහන්න. ඔබ පින්කම් කරමින් දන්දමින් සිිල්වොස් රකිමින් මෛත්‍රිය වඩමින් වීර්යෙන් මේදේවා කරමින් ඔබ තාමස් සංස්කාරයන්ගේ නිත්‍යභාවය දකින කෙනෙදද. ඔබ තාමත් අනාගත රූපස්කන්දයන් සතුටින් ප්‍රාර්ථනා කරන කරෙදද අන්න ඔබ, සද්ධානුසාරී කියන තැන ඉන්න පිංහතුන. එතවට කෞද මේ දම්මානුසාරී කෙනා කියන්නේ එයා තුළ සද්ධාවත් තියෙනවා එයා තුළ වීර්යක් තියෙනවා එයා සද්ධාවෙන් වීර්යෙන් හොඳින් ධර්මය හදාරනෝ විනියධර්මයන් හධරනවා සූත්‍ර ගත ධර්මයන් හදාරනවා අභිධර්මයන් හධාරණවා එයාට සූත්‍ර පිටකය කටපාඩමෙන් කියන්න පුළුවන් පින්හතුනි. එයාට විනය පිටකේ කටපාඩමෙන් කියන්න පුළුවන්. එයාට අභිධර්මයන් කටපාඩමෙන් කියන්න පුළුවන්. එයාට පිරිත් පොත් වහන්සේ කටපාඩමෙන් කියන්න පුළුවන්. සද්ධාවත්තියෙනවා වීර්යක්ත් තියනවා පාන්දර තුනට නැකටලයි යා පාඩන් කරන්නේ. රෑ දොළහටයියා පාඩන් කිරීම අවසන් කරන්නේ. සද්ධාවෙන් වීර්යෙන් ධර්මය හැදෑරුවත් එයා ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟ ජීවිතේ මම සුන්දර දෙවියෙක් වෙනවා බ්‍ර්මෙක් වෙනවා මනුස්සෙක් වෙනවා කිය ප්‍රාර්ථනා කරන. එයා තාම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ. එයා ප්‍රාර්ථනා කරන අනාගත රූපස් කන්දයන්ගේ අනත් අනිත්‍යභාවය දකින්නේ නෑ. ඒ ප්‍රාර්ථනා කරන අනාගත වේදනාස් කන්දයන්ගේ. සං්ඥාස්කන්දයන්ගේ සංස්කාරස්කන්ධයන්ගේ විඤ්ඥානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකින්නේ. නැහැ මේ පැත්තෙන් සද්ධාව ඉහලයි වීර්රය ඉහලායි ධර්මදැනී මීහලයි මේ පැත්තෙන් සමාධියයි ප්‍රඥාවයි පල්ලෙ හැට නො පිගතුනි. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිින් නැත් නිසා. මෙන්න මෙයා තමයි දම්මානසාරී කියල කියන්න. එනිසා ඔබ මෙතෙක් කුතුම් සෝවාන් පලයටට පත් වෙලා නැත්තං. අනිවාර්යෙන්මෝබ මේ සද්ධානුසාරී දම්මානුසාරී තැන් දෙකෙන් එකක ස්ථානගත වෙලා ඉන්නවා. එනන් දැංගඔබ මොකද කරන්න ඕනෙ පිංහතුනේ. මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙක උතුම් සෝවාන් පලය කරා ගෙනියන්න ලංග ඔබ මොකද්ද කරන්න ඕනේ. සද්ධාව වැඩි කලා කියලා ප්‍රශ්න විස දෙන්නෑ පංහතුනේ. වීර් වැඩි කලා කියලා ප්‍රශ්නය විස දෙන්නේ. උබ මොකක්ද කරන්න ඕනේ සද්දා වීර්ය සතිඉන්ද්‍රීය බුදුරජන් වහන්සේේ මැද්්‍යෙන් ීරතිීනවා. මේ සතීන්ද්‍රී තමයි මේ කාරණ දෙක දෙපැත්තෙන් ඔබට සමබර කල්ලා දෙන්න පිංහතුනේ. අපිට තාම මේකා දෙපැත්ත සමබර කරගන්න බැරි වුණේ විදර්ශනාත්මකව අපි හැමෝගේම සතිීන්ද්‍රීය දුරුව ලයි පංහතුනනි. එනිසා පි මේ සතීන්ද්‍රිය මැද්දෙ තියල තින සතීන්ද්‍රී අපි ශක්තිමත් කරන්න ඕනේ. කෝමද සතීන්ද්‍රිය ශක්තිමත් වෙන්නේ. කල්්‍යාන මිත්‍රාශවය සද්ධර්ම ශ්‍රවනය නුවනින් මෙනෙහි කිරීම. අන්න සතීන්ද්‍රිය ශක්තිමත්ව වෙන පිංහතුන. අපි තව තව කල්්‍යාන මිත්‍රාශ්‍රය ලබනවා තව තව අපි සද්ධර්ම ශ්‍රවනය කරනවා සවනය කලා වූ සද්ධර්මය තව තව නුවනින් මෙෙනෙහි කරනවා. මෙනෙහි කරද්දිි පිංහතුනේ මෙන්නපි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. අපි දකිනවා දෙයනේ මම සංසාරයේ සක්විති රජවෙලා ඉපදුනාා ඒ සක්විති රජකමත් අනිත්‍ය වෙලා ගියා. සංසාරයේ මම ස්ත්‍රී රත්නය වෙලා දනකුවේරයෝ වෙලා සිටුවරු රජවරු වෙලා හිටපුදුනාා ඒ සෑම සංස්කාරයක් මනිත්‍ය වුණා. සංසාරයේ මම ජීවමාන බුදුරජාණන් වහන්සේලාට ජීවමාන පසේ බුදුරජාණන් වහන්සේලාට ජීවමාන රහතන් වහන්සේලාට මේ පටිච්ච සමුපපන්න දෑත්වලින් ප්‍රනීත ප්‍රනීත විසිතුරු විසිතුරු පූජාවන් සිද්ධ කළා මේ සෑම ප්‍රනීත සංස්කාරයක්ම අනිත්‍ය වනාකිලේ අනුවනින් දකිනෝ. එයා දකිනවා සංසාරයේ මමස්, සත්‍ර දෙවියන් වෙලා සුජම්පතිය වෙලා සතරවරම් දෙවියන් වෙලා මහා බ්‍රක්්මය වෙලා යිපදුුණා මේ සෑම සංස්කාරයක් මානත්‍යනාකිලයා දකිනෝ දකිමෙන් පිංහතුනී එයා වීරෙග සද්ධාවෙන් පිංකම් කරමින් එයායි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දි මේ පැත්තෙෙන් සමාධිය ප්‍රඥාව උඩටනෝ පින්ංහතුනි. දැම්මටෙක්කල් මේ සමාධිය ප්‍රඥාව පල්ලහාටයියේ මේ පැත්තෙන් සද්ධාව වීරය උඩට ගියා අන දැංයා සතීන්ද්‍රිය ශක්තිමත් කරගත්තා ධර්මය නුවනින් මෙනෙහි කරලා සංසාර බය සංසාර ගැඹුර දැකලා දැම් පිංහතුනේ මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උටටෙනවා එයා මේ ඉන්ද්‍රීය ධර්මයන් පහ වී දර්ශශනාත්මතව සමකරගන්නා පිංහතුනි. කියන්න උතුම් සෝවාන් පලට පත්වෙනවා විදර්ශනාත්මකෝ මේ ඉන්ද්‍රී ධර්මයන් සමවෙද්දී එයා සද්ධාව තුළ ජීවත් වෙන්නේ සද්ධාවේත් අනිත්‍ය භාවය දකිමින් වීර්ය තුළ ජීවත් වෙන්නේ වීර්රේත් අනිත්‍ය භාවය දකිමින් සතිය තුළයා ජීවත් වෙන්නේ සති ඉන්ද්‍රීයේ අනිත්‍ය භාවය දකිමින් සමාධිය ප්‍රඥාව තුළයා ජීවත් වෙන්නේත් මේ සමාධයේ ප්‍රඥාවේ අනිත්‍යභාවය දකිමින්. එයා බලධර්මයන් හැටියට මේ ධර්මයන් පෝෂණය කරගෙන. උතුම් බ්‍රහත්ඵලය දක්වායේ බලධර්මයන් වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මඩම් පිින්වතුනේ. ඔබානිවාර්යම සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ ස්ථාන ගතවෙලාඉන්නවා තැන් දෙකෙන් එකක එනිසා ඔබ දක්ෂවෙන්න, තුේ ඔබ ඔබට කෘතවේදී වෙන්න ඔබෝබට කෘතවේදී වෙන්න මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ පණවන්නේ ලෝකය හදන්න නෙමේ පංහතුනේ එක හොඳින් තේරුන් ගන්න අපිට කවදාක්වත් ලෝකය හදන්න බැහැ බුදුරජාණන් වහන්සේලා ලක්ෂධානක් පහළ වෙලාත් නොහැදුන ලෝකයක් මේක අපේ දෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනිවන් පාල පන්සිය වසරක් කැනකොට දඹදිවිං මුළු බුදුදහම පවා අතුරු දහන් වෙලාගේ පිංහතුනිි. ඉන්සාල් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ නොහැ දෙන ලෝකය මේ අවිද්‍යාවෙන් උපන් තුෂ්නාවෙන් පෝෂණය වෙන මේ නොහැ දෙන ලෝකය උපයෝගී කරගෙන ඔබට හැදෙන ධර්මයක් තමයි දේශනා කරන්නේ. ඔබට මේ ලෝකකෙන් නිවී යනධර්මයක් තමයි දේශනා කරන්නේ ඒ ධර්මය මොකදද පිංහතුනේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් බෝධි සත්වයයිෙන් හැටියට දස පාරමී ධර්මයන් පුරලා බෝධි සත්වයින් වහන්සේ ලෝකට පහල වෙන්න පිංහතුනේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන ඔබට සුන්දර ධර්මයක් දේශනා කරන්න. මොකදද බුදුරජාණන් වහන්සේලා දේශනා කර ධර්මය පිංහතුනි උතුම් චතුරාර් සත්්‍ය ධර්මයයි. මේ චතුරාර් සත්්‍ය ධර්මයන්ගේෙන් තොර ධර්මයක් අතීතේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරලත් නෑ. අනාගත බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්න ත් නෑ පිහතුනි. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම, මේ ලෝකධාතුවට පහළ වෙන්නේ මේ උතුම් චතුරාර් සත්්‍ය දේශනා කරන්නයි. එනිසා පිංවතුනේ සැබෑ සම්මා සම්බුද්ධ ශාසනය නිවැරදිවා දුනගන්න. වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනයේ නාමයෙන් අපි ගොඩා දේවල් කතා කරනවා. ඒකම තැනකොවත් සම්මා සම්බුද්ධ ශාසනයක් නෑ පිංවතුනේ. අපි චතුරාර්ය සත්‍ය කියන සැබෑ සම්මා සම්බුද්ධ ශාසනය හැර අන් සෑම දෙයක්ම ශාසනය නාමයෙන් කතා කරනවා එනිසා අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් ඔබටත් මටත් අහිමි වෙලා තියෙන පිංහතුනේ එනිසා ඔබ මේ ලැබුවා වූ දුර්ලබ සම්මා සම්බුද්ධ ශාසනය මේ ලැබුවා වු දුරල්ලබ චතුරාරි සත්‍ය ධර්මය පතුනේ මේ ජීවිතේ අහිමි කරගන්නේ පා කියලයි ලොතුරා බුදුරජාණන් වහන්සේ අපිට අව්වාද කරන්නේ. එනිසා ඔබ දකින්න මේ උතුම් චතුරාර් සත්‍ය කියන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මයන්ගේ, මුල්ම ආර්ය සත්‍ය හැටියට දේශනා කරන්නේ දුක්ක සත්්‍ය පිංගතුනිේ දුක කියන කාරණය. පිංගතුන මොකක්ද බුදුරජාණන් වහන්සේ දුක කියල කියන්නේ. ජාති ජරා ව්‍යාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සයන් ප්‍රයන්ගෙන් වෙන්වම් අපප්‍රියන්නා එක්වම් පංච උපාදානස්කන්ද දුක පිංහතුනේ. පිංවතුන. මේ දුක කියන කාරණය අපි සෑම කෙනෙක් ළඟම තියනව පිංගතුනිය. අපි සෑම කෙනෙක් ළඟම මේ ජාති ජරා ව්‍යාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්වී ම අප්‍රියන්නා අයික්වීෙන් පංච උපාදානස්කන්ද දුක තියනවා. ඒම නම් පංගතුනේ. මේ චතුරාර් සත්‍යයේ මුල්ම ආර්ය සත්‍යය අපිට ලෝකෙවටේ හොයන්න යන්න අවශ්‍යනය. අපිට රටවටයේ හොයන්නේ අන්‍යාවශ්‍යනෑ ඇයි පිංහතුනි අපි සෑම මොහොතකම මේ දුක්ක සත්‍යය ජීවිතය තුළ දරාගෙන යි ජීවත් වෙන්නේ දෙවැනි ආර සත්‍යදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතු දෙකක් නෑ කියල පිංහතුනි දුකට තියන්නේ එක මේ හේතු අයි දෙවෙනි ආර සත්්‍යේද බුදුරජයන් වහන්සේ කියනවා. දුකට හේතුව තුෂ්නාාවයි කියලා. කුමක් කෙරේ තුෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාණයන් කෙරේ අපි ඇති කරගන්නාාව තුෂ්නාව පිංහතුනේ. එරම් බලන්න දුක ඔබළඟ තියෙනවනං, දුක මාළඟ තියෙනවනං, දුකට හේතු දෙකක් නෑ එක හේතුවයි. මොකක්දේ තුෂ්නාව කුමක් කෙරේ තුෂ්නාවද පංච උපාදානස්කන්දය කෙරෙහි තුෂ්නාව. පිහතුනි බලන්න දෙවෙනි ආරි සත්‍යයත් අපි තුළ තියෙනවා. ඔබඇයි දුකටපත් වෙන්නේ කියලහිතන්න. ඔගෝබේ ඇස මමය මගේ මගේ ආත්මය කියලගන්නවා. මේ ඇස නිත්‍යයි සැපයි සුභයි කියලගන්නවා. මේ ඇස තුළ මා සිටිනවා මා තුළ මේ ඇසත් තිබෙනවා කියලගන්නවා. ඇස ලෙඩවෙද්දී අපි දුකට පත්වෙනවා පිංහතුනි. ඇයි දුක්කුණේ ඇස තුෂ්නාවෙන් ගත්තා. ඇස මමයේ කියල ගත්තා. ඔබ මේ කණනාසය දිවශරීරය මනසමේ සලාහිතනයෝ මමය මගේ මගේ ආත්මය කියලගන්නවා. මේ සලාහිතනයන් තුළ මා සිටිනවා මාතුළ මේ සලාහිතනයන් තිබෙනවා කියලා ආත්මීය දුෘෂ්ටියෙන් තුෂ්නාාවෙන් ඔබ මේ සලාහිතනයන් ගානිීද්ද. මේ සලාහිතනියෝ ජරාව්‍යාදි මරණයන්ට ලක්වෙනකොට ඔබ දුකට පත්වෙනවා. ඇයි දුකසකස් සුනේ පංහතුනේ ඔබ රූපය තුෂ්නාවෙන් ගත්තා. ඔබ ඔබේ දුවපුතා අම්ම තාත්තා සහෝදරයා සහෝදරය. ගේදොර ඉඩකඩං යානවාාහන ප්‍රටජාතියාගම මමය මගේ මගේ ආත්ම කෙළගන්නවා මේවා තුළ මා සිටිනවා මාතුල මේවා තියෙනවා කියල දකිනවා ඒ නිසාම පිංහතුනේ මේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලායද්දිී අපි දුකට පත්වෙනවා එනම් දුකසකස්වුනේ කුමක් නිසාද පිංහතුනේ මා තුල මැති කරගත්තා වූ තුෂ්නාව ලිසා. ඔබට ඔබේ දෙයක් නැතිුණොත් දුක්ක ඇතිවෙනවා. නමුත් අනුන්ගේ දෙයක් නැති වනා කියලා ඔබට දුකක් ඇතිවෙන්නේ නෑ පිහතුනේ. ඔබට ඔබේ අම්මතාත්තා නැතිවුනොත් දුකක් ඇතිවෙනවා. අනුන්ගේ මරණයක් වනාා කියලා ඔබට දුකක් ඇතිවෙන්නේ නැහැ ඒනම් දුක්ක ඇති වනේ ඔබ. පංච උපාදානස්කන්දය කෙරේ ඇති කර ගත්තා උතුෂ්ණාව නිසාමයි. එනම් දුක ඔබළඟ තියෙනවා දුකට හේතුව තුෂ්නාවත් ඔබලඟ තියෙනවා ඉන් අදහස් වෙන්නේ පළවෙනි ආර් සත්‍යය දෙවෙනි ආර් සත්‍යයක් දෙකම තමාතුළම තියෙනව පිහතුනේ. තුංවෙනි ආර් සත්‍යයති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුක ඔබළඟ තියෙනවා නං තුෂ්නාව ඔබ ළඟ තියෙනවනං දුක නැති කරන්න ඔබ කුමක්ද කරන්න ඕනේ. තුෂ්නාවයි නැති කරන්න ඕනේ. ඇයි දුකතියෙන්නෙත් ඔබ ළඟයි තුෂ්නාව තියනෙත් ඔබ ළඟයි. ඔබට දුක නැති කරන්න ඕනේ නං තුෂ්නාව නැති කළයුත්තේ ඔබ මයිපිංහතුනේ. ඔබේ තුෂ්නාව නැති කරන්න මට බැහැ මගේ තුෂ්නාව නැති කරන්න ඔබට බැහැ, අපි දෙගොල්ලන්ගේම තුෂ්නාව නැති කරන්න. බුදුරජාණන් වහන්සේට බෑපිංහතුනේ. උන්වහන්සේට පුළුවන් මාර්ගය කියල දෙන්න පමණයි. එමනම් තුංගනි ආර් සත්‍යයත් තමා තුලයි තියෙන්න්නේ. දුක තමා තුළ තියෙනවා දුකට හේතුව තුෂ්නාව තමා තුළ තියෙනවා දුක නැති කරන්න තුෂ්නාව නැති කරන්න ඕනෙ තමාමයි හතරවෙනි ආර්සත්්‍යයදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුකතිෙන්න්නේ ඔබ ළඟනං දුකට හේතුව තුෂ්නාව තියනෙ ඔබළඟනං දුක නැති කරයුත්තෙත් ඔබමනං පිංහතුනේ දුක නැතිකිරීම මාර්ගය වන ආර්යෂස්්ඨාංගික මාර්ගය ගමන් කරන්න ඕනෙ කවුද තමා මයි පිංහතුන මෙන්න පිංවතුනිේ සුන්දර චතුරාර් සත්‍යය මේ සුන්දර චතුරාර් සත්‍යය බුදුරජාණන් වහන්සේ තාමා තුළින් මතු කල්ල දෙනවා මොකදද මේකට කියන්න පිගතුනේ ධර්මය ශක්කාතගුණය ධර්මය ශක්කාතකුණය මේසා ගැම්ඹුරු අතීත පංච උපාදානස්කන්ද දුකක් ඒ යනේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් කල්ප විනාසයන් දසදහස් ගණනකට පිච්චි පිච්චි ආපු අතීත පංචව පාදානස්කද දුකාක්, සතරපාය මහගෙදරත් කරගෙන විින්දාාවූ අතීත පංචව පාදානස්කන්ද දුකාක් මුර්ග සංඥාවන් ලක්ෂ ගානකට කොට වී වින්ඩාවු අතීත පංචව පාදානස්කන්ද දුකාක් බුදුරජාණන් වහන්සේ කාරනා හතරකින්. මේ ජීවිතයේදීම නිරෝධය කරන හැටි අපිට කියල දෙනවා. ධර්මයේ සක්කාත ගුණේ පිංහතුනේ. නමුත් බුදුරජාණන් වහන්සේට මේ උතුම් චතුරාර් සත්‍ය අවබෝධ කරන්න, මහා සාගරයේ ජලේට වඩා රුදිරය දන් දෙන්න වනාා. මහ පොළවේ පසට වඩා ශරීරමාස දන් දෙන්න වනාා දස්ස පාරමී ධර්මයන් පූර්ණ කරන්න වනාා පිංහතුනේ ඇයි. මේ ලෝකධාතුවේ දෙවැනි දුර්ලභාර්ථයයි උතුම් චතුරාර් සත්්‍ය කියන්නේ. එවන් දුර්ලභාර්තයක් එවන් දුර්ලභ කැපවීමක් තුළින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ධර්මය ස්වක්කාතගුණේෙන් අපිට චතුරාර් සත්්‍ය දේශනා කරනවා. දුකතමාතුලින් පෙන්නෙනවා. දුකට හේතුව තුෂ්නාව තමාතුලින් පෙන්නෙනවා. දුක නැති කරන්න නම් තුෂ්ණාව තමාමයි නැති කළ යුත්ත කියනවා. දුක නැතිකිරීමේ මාර්ගවනාර්යෂ්ඨාංගික මාර්ගය තුළ තමාමයි ගමන් කරන්න වෙන්න පිංහතුන. මෙන්න සුන්දර චතුරාට සත්‍යය. පිංවතුන සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ ඔය අර්ථයන් හතරටයි පිංහතුනේ. ඔයා අර්ථයන්ගෙන් තොර සම්මා සම්බුද්ධ ශාසනයක්. ඔබ දකිින් අත්්‍යපා ඔබ හොයන් අත්්‍යපා ඔබ දැක්කොත් ඔබ ශාස්සනය බැහැරට ගිය කෙනෙක් බවටයි ඔබ පත්වෙන්නේ එනම් බලන්න මෙවන් සුන්දර චතුරාර් සත්‍යයක් තමාතුළින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කල්ලතියෙද්ද එන අපි මොකදද කරන්න ඕනේ වර්තමානයේ අපි සෑම කෙනෙක්ම රටවාසේ සෑම කෙනෙක්ම සැපය තුළද ජීවත් වෙන්නේ දුක තුළද පිංහතුනේ දුක තුළ මයි අපි ජීවත්තු වෙන්නේ. ජාති ජරාවි්‍යදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස දුක වේගෙන් සමාජය තුළ වැඩි වෙනවා පංච උපාදානස්කන්ද දුක වේගෙන් සමාජය තුළ වැඩි වෙනවා ඇයි අවිද්‍යාව වැඩි වෙද්දේ අකුසල් සංස්කාරියෝ වැඩි වෙනවා ඒම විපාකයන් සමාජගත වෙද්ධි පංහතුනේ ලෞකික සැපයන් යටපත් කරගෙන ලෞකික දුක මුලු සමාජයේම වෙලාගෙන තිබෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න. මෙලව පරලව සැපය ලබල දෙන. ලෞකික ලෝකෝත්තර සැපය ලබල දෙන පිංහතුනේ මේ චතුරාරි සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න එතනයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ දැන් අපි චතුරාර් සත්‍ය තමාතුලින් දැක්ක අධර්මයේ ස්වක්කාත ගුණෙන් දැන් අපි මොකද කරන්න ඕනේ අපි මේ උතුම් දුකනිවැන ආර්යෂ්ටාංගික මාර්ගයට අපි යොමුවන අප පිහතුනේ ආර්යෂ්ටාංගික මාර්ගෙටි යොම එද්දේ ආර්්‍යෂ්ටාංගික මාර්ගයේ දොරටු අටක් තියන අපංහතුනේ කැමති කෙනෙකුට සීලය කියන දොරටවෙන්න්, ආර්ේෂ්ටාංගික මාර්ගෙයට ඇතුල්ල වෙන්න පුළුවන්. කැමති කෙනෙකුට මෛත්‍රීය කියන දොරටුවෙන්න්, ආරර්ෙෂ් ටාංගික මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. කැමති කෙනෙකුට තයාගේ ධානය කියන දොරටුවෙන්න්, සතිය කියන දොරටුවෙන්න්, සමාධිය කියන දොරටුවෙන්න්, ආර්ේෂ් ාංගික මාර්ගෙයට ඇතුල් වෙන්න පුුවන්. සමහර පිංව තුල්ලා ඇවිල් අපිට කියනවා සාමීන්වහන්සේ. මට අදාල සීලය පමණයි. මම සීලේයට පමණයි මුල් තැන දෙන්නේ වෙන දෙයක් මට අදාළනෑ පංහතුනේ. එතන සම්මා සම්බුද්ධ ශාසනයක් නැහැ පිංහතුනේ. තව කෙනෙ කැවිල්ල කියනවා සාමන්වහන්ස මම මෛත්‍රීයට විටරයි මගේ ජීවිතයෙන් තැන දෙන්නේ වෙන දෙයක් මට අවශ්‍යනෑ කියලා. එතන සම්මා සම්බුද්ධ ශාසනය නෑ පිංහතුනේ. තවෙන කැවිල්ල කියනවා මම සතියට පමණයි මගේ ජීවිතයෙන් මුල්තැන දෙන්නේ මංකරන සෑම කටියයුත්තක්ම මම සතියෙන් සහයෙන් සිදු කරනවා එපමනයි ඊට වඩා දෙයක් මට අවශ්‍ය නෑ කියලා පිංහතුන එතන සම්මා සම්බුද්ධ ශාසනයක් නෑ පිංහතුනින්. තව කෙනෙක් කැවිල්ල කියනවා මම සමාධිය පමණයි පුහුණු කරන්නේ මට දි්‍යයාන මට්ටම් පවාතියෙනවා ඉන් එහා දෙයක් මට අවශච නෑ කියලා පංහතුනී එතනත් උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නෑ පිංගතුනේ එනම් බලන්නකෝ සීලය තිබ්බත් මෛත්‍රිය තිබ්බත් සතිය තිබ්බාත් සමාධිය තිබ්බත් ධානය ත්‍යයාග තිබ්බත් එතන සම්මා සම්බුද්ධ ශාසනය නැහැ පංහතුනේ ඇයි සම්මා සම්බුද්ධරය නෑ කියන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළවෙන්න පෙරාතුව දඹදිව සමාජයේ සීලය තිබ්බා බෝධිසත්වයෝ මවකුසට එන රාත්‍රියත් මහාමායා බිසව උපෝසට සීලය සමාධන් වෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ පහළවෙන්න ඉස්සල දඹදිව සමාජයේ මෛත්‍රිය තිබ්බා ධානය තිබ්බා සතිය තිබ්බා ආලාර කාලාමලා උද්ධකරාම පුත්‍රලා ප්‍රෝපාවච්චර අරෝපාවචර දයාන ඇතිකරගත්තා වූ සමා එදා සමාජය තිබ්බා නමුත් පිංහතුනේ එදාමාජ ලෞකික ප්‍රඥාව තිබ්බෙන හැ. ලෞකික ප්‍රඥාව ලෝකෙට පහළ වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කලාට පස්සේ. ලෞකික ප්‍රඥාව කියන්නේ සම්මාදිිට්ටි සම්මා සංකප් පංහතුන ආර්යෂ්ඨාංගික මාර්ගය සීල සමාධී ප්‍රඥා මාර්ගය හැටියට අපි ඇඳින්ුවත් සීලයට පෙරාතුව බුදුරජාණන් වහන්සේ අපිට පණවන ධර්මයන් දෙකක් තියෙන පිංහතුන මොකදදේ ධර්මයන් දෙක සම්මාදිිට්ටි සම්මා සංකප්ප එමනම් පිංහතුනේ අපි සම්මාදිිට්ටි සම්මා සංකප්ප මේ ලෞකික ප්‍රඥාව මගහැරලා මේ ලෞකික ප්‍රඥාවේ පා කියලා අපි සීලයෙන් සමාධියෙන් සතියෙන් ධානයෙන් මෛත්‍රියෙන් සතුටු වෙන්නේ අනවනං පිංහතුනී එතන සම්මා සම්බුද්ධ ශාසනය නෑ. එතන තියනෙ බුදුරජාණන් වහන්සේ පහලවීමට පෙරාතුව සමාජයේ තිබ්බාාව තත්ත්වය මයි පිංහතුනි එනිසා ඔබ දක්ෂ වෙන්න. සැබෑ ශාසනය නිවැරදිව හඳුනගන්න. සැබෑ ශාසනය නිවැරදිව හඳුනගත්ත කෙනා කල්්‍යානමිත්‍රාශ්‍රය සද්ධර්මශවනය නුවනින් මෙනෙහි කිරීම තුළ මේ උතුම් චතුරාර් සත්්‍යධර්මයන් තමා තුළින් දැකල පිංහතුනි එයා නිවැරදි දොරටුවෙන් ආරමාර්ගෙටා තුල්ලනෝ. මොකක්දද නිවැරදි දොරටුව සම්මා දිට්්‍ය පින්ංහතුනි. සම්මාදිිට්ටිය කියන නිවැරදි දොරටුවෙන් එයා ඇතුල් වෙනවා. සම්මාදිිට්ටිය කියන නිවැරදි දොරටුවෙන්යා මාර්ගෙට ඇතුල් වෙද්දී පිංහතුනයාට කාරණා හතක් අයිතිකරගන්න වෙනවා. පළවෙනි කාරණාව තමයි තෙරුවන් කෙරෙ වූ සද්ධව. දෙවැනි කාරණය කර්මය කර්මඵල විශ්වාසය තුන්වෙනි කාරණය පටිච්ච සමුපපන්න උපතක් කියන විශ්වාසය. හතරවැනි කාරණය දානේ සීලයේ ආනිසංස පිළිබඳ විශ්වාසය පස්වැනි කාරණය අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය හයවැනි කාරණය ඕපපාතික සත්වයින් උපදිනවා කියන විශ්වාසය හත්වනි කාරණය අතීතේ අධිගමලාබීන් හිටියා මටත් අධිගමලාබියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය. මෙන්න පිංහතුනි උතුම් සම්මාධිට්ටිය මේ උතුම් සම්මාධිට්්‍යය තමයි මේ සම්මාධිට්ටි සම්මා සංකප්ප කියන මේ ලෞකික ප්‍රඥාවයි පිංහතුනි අපිට මාර්ගයට ජවය දෙන්නේ මාර්ගයට ශක්තිය දෙන්නේ මාර්ගයට මග වියදම දෙන්න පිංහතුනිි මොකද මාර්ගයට ජවය ශක්තිය මග වියදම කියන්නේ ප සහ කුසලයයි පිංහතුන. සම්මාධිට්ටි සම්මා සංකප්පයන් තුළින් අපි පින කුසලය ශක්තිමක් කරනවා. අපි සම්මාධිට්ටි සම්මා සංකප්පයන් මගහැරලා අපි සීල සමාධියයට යන්න ගියෝත් පිංහතුනිී අපිට මාර්ගය තුළ බලවත් බාධාවන්මතුවෙනවා. කෙනෙක් කැවිල්ල කියනවා ශාමී වහන්සේ, මම කොච්චර සිිල් පද පහ සමාධං කරන්න ැහැදුවත් රකිින් නැහැදුවත් මට සිල්පදයක් දුර්වල වෙනවා කියලා. ඇයි පිංහතුනේ. එයා සීලියය දුර්ල වෙන සීලිය තුළ කලබල වෙලා යාට වැඩක් නෑ. එයාට සීලියය දුර්වල වෙන්නේ ඇයි. පෙර සංසාරයා සිිල්වතුන්ට බාධ කලා. පෙර සංසාරයා සිිල්වතුන්ට නිග්‍රහ කලා. පෙර සංසාරයා සිල්වතුන්ව විවේචනය කළා අන්න පිංහතුනේ ඒ අකුසල් මතු වෙනකොට එයාට සීලයේ ශක්තිමත් කරගන්න බෑ ඇයිඒ එයා සම්මාදිිට්ටි සම්මා සංකප්පයන් තුළින් නෙමේ සීලෙටාාව පිංහතුනේ. ඊළඟට තව කෙනෙක් සමාධිය වඩනවා එයා ඇවිල්ල කියනවා ස්වාමින්න් වහන්ස ඇස් දෙක පියාගෙන කොච්චර භාවනා කරන්න හැදුවත් මට භාවනා කරන්න බෑහිත විසිරෙනවා කියලා. ඇයි පිංහතුනේ සංසාරයේ භාවනා කරණයට බාධ කලා. සමාධිය වඩනයි විවේචනය කළා සමාධිය වඩනයට නිග්‍රහ කළ අන්නේ අකුසල් විපාකයන් එනකොට අපේ හිත අපිට තැම්පත් කරගන්න බෑ. ඊට පස්සයා විදර්ශනාවට යනවා. එයාට මොහොතක්වත් විදර්ශනා වඩන්න බැහැ, මේසිියලු සංස්කාරයෝ අනිත්‍යයි කළ දැක්කාත් ඊළඟහිතෙන් ආයිමත්්‍යයා රූපයක් උපාධානය කරගන්නවා ඇයි පිංහතුනේ පෙරජීවිතේ විදර්ශශනාව වඩපු අයට බාධ කලාා විවේචනය කළා එ අකුසල් මතු වෙනකොට එයාට අනිත්‍යයි කෙන සංඥාව දකිින් නිඩ දෙනෑ සංස්කකාරවිසින්. අන්න බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් අපේ මේ අත්‍රීතා කුසල් දැකලා සම්මාධිට්ටේ සම්මා සංකප් බෞුඩට දෙනවා ඇයි අපිට මගවියදම දෙන්න අපිට ශක්තිය ජවය දෙන්න මාර්ගයට මොකද අපිට දුරගමනක් යන්න තියෙනවා අපි ලෞකික ප්‍රඥාවෙන් සීලේටෙන්න්න ඕනේ සීලයෙන් සමාධියයට එන්න ඕනේ සමාධියයෙන් විදශනා ප්‍රඥාවට එන්න ඕනේ විදර්ශනා ප්‍රඥාවෙන් ඥානදර්ශනයන්ට එන්න ඕන ඥානදර්ශනයන්ගෙන් අපි විමුක්තියට අපිට යන්න දුරගමනක් තියෙනවා පිංහතුනි මේ දුරගමට මගවියදම අවශ්‍යයි, ජවය ශක්ති අවශ්‍යයි ඒ ජවය ශක්ති අපිට දෙන්නේ මේ ලෞකික ප්‍රඥාව තුළින් මයි පිංහතුනේ එනිසා නිරය තුරුවම ඔබ මාර්ගය ශක්තිමත්ව වඩන් අවශ්‍යනං කරුණා කරලා. මේ මුල් මාර්ගංග දෙකෙන් මාර්ගයට ඇතුල් වෙන්න. දැංගබ මාර්ගයට ඇතුල්ලුණ සම්මාධිත්‍යයෙන් මුලින් මහමූුණේ තෙරුවන් කෙරෙ වූ සද්ධාව පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය කෙරෙහි සද්ධාව ඇතිකරගන්න. ගෞරව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන් තොර ශාසනයක් ධර්ම මාර්ගයක්. දුකෙන් මිදීමක් ලෞකික සැපයක් ඔබ දකින්නේ පා පිංහතුනේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලේදී අපේ බෝධිසත්වෙන්න්ට අවශ්‍යනන්තිබුණ ගාථ පදහතරක් කහලා උතුම් චතුරාර් සත්‍යවබෝධ කරන්න නමුත් උන්වහන්සේ චතුරාර් සත්‍යබෝධ කරන්නේ පිංහතුනේ උන්වහන්සේ සංසාරයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂගානාක්ක දස පාරමී ධර්මන් පුරාගෙන පිංහතුනේ සංසාරයට බහිනවා. පසුකාලීනම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද. මංආවා වූ මේ ගමනෙදී මහසාගරයේ ජලයට වඩා රුදිරය දඳුන් නානන්ද. මහ පොළවේ පසට වඩා ශරීරමාන්ස දඳුන්නානන්ද. බිසවක් බිරිඳක් රට ප්‍රාජ්‍යයක් තිබුුණද, ඒ සෑම දෙයක්ම මන්දන්දු උන්නා අනන්ද කුමක් උදෙසාද පිංහතුනේ. ඔබත් මමත් මේ මොහොත්තේ මේ ලබන සැනසිල්ල අපිට ලබාදීම උදෙසා. ඉන් පස්සේ උන්වහන්සේ සිදුවත් කුමාරය හැටියට උපදිනවා. සක්විදි රජකමේ උරුමය ලබනවා රම්ම සුරම්ම සුභ මාලිගා ලබනවා. දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යු තෘූපයක් ලබනවා. යසෝ දරාව රාහුල වගේ සුන්දර බිරිඳක් දරුව ලබනවා මේ සෑම දෙයක්ම උදේට එළියට දාන කෙල පිඩක් වගේ අතහැරිය පිහතුනේ පෞුරුන්වුඋදෙසාද ඔබත් මමත් මේ මොහොත්තේ අත්විදින මේ සැනසිල්ල අපිට ලබාදීම උදෙසා උන්වහන්සේ හාවුරුද්ධ දුෂ්කරක්‍රියා කරනවා බුදුරජාණන් වන්සේ පසුකාලීනව දේශනා කරෙනවා නන්ද මට මාර්ගය කියලා දෙන්න කෙනෙක් කිටියනෑ මාර්ගය දන්න කෙනෙක් කිටියනෑ මම දුක තුළින්මයි දුක ජයගන්න කියලා හිතුවේ එනිසානන්ද මං ශරීරයට අප්‍රමාණ දුක්දුන්නා මම සමහරදාට වැළඳුවේක කඩලැටයක් විතරයි මම සමහරදාට වැළඳුවේක බත්තටයක් එක මුංහටයක් විතරයි ඊට වඩා දෙයක් කානන්ද මං මේ ශරීරයට දුන්නෙ නෑ. දැම්මට පිටකොන්ද අතගාද්ධී උදරේ අහු වෙනවා නන්ද. උදරේ අතගාදධි මට පිටකොන්දහු වෙනවා. ඒසා මම් මේශරීරයට දුක් දුන්න ආනන්ද. දුක තුළින් මයි දුකජයගන්නවා කියල හිටුවේ. දැම්මට දෙපයින් අවිදින්න බැහැ මං මහ කැලේ. බඩගාමින්න යන්නේ. මම් බඩගාගෙන ගිහිල්ලා අර ගොපලු රෑන් හරක් රංචු ඉන්න තැන්ට ගිහිල්ලා හරකෙක්ගේ තනපිඩුවලට කටතියලා කිරිවරාබොනවානන්ද. මේ හරක් පයින්ගහන වෙලාවේ මාව සිහිසුන්ව ඇද වැටෙනවා. මට සිහි එන්නේ සතියක් දෙකක් ගිහිල්ලා. සිහි එනකොට මට බඩගාගන්නවත් පණ නෑයානන්ද. මමාර හරක් ගාලෙ හරක් පැට උදාල තියෙන කහපාට අසූචිවල දෙන වානන්ද ඒ කහ පාට අසූචිවල ද්දීත්. මට අලක් දුගදක් දැනු නෑයානන්ද කියලා සූත්‍රගතධර්මය සඳහන් වෙනවා. පංවතුනේ හරක් පැට උදාපු කහ පාට අසූචිවල ද්දීත්. බෝධි සත්වයන්ට අපුලක් දුගදක් නොදැනනේ ඇයි පංහතුනේ ඔබටත් මටත් මේ ලබන සැනසිල් අපිට ලබල දෙන්න. අවසානය උන්වහන්සේ දකිනවා දුකතුලින් දුකජයගන්න බැහැ කියලා. උන්වහන්සේ සුජාතාවග කිරිපිඩුදානය වළඳලා ජයස්ත්‍රී මහා බෝධිමූලේ වාඩිවෙලා චිත්තයක් අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. මොකදද පිංවතුනීයේ චිත්්‍යය අධිෂ්ටානය. මාගේ ලේ මස් සම් මැටනහර විය ලේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකටින්නේ නැහැ කියලා. මොකද මේ කරාන බෝධි සත්‍යයෝ. ජයස්්‍රී මහාබෝධිමූලෙදී ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා, රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥානයන් කෙරෙේ තුෂ්නාවත හරිනා පිංහතුනේ. පංච උපාදාානස් කන්දය කෙරෙහි තුෂ්නාව අතහැරෙද්දී. ජීවිතේ මරණයට වැටෙද්දී උන්වහන්සේ පිංහතුනේ. උතුම් චතුරාර් සත්්‍ය ධර්මයන් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරවා එමනම් බලන්න. ජයස්්‍රී මහාබෝධිමූලෙදී. බෝධි සත්‍යය ඔතුම් චතුරාර් ස උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරන්නේ ජීවිතේ මරණයට දාලායි. ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක පලයකුයි. ඔබත් මමත් මේ මොහොත්තේ මේ සුන්දරව බුක්ති විඳින්න පිංවතුනේ. එනංගබ දෑස් පියාගෙන නුවනින් දකින්න බෝධි සත්වයෙන් ආවා වූ දීර්ග පාරමී ගමනෙදී මහසාගරයේ ජලයට වඩා රුදිරය දන්ඳන්නනං මහ පොලවේ පසට වඩා සරීරමාන්ස දන්ඳුන්නනං පිංවතුනේ ලක්ෂ කීවාරයක්. ජීවිතයේ මරණයට දා නැද්ද. ලක්ෂ කීවාරයක් ජීවිතයේ මරණයට දාලා බුදුරජජාණන් වහන්සේ ලැබුවාවුවේ අවබෝධයක පලයක් නේද අපි මේ මොහොතේ මේ සුන්දරව බුක්ති විඳින්න පිහතුනි. ඉම්පස්සේ උන්වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා හතලිස් පස් වසරක් මොකද්ද කරන්න පිහතුනි ගම් නියම්ගම් සිසාරා දෙපයින් වැඩම කරමින් දිය පට්ටායින තුරාවට දෙපාවල කරගැටේන තුරාවට චතුරාර් සත්‍යමයි දේශනා කළේ. කුසලයට මාර්ගයමයි දේශනා කළේ සුගතියට මාර්ගයමයි දේශනා කළේ පිංවතුනි උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැත පෙනවා. උන්වහන්සේ බොලොෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැත පෙන්න්නේ. අවුරුදු හතලිස්පාක යුග මෙහෙවරක් අවසන් කල්ල නෙමේ පිංහතුනේ. සාරා සංක කල්ප ලක්ෂ ගානක යුග මෙහෙවරක් අවසන් කරලා පිරිනිවන් මං්චකේ සැතපිලා. උන්වහන්සේ අපි හැමෝටම අවසාන අවවාදයක් දෙනවා මහනෙනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරයන් කියන අපි රැස් කරන, මේ සෑම කුසල් සංස්කාරයක්ම අකුසල් සංස්කාරයක්ම මහනනි විපාකදීලා අනිත්්‍ය වෙනවා. එනිසා ඔබලා තවදුරටත් මේ අනිත්‍ය වෙන සංස්කාරයන්ට බැඳෙන් එපා මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරියෝ ඇස් බැන්දුුමක් මහනෙන. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් මේ සංස්කාරැස් බැදුුමනිසා ඔබට අහිමි වෙලා තියෙනවා. ඔබ මේ මොහොතේ සංස්කාරයන්ගේ නිත්‍යභාවය දැක්කොත් ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසන අහිමි වෙනවා එනිසා මහනෙන. හිස්ස ගෙනගත්තේ කේගෙනි නිවන්නේ අම්සේද මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ බවදුක නිවාගන්න කියලායි. බුදුරජාණන් වහන්සේ. අවසානාවවාදේදී. සාරා සංක කල්ප ලක්ෂ ගානක යුග මෙහෙවරක් කරලා පිරිනිවී යනමෝතේ අපිට අව්වාද කළේ. බුදුරජාණන් වහන්සේ කොතනක දිවත් අපිට කිව්වෙන. ඔබලා ලස්සනට ඉගනගෙන ලස්සන්ට ගෙවල් දොරවල් හදලා ලස්සන විවාහයක් වෙලා ලස්සන දරුවහදලා. පොදින් පිින්කරලා සුගතියට යන්න කියලා අවසාන අව්වාද දේශනා කළේ නෑ පිංහතුනේ. ඇයි ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා අපි කොයිසා පිංකම් කරලා සුගතියට ගියත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලාය කියලා. අපි ශක්්‍ර දෙවියන් සුජම්පතිය වුණා අපි ආයමත් සතරාපායට වැැටෙනවා කියලා පින්හතුන. ලෝවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය සස්්‍රීක දේ‍යතලවල ජීවත්වෙන දෙවියෙක් දිව්‍යාංගෙනාවක් ඉංචුත වෙලා සුගතියට එනවා කියන කාරණය දුර්ලබයි කියලා. පිංවතුනේ අපිය හැමෝම යන්න හදන්නේ කොයාටද පින්කරලා දිව්‍යලෝකට. පින් කරලා දි්‍යලෝකෙට යන්නයි අපි ඇැමෝමහදන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙනි. ඔය දිව්‍ය තලවල ඉන්න දෙවියන් මරනා සන්න මොහොතේ චුතවෙන මොහොත්තේ. ඒ ගොල්ලන්ට දි්‍ය සැප අතහැරගන්න බෑ පිංහතුනේ. ඒ සුන්දර දි්‍ය සැප අතහැරගන්න බෑ ඒ සුන්දර දි්‍යසැප අතහරිනවා චුතවෙනවා කියලා දැනෙද්දී. ඒගුල්ලො දුකට පත්වෙනවා වේදනාවට පත්වෙනවා ගැටෙන සිටෙන් චුතවෙලා. සතරාපායිට වැටිෙන පිංහතුනේ. එන්සා බුදුරජාණන් වහන්සේ කොතනකදිවත් දිව්‍ය තල මනුස්ස තලාපිට වර්නා කළේ නෑ පිංහතුනේ. ඇයි බුදුරජාණන් වහන්සේ තුළතියෙන මහා කරුණා ගුණේ නිසා. උන්වහන්සේ ඔබවත් මමවත් දිව්‍ය තලේකට කොටු කරලා තවවුරුදු ලක්ෂගානකින් හරි. ආයි මස් සතරාපායට වැටෙනවා දකින්න කැමැති වුනේ නෑ පිංතුනේ. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණා ගුණේ නුවනින් දකින්න. ඔබට මේ බුද්ධෝත්පාද කාලයෙක උපත ලැබුවේ. ඔබ මේ උතුම් චතුරාර් සත්්‍ය ඇහෙන්නේ මෙවන් සුන්දර පුං්ඥවන්ත මාතෘ භූමිය කොප ඉබඳනේ පිංතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. මේසා ගැඹුරු භයානක සතරාපායකින් මිදිලා, මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. මේසා විශාල මිත්‍යා දුෘෂ්ටික ලෝකයක් අභිබවලා ඔබ සම්මාදිට්්‍යියයට පත්තුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. අපි සෑම කෙනෙක්ම. පසුග අවුරුදු දෙදා සයිසීය කාලතුල පිංහතුනේ පටිච්ච සමපපන්නව මනුස්ස ජීවිත ලබලාමවතුම් ධර්මය ස්වනය කරලා පිං කරලායේ පිනේ ශක්තියෙන්මයි. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ඔස්සේ ගමන් කරලමයි මෙවන් සුන්දර භාග්‍යයක් අපි ලැබුව. ප්‍රකෝටි ගණං මිත්‍යා දුෘෂ්ටිකලෝකයක් කබි බවලා. කර්මය කර්මඵල විශ්වාසය හඳුනැන බෞද්ධෙක්ුණේ අතීතේ බුදුරජාණන් වහන්සේලා කියාදීපු මගෝස්සයයා පු නිසාමයි පිංහතුනේ. එනිසා බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් දකිින් එපා. ඔබේ ජීවිතයට සැපවේදනාව කත්වෙන සෑම මොහොතකම ජයග්‍රහණයක් කත්වෙන සෑම මොහොතකම පංහතුන. බුදුරජාණන් වහන්සේ සිහයට නගාගන්න. උන්වහන්සේමයි අපිට පින කුමත්ද කුසලය කුමත්ද, සුගතිය කුමත්්ද යහපත කුමද්ද කියලාපිට කියල දුන්නේ. මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය කැටියට. මට මේ උතුම් පැවිදිබී ජීවිතය ලබල දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මයි පිංහතුනේ. මේ පැවිදි ජීවිතය තුළ මං මේ කතා කරන සෑම බණපදයක්ම අපිට කියල දුන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් ඔබ දකින්න එපා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් නුවනින් දකින්න බුදුරජාණන් වහන්සේ කරෙ සද්ධව ශක්තිමත් කරගන්න. ඒළඟට ඔබ ධර්මරත්නය කරෙේ සද්ධා වැති කරගන්න පින්වතුන මංගෝබෙන් ඇහුවත් ඔබලා තුළ ධර්මරත්නය කරෙේ සද්ධාව තියෙනවාද කියලා දෙපාරක් ඔබ හිතන්නේ නැහැ සාමින්වහන්ස අපි තුළ ධර්මය කරෙේ සද්දාව තියෙනවා කියලයි ඔබ කියන්නේ. පිංගතුනි සද්ධව කියන්නේ බොහෝම ගැඹුරුුවර්ථයක්. අපි හිතනාර්ථයනෙ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේෑ අපි පන්සල් ගියා සිල් සමාධං වනාා දන් දුන්නා බන ඇව්වා කියන කාරණයෙන්. කර සදධහ ඇති වනාා කියලා. බුදුරජාණන් වහන්සේ නියසිලට පස්්ටිකක් අරගෙන කියනවා. මහනෙනේ සද්ධහ වැතිකරගෙන ඉන්නේ මෙපමනයි කියලා. නියසිලේ පස් ප්‍රමාණටයි මහපොලවේ පස් ප්‍රමාණට අසද්ධාව නැත්තං අමෝලිකා සද්ධාව තුළයි ජීවත්ව එන්න කියලා එහම නම්පිංහතුනේ තෙරුවන් කරේ සද්ධව කියන කාරණය අපි හිතන තරම් ලේසි නෑ. තෙරුවම් කෙරෙයි සද්ධාව කියන කාරණය අපි හිතර තරන් ලේසිනං සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අපිට අහිමි වෙන්නෑ පිංහතුනේ. මේ ශාසනයක් අවුරුදු දෙදා සයිසීයක් ගිල්ලත් තාමත් අපිට ශාසනය අහිමි වෙලාතියෙන්නේ මේ තෙරුවන් කෙරෙහි සද්ධාවකෙන අර්ථය අපි නිවරදිව හඳුනගත්තේ නැතින් සාමයි. එනිසා මේ තෙරුවන් කරෙයි සද්ධාවකෙන අර්ථය නිවැරදිවාඳුනගන්න. මංග ඔබෙන් ඇහුවොත් ඔබ ධර්මරත්නය කරෙහි සද්දහ වැටිකරගෙන දින්න කියලා. අපි හැමෝම කියන්නේ ඔහු කියලයි. දැං ඔබ බලන්න ඔබ තුළ ධර්මරත්නය කරෙහි සද්ධාව තියෙනවාද කියලා. ධර්මය පලවෙනි ගුණය ස්වක්කාත ගුණේ පිංහතුනේ. ධර්මය ස්වක්කාතයි කියන්නේ. මේ උතුම් චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ තමා තුළින් අපිට පෙන්නලා තියෙනවා. දු දුකට හේතුව දුක නැතිකිරීම නැතිකිරීමේ මාර්ගය තමාතුළින් පෙන්න ලක්කි තියෙනවා. ඒකට කියන්නේෙ ධර්මය සක්කාත ගුණේ කියලා. ධර්මය ස්වක්කාත ගුණේ නිසා ධර්මය සධිට්ටිකයි පිංහතුනි. මේ ජීවිතේදීම ධර්මය දකින්න පුළුවක්. ඔබට අයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකං ඉන්නවශ්‍යනෑ එම නැත්තම් ඊළඟ ජීවිතය වෙනකං ඉන්නවශ්‍යනෑ. ධර්මය සදිිට්ටිකයි ඇයි ධර්මය සක්කාතව දේශනා කරලා තියෙනවා. තමා තුළින් චතුරාර් සත්්‍ය පෙන්නල තියෙනවා. ඒ නිසාම ධර්මය සන්දිිටිකයි මේ ජීවිතේ දකින්න පුළුවන්. ඔන්න දැන් ඔබ ගැන හිතන්න. ඔබ හිතනවානං මට මේ ජීවිතය උතුම් සෝවාන් පලේට පත්වෙන්න බැහැ කියලා. එහෙමත් නැත්තං. ඔබ තාමත් උතුම් සෝවාන් පලයක් ගැන හිතලවත් නැත්තං පිංවතුනේ ඔබ ධර්මය සදිිට්ටික ගුණේ පිළි අරගෙන නැහැ. ඔබ ධර්මය සධිට්ික ගුණේ තාම පිළි අරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මය සදිිට්ටිකයි මේ ජීවිතේම දකින්න පුළුවන් කියද්දේ ඔබ කියනවා. අනේ මට නම් බෑ කියලා. ධර්මය සඳදිිට්ටික ගුණේ පිළියරන්නේ. නැතන්තාම ධර්මය සදිිට්ටික ගුණයක් ගැන හිතලත් නෑ. පංහතු ධර්මය ස්වක්කාත ගුණේ පිළිබඳවට විශ්වාසයක් නැහැ ධර්මය ස්වක්කාත ගුණය ගැන විශ්වාසයක් නැති නිසා ඔබට ධර්මය සදිිට්ටික ගුණේ කරෙ විශ්වාසයක් නෑ පංතුන ධන්වරත්ය කරේ ඔබ සද්ධාව ඇති කරගත්තද මේ සධි්ටික ගුණේ සක්කාත ගුණය පිළිගන්න නැත්තං තා අපි බුදුරජාණන් වහන්සේ නියමාකාරයෙන් පිළි අරගෙන නෑ පිහතුනනි බලන්න උපමාව මහනෙන මෙපමණයි සද්ධවෙති කරගන තියන්නේ. එනිසා ඔබ මේ මොහොතේ අධිෂ්ඨානයක් චිත්තයක් ඇති කරගන්න. ඔබ හිතනවනං ඔබට මේ ජීවිතය උතුම් සෝවාන්ඵලය සාක්ෂාත් කරගන්න බැහැ කියලා ඔබ ධර්මයේ ස්වක්කාතගුණයක් ප්‍රතික්ෂේප කලාවෙනවා සන්දිිට්ටිකගුණයක් ප්‍රතික්ෂේප කලාවෙනවා ධර්මය සද්ධාවෙන් බැහැරටුණාවෙන පිංහතුනේ එනිසා මේ මොහොතේ ඔබ චිත්තයක් ඇති කරගන්න. මම මේ උතුම් ධර්ම මාර්ගය තුළ ගමන් කරලා. මේ චතුරාර් සත්‍යයෝ ජීවිතයට එකතු කරගෙන මරනාසන්න මොහොතේ අවසාන චුත සිතේදී හෝ උතුම් පංච උපාදානස්කන්දේ අනිත්‍ය භාවේ දක්කිනවා කියල පිංහතුනිි. ඒ මොහොතේ ඔබ ධර්මරත්නය කරෙ සද්ධ ඇති කරගත්ත වෙනවා. මේ මොහොතේ ඇතිකරගත්තේ ධර්මරත්නය කරෙයි සද්ධාව පිංතුනි වීර්රයෙන් මාර්ගය තුළ ශක්තිමත් කරගෙන ඔබ ඉදිරියට ගියොත්. ඔබ මාරණාසන්න මොහොතේ ඔබ වැඩුවා වූ සද්ධාවේ ශක්තිය අච්චල සද්ධාවක් බවට පත්වෙලා. ඔබ නිවාර්යමොවතුම් සෝවාන් පලය සාක්ෂාත් කරනවා මයි පිංහතුනි. එනිසා ධර්මරත්නය කරෙයි. සැබෑ සද්ධහා වැති කරගන්න තව දුරටත් ධර්මය ස්වක්කාතගුණය සන්ධිප්තිික ගුණය ප්‍රතික්ෂේප කරන්නපා ප්‍රතික්ෂේප වන ගමන් බැහැයි කියලා පැත්තකට දානමොහොතේම ධර්මරත්නය කරෙහි සද්ධාව බැහැරට යනවා. ඔබ අර නියසිලේතින පස්පමාට එන්නේ නෑ පිංහතුනි. ඉල්ලඟට ඔබ සංඝ්‍යා කරෙ සද්ධා වැති කරගන්න පංහතුනේ සංඝයා කියන කවුද. ර්තමාන සමාජයේ මේ සංගයාගේ ගුණ. වේගේෙන් තමන්ගේ ජීවිතවලින් බැහැරටදානව පිංහතුනි. වේගේෙන් බැහැරටදානවා සංගයා කියලා බුදුරජාණන් වහන්සේ අපිට ගුණයන් පණවනවා සංගයාගේ උතුම් ගුණයන්. සංගයාගේ උතුම් පලවෙනි ගුණය තමයි සුපටින්න ගුණය. සුපටිපන්න ගුණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංගයා. සංසාර බය දැකලා, සංසාර දුරගැක් දැකලා, සංසාර ගැඹුර දැකලා. ගිහි ජීවිතයේ පලිබෝධ බව දැකලා, මේ කාමයන්ගේ නිසරුභාවේ දැකලා, ගිහි ජීවිතය අතහැරලා උතුම් පැවිදි උපසම්පදාවටයන අප පිංහතුනේ. අන්න සංඝයාගේ ඉසුපටි පන්න බුණේ. කාමයන්ගේ නිසරුභාවේ දැකලා, සංසාර බය දැකලා, ගිහි ජීවිතය පලිබෝධ බව දැකලා ගිහි ජීවිතය අතහැරලා උතුම් පැවිදි උපසම්පදාවටයන පිංහතුනි මේ සුපටිපන්න ගුණය අනාගාමී උග්‍ර ගෘහපතිවරයාට නෑ පිංහතුනිි. අනාගාමී වේළුකණ්ටකී නන්දමාතාවට නැහැ සෝවාන් පලයට පත් වන අනේ පිඩි සිදුතුමාට විසාකා උපාසිකාවට සුපටිපන්න ගුණේ නැහැ. ඇයි පිහතුනේ. අනේ උග්‍ර ගුහපතිවරයා අනාගාමී පලයට පත්වෙලා කාම රාග පටිගයන් නිරෝධය කළත් තාමත් ගිහි ජීවිතය තුළ ඉන්න. ගිහි ජීවිතයෙන් මිදිලා තාම පැවිදි උපසම්පදඩාව නැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න දකින්න. ඔබට මේ සංඝයා කෙරෙ සද්ධහ වැතිකරගන්න ඕනෙ නං. තෙරුවන් කෙරෙහි සද්ධහා ඇතිකරගන්න ඕනෙ නං. උබදක්ෂවෙන්න ඕනේ ඔබේ පන්සලේ ඔබේ ආරාමේ වැඩසිටින ගෞරුවනය සාමනේයට සාමින්වහන්සේ උපසම්පදා ස්වාමීන්වහන්සේ ආනාගාමී ගිහි පිංවතාට වඩා ශේෂ්ඨ කනෙක් ැටියට දකින්න පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මමනමේ එනිසා නිරේතුරුවම ඔබේ පන්සලේ ආරාමයඉන්න සාමනේයට සාමීන්වහන්සේ උපසම්පදා සාමීන්වන්සේ අනාගාමී ගිහි පින්වතෙකුට වඩා ශේෂ්ට උත්තමයක් කැටියට දකින්න. සංගයාගේ සුපටිපන්න ගුණේ ඇතුළින් ඊළඟට සංගයාගේ ඇතිවෙන්න උචු පටිපන්න ගුණේ. උජු පටිපන්න ගුණේ කිය අනනි සංගයා රිජු මාර්ගය තුළ ගමන් කරනවා. මොක දෙයා දුක්ක දැකලයි පැවිදි වනේ. දුකෙන් මිදී මේ රිචු මාර්ගය වන ආර්ය ස්ටාංගික මාර්ගය තුළ සංගයා ගමන් කරනවා. එය සංගයාගේ උචුපටිපන්න ගුණේ පින්හතුනේ. උජුපටිපන්න ගුණේ සංගයාගේ ඥායි පටිපන්න ගුණේ ඇතිවෙනවා. මොකද මේ ඥායි පටිපන්න ගුණේ. සංගයා රිචු මාර්ගය වන ආර්ය ෂස්්ඨාංගික මාර්ගය තුළ ගමන් කරලා, සම්මා සමාධිමත්හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත්හිතයෙන්. චොතෝපපාතඥාන පූර්ුවේ නිවාසා නුස්්‍රති ඥාන දිව්‍ය සෝත දිව්‍යචක් වූ ලෞකික ඥානයන් ඇති කරගන්නා. සෝවාන් සකුරුදාගාමි අනාගාමී ලෝකෝත්තර ඥානයන් ඇති කරගන්නවා සංගයාගේ ඥයි පටිපන්න ගුණේ. පිගතුනේ සුපටිපන්න ගුණේ තුළින් ුජපටිපන්න ගුණේ ඇතිව වුණා උජු පටිපන්න ගුණේ ඇතුළින් ඥයි පටි පන්න ගුණේ ඇතිව වුණා. ඥායි පටිපන්නගුණෙන් සංඝයාගේ සාමීචි පටිපන්න ගුණේ ඇති වෙන. මොකද පිංගතුනේ සංඝයාගේ සාමීචි පටිපන්න ගුණේ. සංගයා චතුරර් සත්‍ය තුළ ජීවත් වෙලා චතුරාර් සත්‍ය ෝකෙට දේශනා කරනවා. සංගයා ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ ජීවත් වෙලා ආර්යෂ්ටාංගික මාර්ග්‍ය ලෝකයේ අට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ කැටියට මම් මේ මොකද්ද කරන්න පිංගතුනේ ඔබට සාමීචි පටිපන්න ගුණෙන් සංග්‍රහ කරනවා. ඔබ මට සිවපසයෙන් සංග්‍රහ කරද්දේ. ං ඔබට පෙරලා සාමීචි පටිපන්න ගුණේෙන් සංග්‍රහ කරනවා. එනිසා මන්දැම් මෙතන වාඩි වෙලා විහිලුතහලු කරලා ඔබලාර්ගේ සිත් සතන් විනෝදයෙන් සතුටට පත්වෙලා කාමයන් මතුවේ නාකාරයෙන් ඔබට දේශනාවන් පැවැත්තුෝ ඒ දේශනාව කවදක්වත් සාමීජි පටිපන්න ගුණයක් වෙන්නෑ පිංහතුනි. ඒ දේශනාව කවදක්වා සාමීජි පටිපන්න ගුණයක් වවෙෙන නෑ. එනිසා අපි පවත්වන්නා වූ සාමීචි පටිපන්න ගුණය පංගතුනේ. ඥයි පටිපන්න ගුණේෙන් පෝෂණය වෙන්න ඕනනි. උජු පටිපන්න ගුණේෙන් පෝෂණය වෙන්න ඕනේ සුපටිපන්න ගුණේෙන් පෝෂණය වෙ ඕනේ අන්න පිංගතුනේ සංගයාගේ උතුම් ගුණයන්හතර. මේ සංඝයාගේ උතුම් ගුණයන් හතර නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංගයා. මේ ලෝකධාතුවේ ශේෂ්ටම පුද්ගලයින් අට දෙනාගෙන් කෙනෙක් බෞට් පත්වෙනවා කියලා. කෞද මේ ලෝකධාතුවේ ශේෂ්ඨම පුද්ගලයින් අට දෙනා පිංහතුනිේ. සද්ධානුසාරී දම්මානුසාරී තැනයිදං. උතුම් රහත්ඵලය දක්වා ඉන්න පුද්ගලයින් අට දෙ එමනම් පංහතුනේ. මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අට දෙනාට මහාබ්‍රක්්මයා අයිති නෑ පිංහතුනේ. සක්ක්‍ර දෙවියන් අයිති නැහැ රටේ රජතුමා අයිති නැහැ. එහනම් මේ සක්්‍ර දෙවියන්ට මහා බ්‍රහ්මයාට රඩෙර් රටේ රජතුමාට වඩා ශේෂ්ඨ පුද්ගලයින් අට දෙනා ඉන්නේ ඔබේ පන්සලේ ඔබේ ආරාමය පිංහතුනේ. මේ ශේෂ්ට පුද්ගලයින් අට දෙනා නිසාම පිංහතුනේ සංගයා සත්පුරුෂ මනුස්සයෝ සත්පුරුෂ දෙවියෝ. සත්පුරුෂ බ්‍රක්්මියෝ මහා සංගරත්නයට වන්දනා කරනවා පිංහතුනි. ඒ නිසාම මේ මහා සංගරත්නය මේ ලෝකධාතුවේ ශේෂ්ඨං්ඥ කෙතයි කල බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ශේෂ්ඨ පුං්ඥ කෙත කියන්නේ පොඩි දෙයක් පූජා කරලා මහා අස්වැන්නක් ලබන්න පුළුවන්. ප්‍රතිි ලාභයක් ලබන්න පුළුවන් කණ්ඩායම මහා සංරත්නයයි පංහතුනි. ඔබ වී බුසලක් වගා කලොත් අස්වැන්න හැටියට වී බුසල් විසිපහක්කෙයි එච්චරයිට වැඩිය නෑ පිංහතුනේ. නමුත් ඔබ මහා සංගරත්නයට පූජා කරන එක බත් හැන්දක් මරනාසන්න මොහොත්තේ සිහයට නැගිලා. ඔබ සාදු සාදු කියලයේ පින අනුමෝදං වෙලා මැරුුණොත් බවුරුදු ලක්ෂගානක දිව්‍ය මනුස්ස සැපයක් ලබනව පිංහතුනේ. සංඝයාගේ සුන්දර පුං්්‍ය කෙත කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න යාර්ථය නිසාමයි එනම් බලන්නක බුදුරජාණන් වහන්සේ සංගයා දකින්න කියන්නේ කුමනාර්ථයකින්ද පංහතුනේ සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න ගුණයන්ගේෙන් සංගයා දකින්න. සංගයා මේ ලෝකධාතුයේ ශ්‍රෂ්ඨ පුද්ගලයි නට දෙෙනගෙන් කෙනෙක් හැටියට දකින්න. සංගයා දෙවියන් බ්‍රහ්මයින් මනුස්සයිෙන් වන්දනා කරන මේ ලෝකධාතුවේ උතුම් පු්ඥ කෙතහැටියට දකින්න. අපි දකිනවාද පිංහතුනේ. අපි දකිනවාද. අපි සංගයාගේ සුපටිපන්න උජපටිපන්න ඥායි පටිපන්න සාමීජි පටිපන්න ගුණහැටියට අපි සංගයා දකිනවාද නෑ පිංහතුනේ අපි මොකද්ද කරන්නේ සංගයාගේ හරි හොයෙනවා. සංගයාගේ වැැරදි හොයෙනවා. අහවල් හාමුදුරුවෝ හරි යහවල් හාමුදුරුවෝ වැරදි කියලා කියනවා. එහමනැත්තං අහවල් හාමුදුරුවෝ සෝවාන් වෙලාද සකුරුදාගේී වෙලාද අනාගාමී වෙලාද අරිහත් වෙලාද කියලා හොයෙනවා. මේ වහොයන්න බුදුරජාණන් වහන්සේ අපිට පැවරුවනෑ පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ අපිට පැවරුවනෑ. බුදුරජාණන් වහන්සේ අපිට සංඝයා දකින්න කිව්වේ සුපටිපන්න උචපටි පන්න ඥායිපටි පන්න සාමිච්චිපටි පන්න ගුණේ. සා ඔ ඉං ඔබ්බට යන්න පා ඔබ ඉං ඔබබට ගියොත් ඔබ තෙරුවන් කෙරෙහිම සද්ධාවෙන් වැැහැරට ඇනව පිංහතුනේ බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය පණවන්නේ මේ සම්මාධිට්ටි සම්මා සංකප්පයන්ගෙන් මේ මාර්ගය පණවන්නේ අපිව යම් ඉලක්කේකටරන්න යන්න පිංහතුනි මොකක්දේ ඉලක්කය ඒ ඉලක්කයේ තමයි සම්මා සමාධිය දර තේරුම් ගන්න. අපි සම්මාදිිට්ටියෙන් ඇතුල්වෙච්ච මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේ අපි ඉලක්ක කරන්නේ සම්මා සමාධයටයි. ඒ කියන්නේ. ඇලීම් ගැටීම් මොලින් තොර සමාධිමත්හිතකට මොකද දැන් අපිට පංචි උපාදානස්කන්දේ විනිවිධ දකින්න ඕනේ අවසානේදී. එතෙන්ට සමාධි මත්හිතතා අමශ්‍යයි සප්ති බොද්ජංග වැඩෙන පංචරීවන්නේ යට පත් වන අන බුදුරජාණන් වහන්සේ. අපි සූදානම් කරනවා පලවෙනි තැන ඉඳම් අපි සූදානම් කරනවා නමුත් අපි සූදානම්ද පිංහතුනේ අපි සූදානම්ද ඔබේ හරදද සාක්ෂිර තට්ටු කල් අහන්න ඔබ සූදානම්ද කියලා අපි තාම සූදානම්නෑ අපි සංගයා තුලිනුත් අපි මොකක්ද කරන්නේ එක්කො ඇලෙනවා එක්කො ගැතෙනවා. අපි කැමති කෙනාට ඇලෙනවා අපි හරී කියල දකින කෙනට ඇලෙනවා අපි වැරදී කියල දකින කෙනාට ගැටෙනවා පිංහතුනේ අපේ හිත සමාධියකට යයිද අපේ හිත සමාධියකට යයිද අපි බුදුරජාණන් වහන්සේට තාම ගරු කලාවෙනවාද උන්වහන්සේට තාම කීකරුණා වෙනවාද බුදුරජාණන් වහන්සේ සංගයා සුපටිබන්නයි උජුපටිබන්නයි ඥායි පටිබන්නයි සාමීචි පටිපන්නයි කියර දකින්න කියන්නේ ඔබ ඇලීම් ගැටීම් කලාරං යන්න නෙමේ පින්හතුනේ මාර්ගගේ ප්‍රතික්ෂප කරවන්න නෙමේ ඔබ ඇලීම් ගැටීම් මොලින්තොර ධර්මය උපේක්ෂාවට එන්න සාමින්වහන්සේ කවුරුුණත්. හරිවේවා වැරදිවේවා හරිවැරදිහො ඇන්නෙ පාපිංගතුනේ. ඔබ හරි කෙනාට ඇලුනොත් එතනත් තියන තුෂ්නාවයි ඇලීම. ඔබ වැරදි කෙනාට ගැටුනොත් එතනත් තියන තුෂ්නාවයි පිංහතුනේ තුෂනාව ුමත් දුපද්දවල දෙන්නේ දුකමයි එහමනං. අපි සංගයා උපයෝගී කරගෙන තා මත්්‍යන්නේ දුකදිසාාවට නිවන දිසාාවට යන්න නෑ. එනිසාබ නිරේතුරුවම සංගයා බුදුරජාණන් වන්සේගේ දැක්මෙන් දකින්න වැරදි කලත් අපිට ප්‍රශ්නයක් නෑ අපිට ඕනේ පිංහතුනේ ලෝකය හදන්නනමේ මංගොපට මුලින් කිව්වා, බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් පහළ වෙලා නොහැ දුुන ලෝකයක් මේ අපේ බුදුරජාණන් වහන්සේටත් මේ ලෝකය හදන්න පුළුවන්කමක් ලැබුණ නෑහැ එනිසා බුදුරජාණන් වන්සේලා මේ ධර්මය අපිටදශනා කරන්නේ ලෝකය හදන්නන में සंगයා හදන්නනෙ में නොහැ දෙන ලෝකය උपयोෝගී කරගෙන ඔබට නිවන කරයන්න ඔබට නිවන කරායන්න ඔබට සම්මා සමාධයක් කරා යන්න මොකද ශාසනය අදවිතරක්නෙමේ පිංහතුනේ සාමින් වහන්සේලා අතීතෙත් වැරදි කළ උපසම්පදා භික්ෂූන් හැටියට අපිට පනවලතින ප්‍රාතිමෝක්ෂයේ සිිල්පද දෙසීය විශසම බුදුරජාණන් වහන්සේ පණවන්නේ වැරදි කරපු සාමීන් වහන්සේලා උදෙසා ඒම නම් පිංහතුනේ බරපතලම සතර පාරාජිකා සංඝාධ ශේෂයන්ගෙන් පවා ඒසිියලු වැරදි බුදුරජාණන් වහන්සේ ජීවමානුව සිද්ධ වුණ එනි සාධ කියලා සංගයාගේ අමුතු වරදක් නෑ පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය යුග වගේම අද යුගයත් සංගයාගේ වැරදි තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ සංඝයා හරිද වැරදිද කියලා දකින්න නෙමේ අපිට කියන්නේ සංගයා උපයෝගී කරගෙන ඔබ මිදන්න. ඔබ මි දෙන්න පිංවතුනේ බුදුරජාණන් වහන්සේ සංඝයාගේ ගුණයන්ට අදාලර ඔබ හිතන්න කියන්නේ සංග සමාජයේ නිවැරදි කරන්න නෙමේ අනේස් අපේ පන්සේ ස්වාමින් වවාන්සේට සුපටිපන්න ගුණේ තිීනවාද කියලා හොයන්න නෙමේ උජපටිපන්න ගුණේ තිීවාද කියලා හොයන්න නෙමේ සංගයා උපයෝගී කරගෙන ඔබ ඇලිම් ගැටීම් මොලින් තොර උපේක්ෂාවට යන්න ඇයි පිංවතුනි තාමෝබ සංගයාකින් තැන්ටාවනෑ ගිහි පිංවතුල්ලා තාම සංඝයාකින තැන්ටාව නැහැ පැවිදි අපි සංඝයා කියන තැන්ටාව නමුත් ඔබට තාම සංඝයාකන අර්ථයට එන්න බැරි වුණා එහනම් ඔබ සංඝයාකෙන අර්ථයට ගන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය දේශනා කරන්නේ. ඔබට ගිහි පින්වතුල්ලාට සංඝයාකින අර්ථයට එන්න ඕනෙ නං පිංවතුනේ සංගයාට ඇලෙන්න හෝ ගැටෙන් එපා සංගයා තුළින් මේ ගුණයන්තුළින් සංඝයා දැකලා ඇලීම් ගැටීම් මොලින් තොර සමාධිමත් හිතකට ඔ පාරසකස් කරගන්න. හරි ස්වාමීින් වහන්සේ තුළිනුත් ඔබ නිවනට පාරසකස් කරගන්න. වැරදි ස්වාමීන් වහන්සේ තුළිනුත් ඔබ නිවනට පාරසකස් කරගන්න පිංහතුන ඔබ මාර්ගය ශක්තිමත්ව පුහුණු කරපු කෙනෙක් වෙනවා ඒම නැත්තං අපි ලෝකය හදන්න ගියෝත් සංගයා හදන්න ගියොත් පංහතුන අවසානී අපිත් හැදිලනේ මොකද අපි ඇලීම් ගැටීම් පං්ච නීවරණ ලෝකයේ තුළ කොටු වෙලා අපිට කවදාකවත් සම්මා සමාධියකට යන්න බෑ පිංහතුනි ඉනිසා හොඳින් තේරුම් ගන්න සංඝයා උපයෝගී කරගෙන ඔබ සංගයා කියනතැන්ට එන්න ඔබ සංගයා කියන තැන්ට එන්න නං පිංහතුනේ ඔබේ පන්සලේ ඔබේ ආරන්නේ ශමීන්වහන්සේ හරිද වැරදිද කියන කාරණය නොසයා ඔබ සංගයාගේ ගුණයන් තුළින් දකිමින් සංගයාට සිව්පසේ නැපු පස්ථාන කරමින් සංගයා තුළින් සම්මා සමාධිමත් හිතකට අන්න පංහතුනේ තෙරුවන් කරෙයි සද්ධාව. මුද බලන්න අපි සදධාවෙන් කොච්රණං ඇත්වෙන ද කියලා. කොහේ බැලුවත් එක්කෝ සංගයාට චෝදනා කරනවා. එක්කෝ ගිහි අයට චෝදනා කරනවා අපි අපේ හිත සමාධයක් කරාරගෙන යන්නේ බුදුරජාණන්සේ නියසිල ආරම් පෙන්න්නන පස්ටිකෙන් මේ උපමාව මේ අනතුර කියනවා මෙ පමණයි සද්ධාව සකස් කරගෙනන්නේ. මෙතන කීදනෙක් හිටියත් මං මෙතන ඉන්න හැම කෙනෙක් ම දකින්නේ. ර දෙක් තුළික් ඉන් එහා දෙයක් මටනෑ බුදුරජාන් වහන්සේ මට පවරලතිී නෙච්චරයි. මොකක්දේ කාරණා දෙක උපාස්සක උපාසිකා ඒවාගේම භික්‍ෂු භික්ෂුණි කාරණනා හතරක්තින ගෞරුනය ස්වාමන් වහන්සේලත් වැඩ ඉන්න නිසා. ඒ හතරෙන් තොර දස්සමයක් වත් මංඔබෝ දකින්නේ. අහවලා දුප්පත් අහවලා පොහොසත් අහවලා ගුණවත් අහවලා නුගනවත්ආහවලා. මේ නුවනැත් අහවලා නුවන නැති පිංහතුනේ. එහෙම දකින්න කියලා අපිට නැහැ. බුදුරයන් වහන්සේ අපිට කියලතින්නේ. භික් භික්‍ෂුණේ උපාසක උපාසිකා සිව්වනක් පිරිසහැටියට දකින්න. ඉං එහාට යන්න එපා. ඉං ඔබබට යන්න එපා. ඉං ඔබබට ගියොත් ඔබේ හිත එක්කෝ ඇලීම් දිසාාවට යනවා. එක්කෝ ගැටීම් දිසාාවට යනවා. ඔබට කව දාක්වත්. සම්මා සමාධියට නා කියන්න ලැබෙන්නේ. නැහැ පංහතුනේ සුන්දර සම්මාධිට්ටිය සම්මාධිට්ටයේ ඊළංඟාර්ථය තමයි කර්මය කර්මඵල විශ්වාසය. පංගතුනේ කර්මය මංග ඔබෙෙන් ඇහුවෝොත්. ඔබලාට කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා අද කියලා. ඔබ දෙපාරක් හිතන්නේ නෑ ඔවුස්වාමින් වහන්ස අපිට කර්මය කර්මඵල විශ්වාසය තියෙන කියන. ොකද කර්මය කර්ම පල ශවාසය කියන්නේ. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා. අයහපත් දෙයක් කළොත් අයහපත්විපාකයක් තියෙනවා. මේ විශ්වාසය අනිවාර්යෙන්ම ඔබට තියෙනවා. නමුත් පිංහතුනේ සම්මාධිත්‍යය මීට වඩා කැම්ඹුරුයි. ඒ නිසාමයි අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අහිමි වුුණේ. මේ ශාසනයක් තවමත් අපිට අහිමයවින් පවතින්නේ. සද්ධාවමල්ස් මෙතරම් දුර්ලබයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෞකික ප්‍රඥාවේ අපි දකිනවාට වඩා ගැඹුරක් තියෙනවා පිංවතුනේ. අපි යහපත් දෙයක් කලොත් යහපත් විපාකයක් තියෙනවා, යහපත් දෙයක් කොලොත් යහපත් විපාකයක් තියවා කියලා දන් දන්නවා වනත් පිංවතුනේ. ඔබේ ජීවිතයට. දුකක් එෙද්දී ඔබේ ජීවිතයට යම් ඔබ අකමැති දෙයක් වෙද්දී ඔබේ ජීවිතයට ජරාවිාදි මරණ සෝක පරිදේව දුකක් එෙද්දී පිංහතුන ඔබ මොකද කරන්නේ ඔබ ගැටෙනවා ඔබ දුක්වෙනවා ඔබ රන්්ඩුවෙනවා ඔබ බැනගන්නවා ඔබ අරක්කු බොනවා ඔබ දිවින සාගන්න යනවා කර්මය කර්ම පලවිශ්වාසය තිබ්බාද පිහතුනනි විශ්වාසේ ඇතිබ්බාතේ විශ්වාසේට අදාළව ජීවිතය ගලපන්නේ නැහැ ඔබේ හර්ද සාක්ෂයට බොඳින් තට්ටු කල්ලාහන්න නෑ. ඔබේ ජීවිතයට යම් ප්‍රශ්නයක් දුකාක් ගැටළුවක් වියෝවක් අහිමිවීමක් නැතිවීමීමක් සිද්ධ වුුණොත් ඔබ මොකොද කරන්නේ. ඔබේ තැදි කර්මය කර්මපාලි ශ්වාසය මතු කල්ල ගන්නවාද එතන්දි මතු කල්ල ගන්න නැහැ. ෙද ඔබ ගටෙනනවා රන්ඩුවෙනවා බැනගන්නවා ගහගන්නවා අරක්කු ොන්න නවා ද විනිසා? අන්න බලන්නකෝ කර්මය කර්මඵල විශ්වාසට අදාළව අනේ මේ අකමැතිදේ මට සිද්ධ වනේ මන් සංසාරය කලාව් අකුසලයක් නිසා මයි කියලා අකුසලෙන් මිදෙන මාර්ගගේව නාර්ේෂ්ටාංගික මාර්ගෙට ඔබේ න්නේ නැහැ ඔබේ බිනිතගෙන් ඔබට හිත්වේදනාවක් ෙදදිී ඔබේ සැමියයාගෙන් ඔබට හිත්වේදනක් ෙද්දේ. ඔබ හිතන්නේෑ දෙයනේ මේ හිත්වේදනාව මට ලැබුණේ මන් සංසාරයේ මගේ සැමියාට බිරිඳට හිත්‍රදීම් දීලතිීනවා කෙළේ හිතන්නේෙ නෑ. අන්නරණ්ඩුවෙනවා බැනගන්නවා අගහගන්නවා කර්මය කර්ම පල විශ්වාසය නෑපංහතුනේ. ඒ වගේම තමන්ගේ දවා දරුව තමන්ට අකීකරුවෙනකොට අම්මතාත්තට අකීකරුවෙනකොට ඒ අම්මතාත්තා මොකද කරන්නේ. දරුවවාට දඩුව අම් කරනවා අණඩුවෙනවා බැනගන්නවා දරුවා අයිං කරනවා කර්මය කර්මඵල විශ්වාසට දාල හිතන්නෑ පිංහතුනේ. අනේ මගේ දරුවා මට අකීකරුවවෙන්නේ සංසාරයේ මම දරුව හැටියට මගේ අම් මතාත්තාට අකීකරු වෙලා තියෙන නිසා කෙලෙයා දකින්නෑ පිහතුනේ කර්මය කර්ම පල විශ්වාසට දාලයා ප්‍රශ්න දකින්න නැහැ. එයා තවතවා අකුස්සලයක් විපාකටෙද්දේ. තව තවාකු සල් කරගන්නවා. ඒවගේමයි ඔබ දකින්න ඔබට සැපබේදනාවක් එද්දී ඔබ සතුටු කරන ජයයක්ග්‍රහණයක් එද. ඔබ ඒ කර්මය කර්මපොල විශ්වාස දානවාද නැහැ ඔබේ ජීවිතයට ජයයක්ග්‍රහණයක් එෙද්දේ හොබේ ජයග්‍රහණයෙන් සතුටු වෙනවා විනෝද වෙනවා පිංහතුනේ සාධධානවා ලෝබ දදේශමෝහයන් ඇති කරගන්නවා දැම් බලන්න ඔබේ දරුවෙක් විභාගෙන් සමත්වනවා කියන්න හොඳ. උබමොකද කරන්නේ අනේ මගේ දරුවා මේ හොඳින් ශිෂෂත්වෙන් සමත්තුනේ උසස් පලින් සමත්තුුණේ බෙර මේ දරුවාගේ පෙරපින නිසාමයි. අනේ මං මේ දරුවා පන්සලට එක්කං ගිහිල්ල බෝධි පූජාතියල බෝධි වන්දනා කරලා මේ දරුවාට තවතව පින ශක්ත්තිමත් කරනවා කියලා කරනවාද නැහැ. ඒ දරුවා පුතේ ඔයා හොඳින් විභාග සමත්තුනා මෙන්න ඔයාට මීටත්වඩින ෆෝර්න් එකක් කියලා ටෙඩිෆෝර් එකක් කරන්දෙනවා. මෙන්න ඔයාට බයිසිකලයක් කියලා බයිසිකලයක් කරන්දේනවා. අරන්දීල ඒ දරුවා ැ නැවත්ත ලෝබදේශමෝහයන්ට කොටු කරනු. ඇයි පිංවතුන සැප වේදනාාව ඇති වුණේ කොහොමද කියලා කර්මය කර්මඵල විශ්වාසයට හදල දකින්නේ. ඔබ හිතන්න ඔබට ලස්සන රූපයක් ලැබුණ කියලා. ... ඔබ ලස්සන රූපයක් ලැබුණේ ඔබේ අම්මා තාත්තා ලස්සන නිසා පමණක් නෙවේ පිහතුනේ එකට හේතුවක් තියෙනවා ඔබ ලස්සන රූපයක් ලබන්න ඔබ සංසාරයේ මල්වට්ටි දහස් ගානක් පූජ කල්ල තියෙනවා ඔබ ලස්සන ජීවිතයක් ලබන්න ගිය ජීවිතේ බෝමලු දහස් ගානක් ඇමදල තියෙනවා ඔබ ලස්සන ජීවිතයක් ලබන්න ගිය ජීවිතේ මෛත්‍රී චිත්තයන් දස්ගානක් ලබල තියෙනවා නමුත් පිංහතුනි අපි ලස්සන ජීවිතයක් ඉදිරයේ මේ කර්මය කර්ම පල විශ්වාසය දකිනවාද අපි දකින්නේ. රූපය මමේ කියලගන්නවා මගේ කියලගන්නවා මගේ ආත්මය කියලගන්නවා. මේ රූපය කාමත් චන්දයන්ගෙන්ම සරසනවා පිංහතුනිි. ලෝබදේශමෝහයන්ගෙන්ම සරසනවා පිංහතුනි පින පව උදෙසා. පියායෝජනය කරනවා පින පවඋදසායෝජනය කරනවා එනිසා නිරේ තුරුවම කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගන්න සම්මාධිට්්‍ය අර්ථයක් ඉං අදහස් වෙන්නේ ඔබේ ජීවිතයට දුකක් ආවත් සැපක් කාවත් පිහතුන කර්මය කර්මඵල විශ්වාසයට දාලා ඒ දුකයි සැප නැවත පින කුසලය උදෙසාම යොමු කරන්න බ දක්ෂවෙන්න ඒ සුන්දර සම්මාධිට්්‍යිය සම්මාධිට්්‍යිය ඊළඟ ආර්ථය තමයි ඕපපාතිික සත්වයින් උපදිනවායි කියන විශ්වාසය පිංහතුනී අපිට විශ්වාසයයක්තියෙන් ඕනේ අපි සෝවාන් පලට පත්වෙලා නැත්තං අපි මැරෙන මොහොතේ පිංහතුනේ බිත්තරේක ගිහිල්ල උපදින්න පුළුවන් මංහොදා කාරෝම දන්නවා මෙතන ඉන්න කිසිම කෙනෙක් මොහොතක්වත් හිතලනෑ අනේ මාව ඊළග ජීවිතේ බිත්තරේක උපදී කියලා මෙතන ඉන්න කිසිම කෙනෙක් මොහොතක්වත් හිතලනෑ අනේ මාව ඊළග ජීවිතේ ඕපපාතික පණුකුණේක ඉපදී කියලා අනේ මාව ඊළඟ ජීවිතේ තිරිසන් සතකුගේ මෞකුසේ ඉපදෙයි කියලා ඇයි පිංහතුනේ හිටතුවේ නැත්තේ සම්මාධිත්‍යය දුරුවලයි. සම්මාධිට්්‍යය දුරුවලයි. අස්සි්චිසි දඟනය පූජාකරපු මල්ලිකා බිසව බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා අමතපු මල්ලිකා බිසව පිංහතුන මරනාසන්න මොහොතේ අකුස්සලයක් සිහිපත් වෙලා සතියකට ඕපපාතික පණුකුලේකට වැටෙන්නේ. එනම් අපි ගැන කිනම් කතාවද්ද පිංහතුනිේ. අපි ගැන කිනම් කතාවදද ඒමනං ඔබ තුළ මිශ්වාසයක් තියන්න ඕනේ. සම්මාදිිට්්‍යයට අදාලව දෙයනේ මන් සෝවාන් පලේට පත්වෙලා නැහැ. එනිසා මාව බිත්තරේක පටිට්ට සෞපන්නව ඉප දෙන්න පුළුවන්. මාව පනුකුලේක ඕපාතිකෝ පඩිච්ච සෞපන්නව ඉප දෙන්න පුළුවන්. මාව ඕපපාතිකව නිරිස්සතෙක් ප්‍රේතෙක් බහිරවේ කුම්බාන්්ඩෙක් යකෙක් යක්ෂණයක් වෙලා ඉප දෙන්න පුළුවන්. මාව මෞකුසක මිනිස් මෞකුසක තිරිසන් මෞකුස ඉපද දෙන්න පුළුවන්. පිඟතුන සම්මාධිත්්‍ය ර්ථයයා ඒ අර්ථය අපි නුවින් දකින්න ඕනේ නුවනින් මෙෙහි කරන්න ඕනේ එහෙම නොවනොත් අපි මොකද කරන්නේ අපි තුළ විශ්වාසය නිසාම අපි තුළ සකස්වෙන සෑම සිතුවිල්ලක දිම අපි දකින්නෝනනි මේ සිතුවිල්ලමාව බිත්තරේ කුප්පතකට අරං්‍යයයිද. මේ සිතුවිල්ලමාව පනුකුලේ කුප්තකට අරංඥයිද මේ දේශසිත මාව තිරිසංකුලේකටාරං යයිද. මේ ලෝපසිත මාවෝපපාතික ප්‍රේතෙක් භවට අරං යයිද පිංහතුන ඔබ එහෙම හිතන්නේ නැහැ. කවදාක්වා අහිතනෑ බිත්තරේ ගුපදී පණුකුලේ ගුපදී කියලා. මොහොතක්වා අහිතන් නෑ දෙයනේ අර මල්ලිකාබිසව පණුකුලේක ඉපදේවා. වර්තමානය අපි බලන්න කොච්චරණන් දැ මේ දවස්සවොල බිත්තර මිල ගොඩා කියලයි කියලා කෑගහනෝ. මුංගාක්ක අය බිත්තරවල්ට එක්කො ඇලෙනවා එක්කො ගැටෙනවා. එක්කො බයිනවා. පිංහතුනේ මෙවැනි සිතුවිලි මරනා සන්න මොහොතක මතු වුණොත් අනි වාර්යෙන් අපි බිත්තරයෙකුපදිනෝ. ඔය බිත්තර උපාධානය කරගෙන කෑගාන දඟලන ව්‍යාපාරික මහත්තුරුක් බිත්තර නිෂ්පාදකයෝ. ිත්තර තුෂ්නාාවතුළමයි ඉන්න පිංහතුනි මේ ජීවිතයේ කෝටිපතිය වෙන්න පුළුවන් නමුත් මරනාසන්න මොහොතේ ඔය බිත්තර තුෂ්නා උපාධානයන් නැති වුුණොත් අනිවාර්යම ඒයයි කි කිලි බිත්තරේෙම උපදිනවා මෙවැනි බයානක බවාන තුරක් අපිට තියෙනවා අපිතාම සෝවාන් පලට පත්නොන් නිසා එනිසා පිංවතුන සකස්වෙන සෑම සිතවිල්ලක් ඉදිරියම සතියසිහි ඇති කරගන්න මේ සිතුවිල්ලමාව විත්තරේ කඋපතකට අරං යයිද. මේ සිතුවිල්ලමාව ප්‍රේතු උපතකට අරං යයිද. මේ සිතුවිල්ලමාව තිරිස්සන් උපතකට අරං යයිද පිංහතුනේම සතිය සී ඇති කර ගැනීම සම්මා දිට්ටියයේ සුන්දරාර්ථයක් පිංහතුනි ඒ සිහියෝපට නැත්තාං ඔබතාම හිතලවත් නැත්තං මම බිත්තරේ කුපදී කියලා පිහතුනේ. ඉං අදහස් වෙන්නේ සම්මාධීත්්‍යය දුර්වලභාාවය. මෙන්න උපමාව බුදුරයන් වහන්සේ කියනවා මෙපමනමයි සද්ධාාව ඇති කරගන්න කියලා. ඊළඟ කාරණය හතරවෙනි කාරණය පිංහතුනේ ධානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය. මං ඔබට කිව්වෝොත්. ඔබට ධානේ ආනිසංස සීලයේ ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙනවාද කියලා ඔබ දෙපාරක් හිතනෑ පිංහතුනේ. ඕ කිය ලයි කියන්නේ පිංතු මංගේ කයිකවේ සම්මාතට්්‍යය ගොඩක් ගැඹුරුයි. ඒ නිසාමයි අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අහිමි වුණේ. මේ ශාසනයත්තාම අහිමි වෙමින් පවතින්නේ කයි පිංහතුනිි ඔබ හිතන්න දානය ආනිසංසකුමක්ද වර්ණය සැපය බලය පිංහතුනිි. වර්ණය සැපය බලය, ඔබ වර්ණය සැපේ බලය බලාපොරොත්වෙන් දන්දෙනවා මෙතන නැහැමෝම දන්දෙනය किසි ප්‍රශ්නයක් නෑ ඔබ දන්දීලා වර්ණය සැපේ බලාපොරොත්වෙනවා නමුත් පිංවතුනේ ඔබ පෙරජීවිතේ දන්දීලා මේ ජීවිතේ මහේෂක්්‍ය භාවය ප්‍රබූභාවය ධනවත්භාවය ලැබු කෙනෙක් දැක්කොත් මේ නං ධානේ පලෙ ඔබ දකි නෑ පංවතුනේ දුර්වලතාවේ ඔබ දන්දීනා වර්ණය සැපය බලය ප්‍රාර්ථනා කරනවා නමුොත් පෙරජීවිතේ දන්දීලා මේ ජීවිතේ මහේෂක්ක ප්‍රබූ ධනවත් කෙනෙ දැක්කොත් මේනං ධානේ පලය කෙල ඔබ දකින්න එක්කො ඇලෙනවා එක්කො ගැටෙනවා ඔබ දුොප්පත් කෙනෙ දැක්කොත් මේනම් පෙර දන් නොදී මේ පලය කෙල දකින්නෙ නෑ එක්කො ඇලෙනවා එක්කො ගැටනවා අපිට සම්මා සමාධියකට යන්න පුළුවන් වෙයිද. සම්මා දිිට්ටියේ හතරවෙනි අර්ථයේදීම අපි ඇලීම් ගැටීම් මොල්ට යන වනං අපිට කවදක්ව සම්මා සමාධියකට යන්න බෑපිංහතුනි. ඒකයි අපිට සම්මා සම්බුද්ධ ශාසනය අහිමි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේඋතුම් අර්ථයන්න අපිට කියන්නේ ලෝකය හදන්න නෙමේ, අනේ සමාජයේ දුප්පත් ඒ නිසාපි දු්පත් ජනතාව නගා සිටුවන්න කියලා නෙමේ අපිට මේ ධර්මයන් පණවන්නේ. දුප්පත් කෙනා තුලිනුත්, පොහොසත් කෙනා තුළිනුත් සම්මා සමාධිමත්්‍යිතක් ඇති කරගන්න මුදට තේරුම් ගන්න. ලෝක හදන්න නෙමේ. දුප්පත්කම නැති කරන්න පහසත්කම වැඩි කරන්න එන්න නෙමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ශ්‍රාවිකාවට බුදුරජන් වහන්සේ මේ ධර්මය කියන්නේ. පොහොසත් ගෙනා දුප්පත් කෙනාත් උපයෝගී කරගෙන ඔබ නිවන කරායන්න. ඔබ නිවන කරායන්න ඔබ නිවන කරායන්න ඔබ හිතන්න මේ ගමේ දුප්පත් කෙනෙක්ඉින්වා එයා ඉප දෙන්නේ ගමේතින ග්‍රාමීිය රෝහලේ එයා ගාමීිය රෝහලේ ඉපදලා තරුණ වයිසටේනවා දුප්පත් එයායට කල්්‍යයාන මිත්‍රාශ්‍රයක් ලැබෙනවා. ඒ කල්්‍යයාන මිත්‍රයාට කියනවා. මෙන්න ධානේ ආනිසංස කියලා. වර්ණය සැපය බලයමයි ධානය ආනිසංස කියලා. අනේ මේ තරුණයා එදායි දන් දන් දෙන්න පටන්ගන්නවා. පන්සලට දන් දෙෙනවා ආරන්නට දන්දෙනවා දුගගේ මගගේ ආචකයින්ට දන් දෙෙනවා තිරිසං සතුන්ට දන් දෙෙනවා දෙන්න දෙයක් නැහැ නමුත් තිීනදේ දන් දෙෙනවා. සද්ධාවෙන් දන්දෙනවා. කර්මය කරර්මඵල විශ්වාසෙන් දන් දෙෙනවා සිිල්වත්ව දන්ද දෙෙනවා. ජීවිත කාලෙම දන්දෙනවා පිංහතුනේ අනිත්ත එහට බහිනවා මේ මනුස්්‍යයාට මොලේ හොඳ නැද්ද දන්නේ. හැම දාමදානය හදාගෙන පන්සල්ට යනවා ආරන්නටයනවා සත්තුන්ට කන්න දෙවා. මේ මනුස්්‍යයට මොලේ හොඳ නැද්ද වෙන වැඩක් නැද්ද දන්නේ කියලා සමාජයාට බහිනවා එයා ඒ වහන්නේ එයාට වැදදත්වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ පිංහතුනි ඒ උතුම් ධර්මයයි. එයාමුළු ජීවිත කාලෙම, පරිප්පුයි බතුවියි තිබ්බොත් පරිප්පුයි බතුයි දන් දෙනවා. පොල් සම්බෝලයි තුයි තිබොත්, පොල්ස සම්බෝලයි බතුයි දන්දනවා. මෙම දන්දීලා එයා මැරෙනවා. මැරෙන මොහොතේ එයා දුන්නාාවූ දාානයන් තුෂ්නාාවෙන් උපාධානය කරගන්නවා. එයා නම මාසෙකට පස්සේ එයා නැවත ඉප දෙෙන්න්නි පිංහතුනේ කොළඹ තියන ලොකුම පෞද්ගලි රෝහලේ. එයාගේ අම්මතාත්ත ප්‍රකෝටිපති අම්මතාත්ත දෙන්නේෙක් එයා උපදින වෙලාවෙමරම් පෞද්ගලික රෝහලේදී කෝටි ගානක ධනේකට හිමිකරුවෙනවා. පිංහතුනේ ඒ අහිංසකට ධනපති පන්තිය බංගවේවාකීම සාධාරණද සාධාරණනෑ පිංහතුනේ ධනපති පන්තිය බංගවේවාකීම සාධරණ නැහැ මොහොදොව්වාපු ගමනක්තියනවා. එනිසා ඔබ දන්දීලා වර්ණය සැපේ බලය ප්‍රාත්ථනා කරනවා වගේම ඔබ දක්ෂවීතුයි. පෙරජීවිතවල දන්දීලා මේ ජීවිතයේ වර්ණය සැපේ බලය ලැබූ සෑම දනවත් මහේෂා්‍ය ප්‍රභූ කෙනෙක් දකිද්දි. මේ නං දානේම පලයක් කියලා දකින්න. අන්න පංහතුනේ ඔබට සම්මා සමාධීට මාර්ගය. බුදුරජාණන් වහන්සේ මේ අර්ථයන් දේශනා කරන්නේ. ධනවත් කෙනට ඇලෙන්නවත් දුපපත් කෙනාට ගැටිලවත් අපේ නිවනාහිමි කරගන්න නෙමේ. එනිසාඔබ දක්ෂවෙන්න මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට දුප්පත් පෝසත් භාාවය නැති කරන්න නෙමේ අවිද්‍යාවෙන් ඉපදුන ලෝකය සංස්කාරයන්ගෙන් පෝෂණය වෙන්නේ. ඒ සංස්කාරයන්ගෙන් පෝෂණ වෙන ලෝකයේ. අපි දුප්පත් පොහසත් භාවය නැති කරන්නේ යනවනං අපි. විද්‍යාවේ ජාති අන්දයින් මයි පිංහතුනේ. ඉංසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය දේශනා කරන්නේ. දොප්පත්කම නැති කරලා පොහොසත්කම ඇති කරන්න නෙමේ මේ ධර්මය දේශනා කරන්නේ. දක්පතාත් පොහොසතාත්තුලින් ඔබට නිවන මතු කරගන්න. ඔබට නිවන මතු කරගන්න අනසුන්දල් සම්මාධිත්්‍යය. ඒකයි බුදුරජන් වහන්සේ නියස්සිලට පස්්ටිකක් කරන් කියන්නේ. තෙරුවන් කෙරහි සද්ධාව මේසා දුර්ලබයි කියලා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් අහිමිවීමට හේතුව මෙතන අයිතියන පිංහතුනේ. එළඟට සීලයේ ආනිසංස පිළිබඳ විශ්වාසය මොකද පිහතුනේ සීලේ ආනිසංස ජනප්‍රිය භාවය දෙකයා ඕනම අභියෝගයකට මූුණ දෙනවා. තුන එයාගේ බවභෝග සම්පත් ආරක්ෂාවෙනවා. සිහිමුලානොවී මැරෙනවා සුගතිය ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කන සීලයේ ආනිසංස විශ්වාසය පිංහතුනී අපිට මේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙනවාද. මං හොදාකාරෝ දන්නවා ඔවු කියලා ඒ නිසයි ඔබ නිරේතුරුවම පංච සීලය උපෝසත සීලයන් සමාධන් වෙන්නේ. ඔබ ජනප්‍රියභාවයට කැමති. ඔබ ෞබෝග සම්පාත් ආරක්ෂාවෙනවාට කැමති ඔබ ඕන මාබියෝගට නොබියෝ මූුණ දෙන්න කැමති නමුත් පංහතුනිි ඒ කැමැත් ඔබත් රඟති බත් සම්මාධිට්්‍යිය ඊට වඩා ගැම්ඹුරුයි පිංහතුනිි ඔබ ජනප්‍රියභාවයට කැමති වගේම මේ සමාජය තුළ කොච්චර ජනප්‍රිය චරිතතියෙනවාද ක්‍රීඩා ශේස්ත්‍රය ගන්න කලා ශේෂත්‍රය ගන්න දේශපාලන ශේත්‍රය ගන්න අධ්‍යාපන ශේස්ත්‍රය ගන්න පිංහතුනේ කොච්චරනම් ජනප්‍රිය චරිත තියෙනවාද නමුත් ඒ ජනපපිය චරිත පෙරජීවිතේ සීලේ පලය කියලා ඔබ දකිනවාද දකින්නේ එක්කෝ ජනප්‍රියට භාවයට ඇලෙනවා එක්කො ගැටෙනවා පිංහතුනි ගැටිලා. අනුන්ගේ ජනප්‍රිය භාවයතුළින් අපි සම්මා සමාධිය අහිමි කරගන්නවා. අනුන්ගේ ජනප්‍රිය භාවය තුළින් අපි නිවනහිමි කරගන්න පිංහතුන එසා බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය අපිට දේශනා කරන්නේ. ජනප්‍රියෙනාත් ජනප්‍රිය නොවන කෙනාත් තුළින් ඔබට සම්මා සමාධිය කරා යන්නයි. ඔබට නිවන කරා යන්නයි. එහමනැතුවල් ලෝකය හදන්න නෙමේ මේක නොහැදන ලෝකයක් පිහතුනේ. එනිසාඔබ දක්ෂවෙන්න සීලයේ ආනිසංස පිටිබඳ විශ්වාසය ඇති කරගන්න ඔබට ඕනෙනම්. සමාජයේ ජනප්‍රිය කෙනෙක් දැක්කවොත් මේනං සීලේ පලයමයි කිය දකින්න. පිංහතුනේ. ගෙදර ජනප්‍රිය කෙනෙක් ඉන්නවා. දරුව පස් දෙෙනැකිඉන්න ගෙදර එක දරුවෙක් කරි වඩා ජනප්‍රියයි අපි දකින්න ඕනේ. ඒ දරුවා පවුලේ ජනප්‍රිය කෙනා බවට පත්තුනේ අනි දරුවෝ හත් පස් දෙනාට වැඩිය එයාගේ සීලේ ශක්තිමත් පෙරජීවිතයක පිංහතුනේ. පන්ති කාම්බරයක දරුව හතලිස් දෙෙනගෙන් වඩා ජනප්‍රිය දරුවෙක් ඉන්නවාවනං පිංහතුනේ එක සීලේ පලයක්. ගමක ජනප්‍රිය කෙනෙක් පන්සලක ජනප්‍රිය කෙනෙක් රටක ජනප්‍රිය ඉන්නවනං පෙරජීවිතය සීලේ පලයක්. එතකොටේ ජනප්‍රිය භාවය දකිද්ද අපි ධරමයක් දකින්නේ. අපි ධරමයක් දකින්නේ. නමුත් ඕනෑම කෙනෙක් ජනප්‍රිය වෙද්දී අනිවාර්යමයා සිල්පද බිඳගන්න අපඉංහතුනි ඒ ගැනඔබ කලබල වෙන්නපා. ඒ ගැන ඔබ කලබල වෙන්නපා. ඒ අඒ සිල්පද බිඳගත්තාත් ඔවුන් ජනප්‍රිය වුණේ පෙරසීලේ ශක්තිය නිසා. මේ ජීවිතය ඔවුන්ගේ ජනප්‍රිය භාවය තුළ සිල්පද බිඳගන්නවා නං ඊළඟ ජීවිතයේ ඒ අය උපදින්නේ අනාත නිවාසවල පිංහතුනේ. අනාත නිවාසවල ජනප්‍රිය භාවය බින්දුවට වැටිලා. ඒ විශ්වාසය ඔබට තියෙන් ඕනේ. එනිසා ඔබ දාානයේ සීලයේ ආනිසංස පිළිබඳ විශ්වාසේදී ඔබ ලෝකයා සමඟ ගැටෙන්න්න ඇලෙන්නේ අන්නෙපා. ජනප්‍රිය කෙනාතුළෙනොත් වර්ණය සැපේ බලි වැඩි කෙනා තුළිනොත් පිංගතුනි ඔබ සමාධියයට මාවත ඇති කරගන්න. ඇලෙන්න ගැටෙන දිසාවෙන් බැහැරවෙලා ධර්මය උපේක්ෂාවෙන් දානේ සීලේ ආනිසංස දෙස බලන්න එවතුම් සම්මා දිත්‍යයි පිංහතුනි. සම්මාදිිට්ටිය ඊළඟ ආර්ථය තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිපඳ විශ්වාසේ. ඔබට අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙන් ඕනෙ පිංහතුනි අම්මා තාත්තාට බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා බ්‍රක්්මයා කියල. මහාබ්‍රක්්මයා ලෝකයේ දෙස බලන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් ඔබේ අම්මා තාත්තා ඔබ දෙෙස බලන්නේෙත් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන්. ඒවගේමයි බුදුරජාණන් වහන්සේ ආනන්තරිය පාපකර්මයන් දෙන දේශනා කරනකොට අපිට කියනවා. අම්මා තාත්තා මැරීමත් ආනන්තරිය පාපකර්මයක්, රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාපකර්මයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අනාගාමී කෙනෙක් මැරීම ආනන්තරිය පාපකර්මයක් කියලා දේශනා කරන්නේ එහමනම් පිංහතුනේ. ඔබේ නිවසේ ඉන්න අම්මා තාත්තා. අනාගාමි උත්තමයකුට වඩා ශේෂ්ඨ තැනක බුදුරජාණන් වහන්සේ දේශනා තියල තියෙනවා. එනම් බලන්න ඔබ කුඩා දරුවෙක් වේවා ලොකු කෙනෙක්වේවා ඔබේ නිවසෙයි නම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයක් පිංහතුනේ රහතන් වහන්සේ කිය අර්ථයක් ඇයි ඔබේ නිවසට බුදුරජාණන් වහන්සේ මහාබ්‍රහ්මේක ගරහතන් වහන්සේකින් අර්ථය ගෙනවි පංහතුනිි දරුවන්ට පින ශක්තිමත් කරගන්න. දරුවන්ට කුසලේ ශක්තිමත් කරගන්න මොකද දරුවෙකුට යන්න දුරගමනක් තියෙනවා. මොකදදේ දුරගමන දරවා ළමා පාසලෙන් පාසලට අන්න ඕනේ පාසලෙන් උසස් අධ්‍යාපනයට අන්න ඕනේ උස සධ්‍යාපනයෙන් පස්සෙ ඇකයා ව්‍යාපාර කරන්න ඕනේ විවාහ වෙන්නඕනේ සමාජ වගකීම් දරන්න ඕනේ ඉංහතුන ජිගගමනක්්‍ය යන්න තියෙනවා. ඉනිසා දරුවාට මගවියදම අවශ්‍යයි ඒ ගමන ස්සාාර්ථය කරගන්න අන්න බුදුරජාණන් වහන්සේ මගවියදම දෙනවා නිවසට මහා බ්‍රක්්මේක් ගෙනල්ලා නිවසට රහතන් වහන්සේකින් අර්ථයක් ගෙනල්ලා එනිසා ඔබ දක්ෂවීතුයි දරුවන් හැටියට ඒ නිවස්සේ ඉන්නම් අම්මා තාත්තා මහා බ්‍රක්්මයාට උපස්ථාන කරලා ඊීකරු වෙලා ඒ අය සතුටු කරලා ඒ අයට උපකාර කරලා පිංහතුනේ මහා බ්‍රහ්මයා සතුටු කිරීමේ පින ඔබ ලබාගන්න. රහතන් වහන්සේ සතුටු කිරීමේ පින ඔබ ලබාගන්න ඔබ එහෙමක් නොකලොත් ඔබට අනාගතයේ මගවියදම ඔබට නැතුව යනවා. ඔබ අනාගතයේ අසාර්ථක කරගන්නවා මොකද පිංහතුන මේ උපදින දරුවෝ කියන්නේ. බ්‍රක්මෝකෙන් එෙනයනෙ මේ මේ උපදින දරුව කියන්නේ සස්්‍රීක දිව්‍යතලවලින් එන අයනෙ මේ බුදුරජාණන් වහන්සේ කියනවා. සස්්‍රීක දිව්‍යතලවල දෙවියෙක් නැවත සුගතියට එනවා කියන කාරණය දුර්ල බයි කියලා එහෙමනම් පිංගතුනේ මේ ඉපදන දරුව කියන්නේ. බ්‍රක්්මලෝකෙන් සස්්‍රීක දිව්‍යතලවලින් එනයනෙ මේ එහෙම අයත් සීයට පහක් දහයක් ඇති. මේ උපදින දරුවෝ කියන්නේ මේ මනුස්ස සමාජයේම ජීවත් වෙලා වයසට ගිල්ල නැත්තන් තරුණවයේ මැදිවයේ මැරිලා තුෂ්නාපච්චයා උපාදානන් කියන ධර්මතාවේ තුළ ආයිමත් මෞකුසකම ඉපදෙනවා පිංහතුනේ එනම් මේ ඉප දෙෙන දරුවෝ අපේ සමාජයම තුළ ජීවත්වෙන පෙරජීවිතේ ජීවත් එච්චාය මයි පිංහතුනේ එනම් ඔබ හිතන්න අපේ සමාජය සිල්වත්භාවේද වැඩි දුසිල්වත්භාවේද දුසිල්වත්භාවේ වැඩී. අපේ සමාජයේ ලෝබදේශමෝහයන්ද වැඩි අලෝබාදේශමෝහයන්ද වැඩි ලෝබදේශමෝහ වැඩී පිංහතුනි ඒනම් අපි නිහතමානීව තේරුන්ගන්න ඕනේ අපේ දරුවා තුළත් අකුසල්තියනව පිංහතුනේ අකුසල්තියෙනවා. ොද ගොඩාක් ලෝබ දේශමෝහ වඩන සමාජකයි අපි ජීවත්වෙන්නේ. මේ අය මැරිලා පටිච්ච සමුපන්නව ඉපදනකොට විපාකෙට එන්න ගොඩා කකුසල්තියනවා. බුදුරජණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් දකිනවා දැකලා සම්මාදිට්ටියට අම්මා තාත්තාගේ ගුණයන් දෙනවා ඇයි. ඒ මහා බ්‍රහ්මයාට රහතන් වහන්සේට, කියකරු වෙලා උපස්ථානය කරලා පිංහතුනේ පින ශක්තිමක් කරලා. අරකුසල් යටපත් කරගෙන තමන්ගේ අනාගතය ශක්තිමත් කරගන්න. මොකදේ දරුවවා අනාගතයේ මේ සියලු අභියෝගයන් ජයාරගෙන ඒ දරුවත් අනාගතේ ගුණාත්මක මහාබ්‍රක්්මයෙක් වෙන්න ඕන පංහතුනේ. ගුණාත්මක මහා බ්‍රක්්මෙක් වෙන්න ඕනේ. බදුරහන් වන්සේ මොකද කරන සම්මාධිට්‍යියයෙන් එක පරම්පරාවක් උපයෝගී කරගෙන තව පරම්පරාවක් ගුණාත්මක කරනවා පිංහතුනේ. එක පරම්පරාවට මහා බ්‍රහ්මයා කියන අර්ථයදීලා ඒ අර්ථය තුළින් අනාගතයේ යහපත් ගුණාත්මක මහා බ්‍රක්්මයෙක් බිහි කරනවා සුන්දර සම්මාධී්‍යය පිංහතුනේ. එනිසා දරුවන් වන ඔබ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධහ වැති කරගන්න නං ධර්මරත්නය සංග රත්නය කෙරෙහි සද්ධා වැතිකරගන්නනං සම්මාධිත්්‍ය ශක්්තිමත් කරගන්නනං පිංහතුනි ඔබට සම්මා සමාධිය කරා යන් අවශ්‍යනන් නිවනකරායන් අවශ්‍යනං පිතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කලාව් අර්ථය තුළ ඉන්න. එහෙම නැතු ඔබ හිතුනත් මගේ අම්ම කොහොමද මහාබ්‍රක්්මයෙක් වෙන්නේ මගේ අම්මට කේන්තියනවා මගේ තාත්ත කොහොමද මහාබ්‍රක්්මයක් වෙන්නේ අම්මායික අණ්ඩු කරනවා බීලා ගෙදරෙනවා. පිංහතුනි. ඕවා හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට කියල නෑ. ඔබට අවශ්‍ය නිවනනං ඔබට අවශ්‍ය සම්මාධිට්ටියනං ඔබට අවශ්‍ය අනාගතයේ ගුණාත්මක මහාබ්‍රක්්මයක් වෙන්නනං පිංහතුනි. බුදුරයන් වහන්සේ හිතන්න කිය පුතැන නවතින්න. හිතන්න කිය පුතන නවතින්න. ඔබේ අම්මා කේන්ති ගන්නවවානං ඔබේ තාත්තා බීල ගෙදරඇවිල්ල රන්්ඩු කරනවනං පුතේ එක අම්ම තාත්තගේ වරදත්නෙමේ. ඔබේ වරදා. ඔබ සංසාරයේ අම්ම තාත්ත කෙනෙක් වෙලා ඔබේ දරුවන්ට ඔය දුකදීලතිීනවා අන්න කර්මයකන් පල විශ්වාසය කර්මයකන් පල විශවාසය ඔබේ අම්ම තාත්තත් එක ගැටෙන්නේ. ඔබ කේන්තිගන්න අම්මාවත් මහා බ්‍රහ්මේ කිය දකිනවා ඔබට වැදගත් අම්මනමේ බුදුරජාණන් වහන්සේ. ඔබ බීමත්ව ගෙදරෙන තාත්තාත් මහා බ්‍රක්්මේ කැටියට දකිනවා ඔබට වැදගත් තාත් අනිමේ බුදුරජාණන් වහන්සේ. ඔබ බුදුරජාණන් වහන්සේ වැදගත්කොට ගත්තොත් පමණයි ඔබේ අම්මා තාත්තාත් ඔබ වැදගත්කොට ගන්නේ. නි බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ටියේදී. ඔබේ අම්මා තාත්තාවත් උපයෝගී කරගෙන ඔබට සම්මා සමාධයට මාර්ගයයි කියල දෙන්නේ. ඔබට නිවනට මාර්ගයයි කියල දෙන්නේ. ඇලීම් ගැටීමොල්ට නමේ. ඔබ අම්මා මහා බ්‍රහ්මයා හැටියට නොදකිනවා නං අම්මා තාත්තා අනාදාමි උත්තමයකුට වඩා ශ්‍රේෂ්ටයික ලඔබ නොදකිනවා නං. ඔබ එක්කො ඇලෙනවා ඔක්කු එක්කො ගැටෙනවා ඔබ සම්මා සමාධිය අහිමි කරගන්න අප පිංගතුනේ ඔබ නිවනාහිමි කරගන්නවා ඔබ අනාගතයේ ගුණාත්මක මහා බ්‍රහ්මයක් කියන අර්ථය අහිමි කරගන්නවා ඇයි ඔබ අකුසල් යටපත් කරගෙන නැගී සිටීමේ ශක්තිය ඔබට අහිමි වෙනවා ඔබ ළමා කාලෙදිම දුරාචාරයට යොමු වෙනවා ළමා කාලෙදිම මද්‍රවවල්ට යොමු වෙනවා මජන් ළමා කාලෙදිම වැරදි ආස්ට්‍රියන්ටයොමු වෙනවා ඔබ ජීවිතේ විනාස කරගන්නා පිංහතුනේ. එනිසා ඔබ බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් නං. ඔබ තෙරුවන් කරේ සද්ධාවට කැමැති දරුවෙක් නං බ සම්මාධිට්්‍යියයට ගරු කරන දරුවෙක්නං. ඔබේ නිවස්සෙයින් නම්මාතාත්තා මහා බ්‍රක්්මේක්හැටියට රහතන් වහන්සේ නමක් ැටියට දැකලා. ඒ අම්මතාත්තා සතුටු කරලා ඒ අම්මතාත්තා කැමතිදේ කරලා ඒ අම්මතාත්තට උපස්ථානය කරලා ඒ අම්මතාත්තා සද්ධාවෙන් සීලයෙන් තයාගෙන් ප්‍රඥාවෙන් පෝෂණය කරලා පංහතුනී ඔබ අනාගතයේ ගුණාත්මක මහා බ්‍රක්්මෙක් වෙන්න එක පරම්පරාවක් උපයෝගී කරගෙන ඊළඟ පරම්පරාව ඔබ ශක්තිමත් කරගන්න ඔබයි සේ නොකොළොත් පිංහතුනී මේ ශාසනයට ලොකු අනාගතයක් නැහැ ඒක හොඳින් තේරුම් ගන්න. ඊළඟ පරම්පරාව ගුණාත්මක භාවයට පත්වන්න නං. ඊළඟ පරම්පරාව තුළ මේ උතුම් සද්ධර්මය අර්ථයන් ශක්තිමත්වෙන්න නං ඔබ මේ ජීවිතේ මේ මොහොතේ ඔබේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයක් රහතන් වහන්සේ නමක් හැටියට දකින්නම වෙනවා පුතේ මොකද. අපේ පිටිපස්සේ. අප්‍රමානා කුසල්තියෙනවා අපේ පිටිබස්ේ අප්‍රමාණ සිල්පද තියෙනවා නමුත් තුෂ්නා පච්චයා උපාදානං කියන ධර්මතාවේ තුළ අපි මනුස්ස දරුවෝලා ඉපදුනා එනිසා දෙමාපියන් දක්ෂවීතුයි මේ කාරණය තේරුම් ගන්න දරුවනුත් දක්ෂවීතුයි තේරුම් ගන්න පුංචි වැරදීමකදී දරුවන්ගේ හිත නොමඟට යන්න පුළුවන් එක දරුවන්ගේ වැරදක් නෙවේ අවිද්‍යා පච්චයා, සංකාරා, සංකාරපච්චයා විඤ්ඥානං, සංස්කාරයන් තාදාලවයි අපේ දැනීම් සකස් වෙන්නේ. වැරදි දැනීම් මැතිවෙනවනං දරුවට බැනල ගහල හරියන්නේ සංස්කාරයන් වෙනස් කරන්න ඕන පින්ගතුනේ. ඒ සංස්කාරයන් යහ පත් දිසාාවට වෙනස් කරන ධර්මයයි උතුම් සම්මාධීත්‍යය. එ අම්මාතාත්තාගේ ගුණයන් ගැනේහෙම කියලා සම්මාධීට්ටියට අම්මාතාත්තාලාටත් බුදුරජාණන් වහන්සේ අව්වාදයක් කරනවා මොකදදේ අව්වාදය. ඔබලා දෙමාපියන් හැටියට දරුවන් පෝෂණය කරලා ලොකුමහක් කරලා දරුවා විවාහ කරල දුන්නට පස්සේ දායාද පවරල විවාහ කරල දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ට. වෙන යුතුකම් පවරන්නනෑ පිංහතුනිි හොඳට ඒක තේරුම් ගන්න. දරුවන්ගේ යුතුකම්පක්ෂය දෙමාපියන්ට කරන්න තින ඉවරවෙන තැනක් තියෙනවා මොකක් දේවරවෙන තැන දරුවා දායාද පවරලා විවාහ කල්ල දුන්නට පස්සේ පිංහතුනි දෙමාපියන්ගේ යුතුකම් කොටස ඉවරයි. ඇයි බුදුරජාණන් වහන්සේ ඔබවේතනින් නවත් අන්න පිංහතුනි සුන්දර හේතු අක්තියනවා. ඔබවේතනින් නවත් අන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ දැන් ඔබට මහා බ්‍රක්්මයක්කන අර්ථය දුන්නා රහතන් වහන්සේ කියන අර්ථය දුන්නා නමුත් ඔබ දක්ෂවීතුයි දැන් ඔබ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න බුදුරජාණන් වහන්සේට කුතවේදී වෙන්න ඔබ කොහොමද කුතවේදී වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට සෑම අම්ම කෙනෙක් තාත්ත කෙනෙකුටම මහා බ්‍රක්්මයා කියන තැන දුන්නා රහතන් වහන්සේ කියන තැන දුන්නා දැං ඔබ බුදුරජාණන් වහන්සේට කුතවේදී වෙන්න පිංහතුනි දැංඔබ සැබෑ බ්‍රක්්මික් වන්න. ඔබ තෑම සැබෑ බ්‍රක්්මයකුණේ නෑ. සැබෑ බ්‍රක්්මයා කියන්නේ කවුද කාම රාග පටිගියාන් නිරෝධය කලා වූ. නාගාමී බ්‍රහ්ම උපතකට යන්න කියලයි බුදුරජාණන් වහන්සේ. ඔබව යුතුකම් පක්ෂයෙන් අතනන්නවත්තන්න පින්වතුනි කොතනින්ද. දරුවා දායාද පවල්ල විවාහ කරල දුන්නට පස්සේ දෙමාපියන්ගේ යුතුකම්නෑ. මුනුපුර බලන්න මිනිබිරියෝ බලන්න නැත්තන් ලේලිලන් ඇඳල එක රඩු කරන්න නැත්තං හයාමාට්ටටවයේ කලාා බාඩි වෙලා නමයාමාර්වෙනකන් ටෙලිනාටි බලන්න මේවා බුදුරයන් වහන්සේ කියලා නැහැ. ඔබට නිවන අවශ්‍යනං ඔබට සතරාපායේ මිදෙන් අවශ්‍යනං ඔබට සම්මා සමාධයක් අවශ්‍යනං මෙන්න සම්මාධිට්්‍යයෙන් ඔබට කියනවා. දැන් ඔබ මහා බ්‍රත්්මෙක්ුණා ඔබ රහතන් වහන්සේගෙන අර්ථය තුළ හිටියා දරුව කුසේ දරාගත්තා බිහි කලා මව්කිරි පෙව්වා දරුව නැලෙව්වා දරුවන්ගෙන් සතුටුනාා විනෝද වනාා දරුව ලොකුමහත් කලා පහසල් ගෙනනිච්චා දරුවෙක්තුළින් විඳින්න තියන සියලු සැපවින්ද පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ කියනා මෙතන ඉන්න සෑම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ම සංසාරයේ දරුවන් උදෙසා හෙලු කඳුලු මහසාගරයේ ජලයට වැඩි කියල පිංහතුනේ. අපි සෑම කෙනෙක්ම දරුවන් උදෙසා මහසාගරයේ ජලයට වඩා කඳුළු හෙළවා නමුත්තේ එකම දරුවෙක්වත් අපිට යිති නෑ පිංහතුනේ. ඒකම දරුවක්වත් අපිට අයිති නැහැ නමුත් අපි කවදාක්වත් අතීතය හිතල නැහැ අනේ මම කාම රාග පටි ග්‍යාන් නිරෝධ දෙව් මහා බ්‍රහ්මික් වෙනවා කියලා අපි සම්මාධීත්‍යය ජීවිතයට එකතු කරගත්ත නැහැ ඒ නිසාම අපි මේ ජීවිතය දරුව ලැබුවා නමුත් එකම දරුවෙක්වත් අපිට අයිති නෑ පංගතුනේ මටත් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කිටියා. ඒ අම්ම තාත්තමාව නොවිදිනා දුකක් විඳල මේ ලෝකෙට බිහි කරලා ලේටික කිරිකරලා පෝලා පිංහතුනේ නොවිදිනා දුකක් විඳලමාව ලොකුමහත් කළා. ඒසා දුක්විඳල ඒ අම්මතාත්තමාව ලොකුමහත් කළත් ඒ අම්මා තාත්තාටමාව පැවිදිවෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ සංස්කාර ලෝකය ඉඩදුන්නෑ පිංහතුනේ. බලන්න මේ පංච උපාදානස්කද ලෝකය කොයිසා අසාධාරණද කියලා. දස මාසයක් කුසේ හොවාගෙන හදල අප්‍රමාණ දුක්විඳල ලොකුමහත් කළාත් මේ අසාධාරණ සංස්කාර ලෝකයේ අම්ම තාත්තට මව පැවිදිලා ඉන්නවා දකි නිඩදුන්නේ නැහැ නමුත් ඒ අම්මා මොකද කළේ තතාත්ත මොකද කළේ පිහතුනේ බවයේ ඇතිං ඇතට යන්න ගියා ඇයිඒ. පතිච්ච සමුපපන්නව අම්මලවෙලා තාත්තලවෙලා තවදරුවන් බිහි කරන්න. බිහිකරපු දරුවා පැවිදිවෙනවා වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ද ලෝකය ඉඩ නොඩෙද්දි අනේ අහිංසකාම්මල තාත්තල සංසාරයේ බවේ ඈතිං ඈතටගියා තවත් අම්මලා තාත්තලා වෙලා දරුවබිහි කරන්න. ඒ දරුව යි තිවේද පින්හතුනේ. ඒ දරුවොත් අයිතිනෑ අම්මලා තාත්තලාගේ මෝහේ කතාවයි මේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්්‍යියෙන් අපිට මතු කල්ල දෙන්නේ. ඒ නිසා ඔබලා දක්ෂවෙන්න ඔබලා දරුවන් විවාහ කල්ලා දීලා දරුවන්ට දායාද පපරලා කටයුතු ඉවර කලානං ඔබට නිවනාාවශ්‍යනං ඔබට සම්මා සමාධිමත්හිිතක් අවශ්‍යනං ඔබට තෙරුවන් කෙරේ සද්ධාව සම්මා දිිට්්‍යි අවශ්‍යනං අරුණා කරලා මගේ ඊළඟ ඊලක්කය බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තුන ඊළඟ ඉලක්කය අනේ කාමරාග පටිගියන් නිරෝදය කළ සැබෑ බ්‍රක්්ම උපතක් කියන තැනටන ඔබ සම්මාධි්‍ය ඇති කර ගත්ව වෙනවා මේ මොහොත්තම පිංහතුන ඔ සම්මාධිට්්‍ය ඇති කර ගත්ත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද සාමීන් වහන්සේ ඇවිල්ල කියනවා භාග්‍ය වඋතුන් වහන්සේ අහවල් ගමේ ඉන්න උපාසිකාව මැරුණා සුදු අත්දරණ උපාසිකාව ඇය කොහෙ දිප්පදුනේ කියලා. බුදුරැන්වහන්සේ චුතුූපාතඥානයෙන් බලනවා බල්ල කියනවා. ඒ උපාසිකාව අනාගාමී බ්‍රහ්මතල ඉපදුනා කියලා. ආයිමතානන්ද සාමින්වහන්සේ ඇවිල්ලානව භාග්‍යවතුන්වන්සේ. අහවල් ගමේ සුදු අත්දරණ උපාසක මහත්‍යයා මැරුණා කොහෙදිප්පදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ චුතුපපාතඥානෙන් බල්ල කියනවා එයා අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා කියලා පිංහතුනීමේ කෞුද සුදුවත් දරණ උපාසක උපාසිකාවන්. කුහොමද පිංමතුනේ සුදුවත් දරන උපාසක උපාසිකාවන් අනාගාමී කාම රාග පටගාන් නිරෝධය කළ බ්‍රක්්ම පතකට ගිය. සම්මාධිත්‍ය පිංතුනේ සම්මාධිත්‍යය, ඒ අය දරුව හැදුව දරුව පෝෂණය කළා දරුව ලොකුමහත් කළා දරුවන්ගෙන් සතුටනා දරුව විවාහ කරල දුන්නා ඉන් පස්සේ ඒගොල්ලො බුදුරජාණන් වහන්සේට කීකරුණා ඒගොල නිරේතුරුවම පිහතුනේ ආර්යෂ්ටාංගික මාර්ගය තුළ සම්මා සමාධිමත්හිතක් ඇති කරගෙන නුවනින් දැක්කා දෙයනේ මේ මනුස්ස ලෝකේ කුමනැ සංස්කාරයක් ලැබුවත් අ්‍යයි කළ දැක්ක. සක්පිති රජවෙලා ඉපදුනත්ේ සංස්කාරය අනිත්‍යයි ඉස්ත්‍රී රත්නය වෙලා ඉපදුනත්ේ සංස්කාරයන් අනිත්‍යයි රජවෙලා සිටුවෙලා මැති ඇමතු ධනකෝර්යෝවනත් ඒ සංස්කාරයන් අනිත්‍යයි කල දකිමින්ක් මනුස්ස ලෝකය කරේ තුෂ්නාව සින්ද ගත්ත පිංහතුනේ. මනුස්ස ලෝකය කරේ තුෂ්නාව සිින්දගත්තා. එයා පීරීරා පීර පීරා නුවනින් බැලුවා. මේ මනුස්සලෝකයේ කොතනකො හෝ සැපයක් තියෙනවාද කියලා. එයා රජකෙනෙක්ගේ ජීවිතය උපමාවට ගත්තා කමටහඬ ගත්තා ඒ රජකම තුළ සැපතියෙනවාද. ඒ ජනාතිප්‍රතිකමතුනාග මැතිකොම තුළ ඇමතිකම තුළ සිටු කැමති තුළ සැපතියෙනවාද නෑ පිංහතුනේ. එයාට මනුස්සලෝකය කරෙ තුෂ්නාව සියුම් වෙනවා. එයා මනුස්සලෝකය කරෙයි තුෂ්නාව අව බෝධයෙන්ම බැහර කරෙනවා. න් පස්සයාගේ හිට මනුස්සලෝකය කරේ පිහිටන්නේ නැහැ. එයාට රජවෙන්න හිතුනත් එයායි හිත චිත්තානු පස්සනාවෙන් පිළිසඳ කරනවා. එයාට රජකම කරේ දෂ්නාවක් ඇති වුණත් එයා කායානු පස්සනාවෙන් රජතුමාගේ රූපය පංගතුනී විනිවිධ දකිනවා. යාට මනුස්සලෝකය කරේ තුෂ්නාව පහවයනවා. ඊළඟට එයාගෙහිතට පිහිටාන්නේ සස්්‍රීක දි්‍ය තලවල තුසිතේ යාමය නිම්මාන්රතිය පරණින්මිට වසවත්්‍යය තාවතින්සය චාතුර් මහා රාජිකය තුළ පිංහතුනී එයා නුවනින් පීර පීර බලනවා. මේ සස්්‍රීක දිව්‍ය තලවල කොතනකුවත් නිත්‍ය දෙයක් තියෙනවාද කියලා. සැපයි සුබයි ආත්මයි කල දෙයක් තියෙනද කියලා. එයා හිෙම දකින්නෑ පිහතුනී. එයා දකිනවා සක්‍ර දෙවියනුත් කවදාහරි දවසක එතනින් චුත්ත වෙනවා. සුජම්ප්‍රතියත් කවදාහරි දවසක එතනින් චුත්තවෙනවා සතරාපායට වැටෙනවා. සතරවරම් දෙවියන් විස්්කම් දෙවියන් මේ සෑම කෙනෙක්ම චුතවෙනවා සතරාපායන්ට වැටෙනවා පතුනි එයා නුවනින් පීර පීරා බලනවා දිව්‍ය තලබල සැපයක් තියෙනවා අද කියලා. නෑ පිංහතුනි ආනිත්්‍ය වූ සංස්කාරියෝ. අවිද්‍යාවහේතුවෙන් සකස් වෙන අනීත්‍යෝ සංස්කාරියෝ. යා නැවත නැවතනුවනින් පීර පීට බලෙනවා. ඉදිකටු තුඩක තරංවත් උපාධානයක් කැමැත්තක් තමාතුළ දිී්‍යතල කෙරේ තියෙනවාද කියලා. එයාට තේරුණනොත් ඉදිිකටු තුඩක තරංහරි උපාධානයක් තමා තුළ තියෙනවා කියලා. එ දන්නව පටිච්ච සමුපපන්න විඤ්ඥානය. ඒ පුංචිස් සිදුරට. බැසගන්නවා කියලා. එනිසායා ැ නැවත ැ නැවත දිව්‍යතල විදර්ශනාවෙන් දකිනවා. සතර සටිපට්නාානේ තුළ විසිරෝල දකිනවා. එයා අවබෝධ කරගන්නවා. අනේ මේ කාමරාග පටිගයන්ගෙන් පිරුණු දිව්‍යතල කෙරෙයි ඉන්දි කඩුත්තුඩක තරංවත් තුෘෂ්නාවක් නැහැ කියලා පිින්ගතුනී දැන්ගේයාට මනුස්ස ලෝකය කෙරෙ තුෘෂ්නාව පහවගියා. දිව්‍ය තලකරේ තුෂ්නාව පහළ ගියා ඒ කියන්නේ කාම ලෝකය කරේ තුෂ්නාව එයා නිරෝධය කළා. කාමලෝකය කරේ තුෂ්णාව නිරෝධය කරදදේ මරනාසන්න මොහොත්තයාගේ පටිච්ත සමුපන්න විஞ්ඥානය කාම ලෝකය තුළ බැසගඩිනෑ පිංහතුනේ. කාමරාගයන් පටකාම රාග පටිගියෝ නිරෝධය කළ අනාගාමී පක්ම උපතකට යනවා මොකක්දම ධර්මය. සක්ුණ ධර්මේෂ අක්කාත ගුණය පිංහතුනේ මේසා සුන්දර ධර්මයක් අපිට තියෙනවා. මේසා සුන්දර ධර්මයක භාග්‍ය ලබන්න අපි පිංකල්ල තියෙනවා. එනිසා ඔබ සම්මාධිත්‍යය ජීවිතයට එකතු කරගන්න. සම්මාධිට්්‍යය අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාස එකතු කරගෙන ඔබේ දරුවා අනාගතයේ ගුණාත්මක මහා බ්‍රහක්්මේක් බවට පත් කරන්න පාර කියන්න. ඊල්ළඟට ඔබ අනාගතයේ සැබෑ කාම රාග පටිගයන් නිරෝධය කළ සැබෑ බ්‍රක්්මයෙක් වෙන්න අන්න පිංහතුනී තෙරුවන් කෙරෙහි සද්ධාව. අන සම්මාධීට්්‍යිය අන්න සම්මා සමාධයට මාර්ගය ඔබ කවදක්වත් අම්මානිසා ඔ බෑලීම් ගැටීම මොල්ට යන්නේෙ නෑ. දරවානිසා ඔ බෑලීම් ගැටීම මොල්ට අන්නෙත් නෑ අම්මා උපයෝගී කරගෙන. දරවා උපයෝගී කරගෙන ඔබ නිවන කරායන කෙනෙක් වෙන පිංහතුනේ සුන්දර සම්මාධීට්්‍යිය. ඉන් පස්ස සම්මාධීට්්‍ය අර්ථය තමයි ඕපපාතික සත්වයින් උපදිනවා කියන විශ්වාසය පිංහතුනී ඔබ තුළ විශ්වාසයක් තියෙන් ඕනේ. ඕපපාතික සත්වයෙන් දෙවියෙක් බ්‍රක්්මේක්, ඕපපාතික ව ඉප දෙෙනවා අනේ මමත් ඕපපාතික දෙවියෙක් බ්‍රක්්මේක්. වෙනවා කියන විශ්වාසය ඔබ ඇති කරගන්න. බ්‍රතාමවෙනි විශ්වාසයක් නැත්තං. ඔබ තුළතාම සම්මාධි්්‍යයක් නෑ. මාව ඕපපාතික දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙනවා කියන විශ්වාසෙට ඔබ එන්න. ඒවාගේ මයි ප්‍රේතෙක් නිර්සතෙක් භූතෙ කුම්බාන්්ඩෙක් බහිරවෙක් ඕපපාතික ීපදෙනවා පංවතුනේ ඔබ තුළේ විශ්වාසේ තියෙන් නොනේ ඔබ තුළේ විශ්වාසය නැත්තං. ඔබා කුසලේට බය නැහැ ඔබ සිිල්පද මිඳින්න බය නැහැ ඇයි ඔබ දන්නේ නෑ ඕප ප්‍රාතික නිරයක් තියෙනවා කියලා ඕප පාතිකවා ප්‍රතෙක් නිසසයෙක් බහිරවයක් වෙනවා කියල ඔබ දන්නේ නැහැ ඔබ ඔබේ යාන කාරකට ජීවිතයට වඩ ආස කරනවා ඔබ ඔබේ නිවසට ජීවිතයට වඩා ආස කරනවා ඔබ ඔබේ ඉඩකඩංගොට ඔබේ ජීවිතයට වඩා ආස කරනවා ඔබ හිතන් නෑ මම් මේ වට ආස කලොත් මේ වාහනේම මාව බහිරවයෙක් වෙලා ඉපදෙයි කියලා. මම නිවසට ආස කලොත් මේ උපාධානය බිඳගන්න මට මරනාසන්න මෝතෙ බැරි වුණොත්. මං මේ නිවසේ මුල්ගල බදාගත්ද බහිරවයෙක් වෙයි කියලා ඔබ හිතන්නේ නැහැ. ඇයි ඕපපාතික උපත ඔබට විශ්වාස නෑ. එන්සා ඕපපාතික උපත කරේ විශ්වාසය ඇති කරගන්න. එතකොට ඔබ දන්නවා. ලෝබ සිතක් ඇති වුුණොත් අම්මෝ මාව. ්‍රේතෙක් වෙලා ඕපාතික ඉපද දෙන්න පුළුවන්. දේශ සිතක් ඇති වුණොත් මාව ඕපපාතික යකෙක් යක්ෂණයක් වෙලා ඉප දෙන්න පුළුවන් එනිසා මම මෛත්‍රී සිතක්මයි ඇතිකරගන්නේ. සිල්වත් සිතක් මයි ඇති කරගන්නේ. අමෝහ සිතක් මයි ඇතිකරගන්නේ මම දෙවියෙක් බ්‍රක්්මයෙක්ම වෙනවා කියන විශ්වාසට ඔබේනවා සුන්දර සම්මාධිට්ටිය. ඊළට ඔ ඇති කරගන්න ොද මටත්. අධිගම ලාබියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය පිංහතුනි. මේ මොහොතේ චතුරාර් සත්්‍ය ජීවමානයි. අතීත චතුරාර සත්ත ජීවමානයි එහෙමනං. අතීතේ අධිගමලාබීන් හිටියනං. ඔබටත් මේ ජීවිතේ සෝවාන් පලේට පත් වෙන්න පුළුවන් කියන. නියත විශ්වාසය ඇති කරගන්න ය සම්මාධිීත්‍යයයි පිංහතුන එ තුොට හිත විසිරෙන්නේ නැහැ. අනේ මාව සතරාපායට වැටයිද මාව නැවත මනුස්සෙක්වේ ද මාම නැවත දෙවියෙක්වේ ද ආයුමත්මාව සතරාපායට වැටයිද හිත ඇලීම් ගැටී මොල්ටේ අන්නේෙ නෑ. නියත විශ්වාසකටාව. මම අනිවාර්යෙන්ම මේ ජීවිතේ උතුම් සෝවාන් පලයට පත්වෙනවා කියලා. ඒත් තැනදිමෝබේහිත සමාධිමත්තුනාා ඔබ සම්මා සමාධයට මාර්ග්‍යයඇතික කරගත්න පින්ංහතුනේ. බනිවනට මාර්ගය ඇති කරගත්තා මෙන්න සුන්දර සම්මාධීත්්‍යය. මන්දැන් සම්මාධීත්‍යයට අදාලවර්ථයන් හතක්කිව්වා. තෙරුවන් කෙරෙයි සද්ධාව කර්මය කර්ම පල විශ්වාසය පරිිච්ච සමුපන්න උපතා අම්මාතාත්තාගේ ගුණයන් පිටිබඳ විශ්වාසය, දානේශීලේ ආනිසංස පිටිබඳ විශ්වාසය ඒ වගේම ඕපපාතික සත්ව උපත මටත් අධිගමලාබියෙක් වෙන්න පුළුවන් කෙන විශ්වාසය පිංතුනේ. සුන්දර සම්මාධිට්‍යිය මේ සම්මාධිත්‍යය තියෙනවනන් වෙන කිසි දෙයක් අවශ්‍යනෑ පිහතුනේ ඔබා නි වාර්යම නිමන කරා යනවා. ධර්මය හේතු පලධර්මය ධර්මය හේතු පලධර්මයක් මේ සුන්දර ශේෂ්ඨ සම්මාධිට්්‍යය ඔබේ පිනමයි ශක්තිමත් කළේ ඔබේ කුසලෑමයි ශක්තිමත් කළේ ඔබේ සම්මා සමාධිමත්හිතමයි ශක්තිමත් කළේ ඇලීම් ගැටීම් වොලින් බැහැර කරලා. බුදුරජාණන් වහන්සේ ඔබව සම්මා සමාධියයට සූදානම් කරනවා. ඔබව නිවනට සූදානම් කරනවා පිංහතුනේ. සම්මා සම්බුද්ධ ශාසනය මොනසා ශ්‍රේෂ්ඨද. ශාසනයේ නාමෙන් අපි මොනවාද කතා කරන්න පිංහතුනේ. ශාසනයේ නාමෙන් අපි මොනවාද කතා කරන්නේ එක්කු ඇලෙනවා එක්කු ගැටෙනවා. ඔච්චරයි. ඊට වඩා දෙයක් නෑ. ඇලීම් ගැටීම් තුළින්. තුෂ් නාවවම වැඩි කරගන්න දුකම වැඩිවෙනවා අපි දන්නෙත් නෑ අපි ශාසනයෙන් බැහැරට ගිල්ලා. අපි බුදුරජාණන් වහන්සේ පහළවෙන්න පෙරාතුව සීලය මෛත්‍රීිය සතිය සමාධිය කැනතැන්ටයි සමාදය ගමන් කරන්න පිහතුන. සම්මාධීති සම්මා සංකප්යන් ජීවිතයට එකතු කරගන්න නෑ. දැන් අපි සම්මාධිට්ටියයෙන් අපි එන්න කොතෙන්ටද සම්මා සංකප්්‍යයන්ට. ෞක ප්‍රඥාවේ දෙවනියන්ගේ සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප අ්‍යාපාද සංකප්ප නෙක්කාම පිංවතුන අපි කාටවත් හිංසා කරන්නේ. හිංසාව කියනෙ ගහනවා මරණවා කියන කාරණාවිතරක් නෙමේ වචනකින්වත් අපි හිංසා කරන්නේ. ඉරියව්වකින් අපි හිංසා කරන්නේ ඇයි සම්මාධිත්‍යය දැන් අපි දන්නවා. අපි දන්නවා මං කෙනෙකුට හිංසා කළොත් සංසාරේ මාව හිංසාාවට ලක් වෙනවා කියලා මම දන්නවා. කෙනෙකුට ම බැන්නොත් කෙනෙකුට මං ගැහුවොත් කෙනෙකුුවමං විවේචනය කළොත්, සංසාරේ මාව විවේචනයට බැනුමට ගුටිකන්න මට වෙනවා කියලේ අදන්නෝ ඉංසාපිංහතුනේ එයා කවදාක්වත් කෙනෙකුට වචනෙකින් ඉරියව්වකින්වත් හිංසා කරන්නේ. එයාට කවුරු ෝ ඉංසා කළොත් එයා දන්නවා. කර්මය කර්මපල විශ්වාසට දාළ බලන්න පිංහතුන. එයා විවේචනය කරද්දී. එයා සුවපත්වේවා කියල හිතනවා. එයා විවේචනය කරද්දේ අවිද්‍යාපච්චයා සංකාරා, සංකාර පච්චයා විඤ්ඥාන කියලා. විවේචනය තුළින් එයා ධර්මයක් දකිනවා. එයාට බනිද්්‍යයාට ගහත්දේ එයා සුවපත්වේවා කියල දකිනවා. පතුනේ අනුන්ගේ හිංසනයෙන් එයා සමාධිය කරායනවා. අනුන්ගේ හිංසනය උපයෝගී කරගෙන අනුන්ගේ විවේචනය උපයෝගී කරගෙන එයා නිවන කරායනවා. අන සම්මා සම් බුදශාසනය පිංහතුනේ. ඕක උදෙසායි බෝධි සත්්‍යයෝ සාරා සංක කල්ප ලක්ෂගාන දස පාර්මී පුරන්නේ. එහෙම නැත්තම් බැන්නා කියලා බයින්්‍යයනවනං බුදුරන් වන්ේ ච්චර පෙරුම්පුරන්න ඕන නැහැ. විවේචනය කලා කියලා විවේචනය කරන්න යනවනං එතන ශසනයක් නැහැ ගැහුවා කියලා ගහන්නේ යනවනං එතන ශසනයක් නැහැ ගහන කෙනා උපයෝගී කරගෙන ඔබ නිවිලයන්න බානින කෙනා උපයෝගී කරගෙන ඔබ නිවිලයන්න රන්ඩුවෙන එන කෙනා උපයෝගී කරගෙන ඔබ නිවිලයන්න ඒ අයිශසනය ඒ අයි ශසනය. ඒ අයි බුදුරජයන් වහසේ නියසිලට පස්්ටිකක් අරන් කියන්නේ මෙපමනයි සද්දහ ඇතිකරගෙන ඉන්න කියලා. ඔබ ඒ නියසිලේ පස්පිඩෙෙන් එක වැලිකටයක් වෙනවා කියෙන තීරණය මෙ මෝත් ඇති කරගන්න පිංවතුනේ. සම්මා සංකප්පයන්ගේ. අවිහිංසා සංකප්පය පිංවතුනේ කොහොම වඩන්න පුළුවන්ද. අපි වඩනවාද. ඔබ ගෙදර දොරහිතන්නකෝ ඔබේ නිවසෙහිතන්න කෝ. මහත්්‍යයාගෙන් එක වචනයක් වැර දෙෙද්දී අපි රන්ඩුවෙන්නේ යනෝ නෝනගෙන් එක වචනයක් වර දෙෙද්දී අපි රන්ඩුවෙන්නේ යනෝ දරවාගේ කීකරුග මද්දාකිද්දී අපි රඩුවෙන්නේ යන පිංහතුන අවිහිංසා සංකප්පය අපි වඩන්න නැහැ දෙයනය කන්තෝරුවට ගියොත් කොච්චර අපි ගටනවාද මහපාරකට ගියොත් කොච්චර අපි ගැටනවාද පාසලට ගියොත් කොච්චර ගටෙනවාද. සටවිල්ලි කොච්චර දෙැකෙනනවාද පිහතුනී ඇයි සම්මා සංකප්ප ජීවිතයට එකතු කරගන්න සම්මා ධිත්‍යය දුරුවලයි එනිසා ඔබ දක්ෂවෙන්න මහ පාරට ගියත් සම්මා සංකප්ප වඩන්න. මහපාරය ඔබ වාහනෙන් යද්දිය අ කහයිරෙන් කෙනෙ පයිනවා ඔබේයාටඉඩ දෙන්න නෑ. ඇයි පිංහතුනේ සම්මා සංකප්පයක් ඔබ හිමි කරගත්තා. මහ පාරය ඔ . සංඥාපූරුවලඟ අතර වෙලා ඉන්නවා කහ පාට් ලයිට් එක පත්වෙනකොට ඔබ පිටිපස්සීඳං හෝන් ගනවා. ඒත් විනාඩිය තප්පරේ ඉවසලා සම්මා සංකප්යක් වඩා ගන්න දක්ෂණ හැ. බිනිින්ට කේන්තිගිහිල්ලා වචනයක් කියද්ද. සුවපත් වේවා කියලා හිතලා, සම්මා සංකප්පයක් වඩා ගන්න දක්ෂණ හැ. මහත්තයක් කේන්තිගිය වෙලාවකට සුවපත් වේවා කියලා හිතලා. සම්මා සංකප්පයක් වඩා ගන්න උබ දක්ෂණ හැ පිංහතුනී ඔබේ නිවස ඔබ පන්සලක් කරගන්න. ඔබේ සාම්පුරුෂයා ඔබේ බිරිඳ ඔබේ දරවා ඔබ පන්සලක් කරගන්න ඔබේ ව්‍යාපාය ඔබේ රැකියාව ඔබේ රැකිය අස්ථානය පන්සලක් කරගන්න පින වැඩෙන කුසලය වැඩෙන සීලය ශක්තිමත්වෙන සම්මා සංකප්ප වැඩෙන පන්සලක් කරගන්න පිංහතුනේ. මේවාට අපි ඇලෙන්න ගියොත්. මේවාට අපි ගැටෙන්න ගියොත්. ශාසනය අහිමි කරගන්නවා. ඔබේ බිරිද නිසා ඔබ ශාසනය අහිමි කරගන්නපා. ඔබේ සාම්පුරුෂයයා නිසා ඔබ ශාසනය අහිමි කරගන්නපා ඔබේ දරුවා නිසා ඔබේ සම්මා සමාධිමත්තිත අහිමි කරගන්නපා මේ කිසි දෙයක් අපිට අයිති නෑ පිංහතුනේ. සංසාරයේ ඔබට ස්මි පුරුෂයන් ලක්ෂගානක් හිටියා. එකම කෙනෙක්වත් අයිති වනේ නෑ සංසාරයෝබට බිරිදෑවරු ලක්ෂගාන කිටා එකම කෙනෙක්ව ඔබට අයිතිනෑ සංසාරෝබට දරුවන් ලක්ෂගාන කිට එකම කෙනෙක්ව ඔබට අයිතිනෑ සංසාරබ ර රැකී රක්ෂා ලක්ෂගානක් කළ එකම දෙ ඔබ අයිතිනෑ සංසාරයෝප ව්‍යාපාර ලක්ෂගානක් කළ එකම දෙයක්ව ඔබට අයිතිනෑ නමු ඔබ දක්ෂවුණේ නෑ ඔබට අයිති නැතිදේ උපයෝගී කරගෙන ඔබ නිවනට යන්න ඔබ දක්ෂවුණේ නෑ බට අයිති නැතිදේ උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියයට යන්න බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂගාන පෙරුම්පුරලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබන්නේ ඔබට අයිති නැතිදේ උපයෝගී කරගෙන ඔබට දුකට යන්න පාරක කියයන්නනෙ මේ පංගතුනී. ඔබට අයිති නැතිදේ ඔබ සංස්කාරයන් හේතුවෙන් ලැබුණදේ අවිද්‍යාවෙන් පෝෂණය වුණ දේ උපයෝකී කරගෙන ඔබට නිවන කරායන්නයි බුදුරජාණන් වහන්සේ ඔබට මේ උතුම් චතුරාර් සත්‍ය දශනා කරන්නේ. එනිසා ඔප දක්ෂවෙන්න ඔබේ බිරිද මොනසාකී කරවුණත් සුවපත් වේවා කියලා. බිලිඳ තුළින් සම්මා සමාධියකට ඔබේ එන්න ඔබේ සාම්පුරුෂයා කොච්චරාකී කරවුණත් සුවපත් වේවා කියලා සාම්පුරුෂයා උපයෝගී කරගෙන ඔබ සමාධියකට එන්න පිංහතුනේ මේ සියල්ල කැමැත්තසාකමැත්ත මැත විසිරෙන වනං අපි ඒවා තුළින් රැස් කරන්නේ අකුසල්මයි. ඒ නිසාම අපි කල්ප ගණන් සතරාපා දුකට වැටෙනවා ඔබේ එතෙන්ට වැටෙන්න්නේ එපා ඔබේ බිරිද සම්පපුරුෂයා දරවා සමාජයේ රැකියාව ව්‍යාපාරය මේ සියල්ල උපයෝගී කරගෙන. ඇල්ලෙන ගැටෙන ස්වභාවයන් බැහැර කරලා හේතු පලධර්මයන්ට අදාළව දකිමින්. ඔබ සම්මා සමාධියකට එන්න. ඔබ නිවනට යන්න සුන්දර සම්මා සංකප්ප පිංහතුනේ. ඉල්ලඟට අව්‍යාපාද සංකප් ඔබ කේන්තිගන්නේෙ නෑ. පිහතුන කේන්තිය ගැන අද කතා කරන්න දෙයක් නෑ. සම්මාධිට්‍යය දුර්වල වෙන්න දුර්වල වෙන්න අවිද්‍යා වැඩිවෙනවා අවිද්‍යා වැඩිවෙන්න වැඩිවෙන්න රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කරේ තුෂ්නා වැඩිවෙනවා කියන සක්කාායිවිිට්‍ය මත්වේ දඩිභාව වැඩිවෙනවා පොඩ්ඩ වැරදුනෙ ගමන් කේන්තිගන්නවා පිංහතුනිි. මමේ කියලගන්න අරූපය. මමේ කියලගන්නවා වේදනා සං්ඥා සංකාර විඤ්ඥානයන් ඒ නිස්සා හම පිංහතුන පොඩ්ඩ වැරදුනොත් කේන්තිගන්න. හිතන්න නැහැ. දේ මං මේ අකමැති දෙයක් දැක්කේ. මට මේ අකමැතිදේ සිද්ධ වනේ. මන් සංසාරයේ අකමැති දේවල් කරලා තියෙනවා. මට මේ කෙනෙක් බයින්න මට මේ කෙනෙක් ගහන්න මටම කෙනෙක් විවේචනය කරන්නේ. මං සංසාරයේ මේ අය විවේචනය කල්ලා තියෙනවා. පංහතුනේ කෙනෙක් දේශකරද්දි සුවපත්වේවා කියන්න අපි දක්ෂණෑ සම්මාධිත්‍යය දුරුවලයි කර්මය කර්ම පල විශ්වාසට අදාළව හිතන්න නෑ. දේශකරන කෙනා උපයෝගී කරගෙන අපි ගැටෙනවා. මෛත්‍රී කරණ කෙනා උපයෝගී කරගෙන අපි ඇලෙනවා. දෙතැනම රැස් කළේ තුෂ්නාවයි. නිවනහිමි වෙන පිංහතුන සම්මා සමාධිය අහිමි වෙනවා. එනිසාපට ආතරය කරණ කෙනා තුළිනෝත්. ඔබට දේශකරන කෙනා තුළිනොත් ධර්මානුකූලව දැකලා. හේතුඵල ධර්මයන්ට අදාළව දැකලා. මේ දෙන්නා තුළින් ඔබ සම්මා සමාධියයට යන්න. අනශාසනය පිහතුනේ. අනසාසනය ලෝකය හදන්න බැහැ. නොහැ දෙන ලෝකයේ උපයෝගී කරගෙන මුලින් නො බැහැදිලා දෙවැනිිෝබ ලෝකය නිරෝධේ කරලදාන්න. ලෝකය තුළස් ඉන්න එපා මේ ලෝකයේ සාමාජිකත්වයට කැමති වෙන්න එපා ලෝකයක අන අවිද්‍යාවයි. අවිද්‍යාව හේතුවයෙන් සකස්වෙන සංස්කාරයි සංස්කාරය හේතුවෙන් සකස්වෙන දැනියුමුමයි ෝකීක් තියන පිංහතුනි එතන තියෙනෙ දුකයි. ඔබේ දුකේ උරුමේ ලබන්නපා. එනිසා සම්මා සංකප්පයන්ගේ අවිහිංසා සංකප්ප අ්‍යාපාද සංකප් කේන්තිනංගන්නෙපා, කේන්තිගන්න දෙයක් සිද්ධ වුණොත් පිංහතුන කරමය කර්මඵල විශ්වාසට දාළ ඔබහිතන්න මේදේ සිද්ධ වුණේ. සංසාරයේ මංකරපු අකුසලයක් නිසා කියලා. වරද ඉදිරියේ වරද දැක දැක සුවපත් වේවා කියලා හිතලා පිංහතුනේ. අනුන්ගේ වැරදි තුළින් ඔබ නිවන සාක්ෂාත් කරගන්න. අපි කවදාහරි නිවන සාක්ෂාත් කරන්නේ අනුන්ගේ වැරදි තුළින් මයි පිංහතුනි. ඒ සඳාවඔබ ධර්මය උපේක්ෂාව ඔබ සම්මාධිත්‍ය ඔබට තියෙන් ඕනේ මංකිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න. ඔබ මට. නැවත නැවත වෛර කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත දේශ කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්නේ, මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබමාවේ නැවත නැවත විවේචනය කරන්නේ, මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබමාවේ නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පිින්වතුනි සුන්දර සම්මා සංකප්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් සාරා සංක කල්ප ලක්ෂ ගානක ඇතඉඳං පටිච්ච සමුපපන්නව මේ මැරමින් උපදමින් එෙන්නේ ඔබ නිසානිෙමේ කියලා. අනුන් නිසාමයි පංහතුනේ. අනුන් බැන්න කියලා අපි බයින්න ගියා. අනුන් ගැහුවා කියලා අපි ගහන්න ගියා අනුන් දේශකලා කියලා. අපි දේශ කරන්න ගියා, අනුන් විවේචනය කළා කියලා අපි විවේච්චනය කරන්න ගියා පිංවතුන අනුන් නිසා ආවාවූ මෝහ බරිට ගමනක් අපි ඇවිල්ල තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උතුම් සම්මා සංකප්යන් මුණ ගැහුණ වෙලාවේ පිංවතුන ඔබට නවතින්න කියලා. කැමති කෙනෙකුට යන්න දෙන්න. තව සාරා සංක කල්ප ලක්ෂ සියක්කෝටි ප්‍රකෝටිගානක් මේ පංච උපාදානස්කන්ද ලෝකය අනාගතේට ගලාගෙන යනෝ. මේ අනාගත පංච උපාදානස්කන්ද ලෝකයේ නැවතීමක් අවසානයක් නිමාවක් නෑ පිංහතුනිී කැමති කෙනෙකුට යන්න දෙන්න. ඔබ නවතින්න ඔබ කොහොමද නවතින්න පිංගතුනේ දක් කියන නවති ඇසු නා කියන තැන නවතින්න දැනුනා කියන තැන නවතින්න ඔ කැමති රූපයත් දැක්කාත් ඔබ කමැති රූපයත් දැක්කාත් දැක්කා කියන තැන නවතින්න ඉංස්රටය යන්න පා ඔබ කැමති ශබ්දයක් කකමැති ශබ්දයක් ඇහුුණත් ඔබට කෙනෙක් බයිනව ඇහුුණත් විවේචනය කරන ඇහුුණත් ඇස්සු නා කියන තැන ඔබට ලෝබ දේශමෝහ සිතුවිල්ලක් දැනුණත් දැනුනාා කියෙන තැන නවතින්න පිංවතුනේ ඔබ නවතින්න කැමති කෙනෙකුට යන්න දෙන්න. සුන්දර සම්මා සංකප්ප. සම්මා සංකප්පයන්ගෙන් ඊළඟට දේශනා කරන්නේ අවිහිංසා සංකප්පා අ්‍යාපාද සංකප්ප නෙක්කම්ම සංකප්පය පිංහතුන. නෙක්කම්ම කියන්නේ අතහරිවා. බලන්න ක අතහැරීම කොතෙන්ට ද බුදුරජාන්හන්සේ දෙන්න කියලා. අපි අත්තහැරීම ගැන කතා කරන්නේ අන්තිමටන අතහැරීම කතා කරන්න විදශනාවේදී. ඒ ඇන සම්මා සමාධියයෙන් පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ කොතෙන්ට ද අතහරීම දී ලතින්නේ. තාම අපි සීලේට අත්තාව නැහැ සමාධියට වත්තාව නැහැ බුදුරජාන් වහන්සේ ලෞකික ප්‍රඥාවට අතහැරීම දෙෙනවානෙක් කම්මය. ල ොනතරං ශ්‍රේෂ්ට දැක්මදද කියලා ඒ දැක්ම අපිට නැහැ අපි අතහරන්න හදන්න භාවනාවදී නමුත් බුදුරජාණන් වහන්සේ නෙක්කම් මෙය දෙන්නේ දෙවැනි මාර්ගාන්ගේ තාම අපි සීලේටවත් සමාධියටත් විදශනාවට අත් ඇැවිල්ලන ඇයි පිංහතුනේ දෙවැනි මාර්ගන්ගේට බුදුරජාණන් වහන්සේ නෙක්කම් මේ අත්තැහැරීම දෙන්නේ මොකද නෙක්කම් මේ කියන්නේ අපි ලෝබ දේශ මෝහාතහැරලා අලෝබ අදවේශ අමෝහයන් තුළටනවා නෙක්කම සංකප්ය. ඇයි බුදුරජාණන් වහන්සේ නෙක්කම් මේ දෙවිනි තැන්ට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ නෙක්කම්මය දෙවෙනි තැනට දු නැත්තන් දෙවැනි මාර්ගන්ගේයට දු නැත්තම් මොකොද වෙන්නේ. ඊල්ලඟට තින සීලය මමේ කියලගන්නවා. සීලය මගේ කියලගන්නවා, සීලය මගේ ආත්මය කියලගන්නවා. සීලියය තුළ මා සිටිනවා මා තුළ සීලිය තියෙනවා කියලා ගන්නවා. සීලියය නිත්‍යයි සැපයි සුබයි ආත්මයි කියලා අරගෙන තමාගේ සීලය නිසා මාන්නට පත්වෙනවා. තමාගේ සීලිය නිසා අනුංව හෙලා දකිනවා. තමන්ගේ සීලිය උපයෝගී කරගෙන අනුංව දෙවැනි තැන්ටදානවා. ඇයි සීලය නෙක්කම්බින් පෝෂණය වුණේ නැහැ නෙක්කම්ින් පෝෂිණුුණේ නැහැ. ඊළඟට එයා සමාධිය වඩනවා භාවනානවා. භාවනාව මමය මගේ මගේ ආත්මේ කියලගන්නවා. ඒ භාවනාව තුළ මා සිටිනවා මා තුළ භාවනාව තියෙනවා කියලගන්නවා. භාවනාව නිත්‍යායි ස්ථරයි සැපයි සුබයි ආත්මයි කියලාරගෙන භාවනාව නිසාම සක්කායිදිිට්ට ඇති කරගන්නවා. මම භාවනා කරනවා නිසා මම භාවනා කරනවා කියලා අනුම් මානසිකෝ පීඩාවට පත්වෙනවා. තමන් භාවනාවෙන් ශේෂ්ඨ අනුන් භාවනාවෙන් පල්ලයායි කියලා භාවනාව තුළ තරගකාරී වෙනවා. ඇයි පිංහතුනේ භාවනාව නෙක්කම්මෙන් පෝෂණයවුණේ නැහැ. ඊළඟටයා විදර්ශනාවට යනවා එයා විදර්ශනා වඩනවා සතර සටිපට්ටාන වඩනවා සතර සටිපට්ටානේ විදර්ශනාවේ ආස්වාදේටයා කොටු වෙනවා. විදර්ශනාව මමය මගේ මගේ ආත්ම කියල දකිනවා. ඒ විදර්ශනාව තුළ මා සිටිනවා මාතුළයේ විදර්ශනාව තියෙනවා කල දකිනවා. විදර්ශනාව සැපා ස්තිරයි සුබයි ආත්මයි කියල දැකලා විදර්ශනාව තුළින්ම සක්කායිදිට්ට වැටි කරගන්නා පිංගතුනි. භාවනාවේ සමත විදර්ශනාව ආස්මාදයටනවා ඇයි විදර්ශනාව තුළ නෙක්කම් මේය තිබ්බෙනෑ. ඊල්ලඟට එයාමහිතනවා. මම සෝවාන් පලේට පත්වනා මම සකුරුදාගාමී පලේට පත්වනා මම අනාගාමී අරිහත් පලේට පත්වනා කෙ හිතනවා. ඒ රහත් පලේ තුළ මා සිටිනවා මාතුළේ රහත් පලයේ තියෙනවා කියළ දකිනවා. ඒ රහත්පලේ නිත්‍යයි ස්තිරයි සුභයි සැපයි කියල දකිනවා. ඒ රහත්ඵලය ආත්මීිය දුෘෂ්ටියෙන් ගන්නවා අරගෙන පිංහතුනේ. රහත්ඵලේ නිසාම ලෝකයාගේ හාස්සයට ලක්වෙනවා. ඒ සෝවාන්ඵලේ මමේ මගේ මගේ ආත්මය කියලගන්නවා. ඒවා නිත්‍යයි සැපයි සුබයි මේ සෝවාන් පලේ තුළ මාසිටිනවා මාතුළ සෝවාන් පලේ තියෙනවා කියල දකිනවා ඇයි. ඒ සෝවාන් සකෘුදාගාමි, අනාගාමි අරිහත් පලයන් තුළ නෙක්කම්මය තිබ්බෙනෑ පිංගතුනින්. තමන් රහත්වෙලා කියලා හිතුවත් තාම දෙවෙනි මාර්ගංගේවත් වැඩිලා නැහැ. තමන් සෝවාන් වෙලා කෙලා හිතු අත්තාම දෙවැනි මාර්ගංගේවත් වැඩිලා ඇයි බුදුරජාණන් වහන්සේට කීකරුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට අකීකරු භාවෙන් සම්මාධිට්ටි සම්මා සංකප්ප මගහැරලා භාවනාවටගේ පිංහතුනි අන්න අවසානේ නෙක්කම්යකින් තොර සක්කායිදිට්ටියෙන් පිරුණු පිංහතුනී මිච්චා අධිගමයන්ගේ. විනාසේ අල් අතර ජීවිතයට ගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දෙවැනි මාර්ගන්ගේයට නෙක්කම් මේ පණවන්නේ හේතුවක් නිසා මයි පින්ගතුනිි. එහම දොව්නොත්තීන් පල්ල හතිීන සියල්ලමා පි සක්කායිදිිට්්‍යයෙන් මයි ගන්න මාන්‍යයෙන්මයි ගන්න පිංහතුනි කොතනකවත් සම්මා සමාධීකට අපි යන්න නෑ සම්මා සමාධීකට යන්නේ නෑ දැම්පිංහතුනි. අපි ආර්ෂ්ටාංගික මාර්ගේ ලෞකික ප්‍රඥාවට අදාළ මාර්ගංග දෙක කතා කළ මේ දෙක තමයි බුදුරජාණන් වහන්සේ ධඹදිවතිබ්බ සීලය සමාධිය සතිය මේවාට ඉහලින් අපිට දුන්න පිංහතුනේ. මේ සියල්ලම මෙ ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වුණොත් පමණයි අපේ සීලය සම්මා සීලයක් වෙන්නේ. අපේ සතිය සම්මා සතියක් වෙන්නේ. අපේ සමාධිය සම්මා සමාධයක් වෙන්නේ අපේ විමුක්තිය සම්මා විමුක්තියක් වෙන්නේ. අපේ ඥානදර්ශ සම්මා ඥාන දර්ශනයක් වෙන්නේ එන්සාවබ නිවරදිව මාර්ගෙට එන්න පිංහතුනේ සම්මා සංකප්පයන්ගෙන් පස්සේ අපිට මුණගැහෙන්නේ. සීලේටාදාල මාර්ගාංග තුන පින්ංහතුනි. ීලේට අ දාළ මාර් ගංගතුන මොකද සීලේට දාළ මාර් ගගතුන සම්මාවාචා සම්මා කම්මන්තෝ සම්මාජීවෝ. දැන් සම්මාවාචා කියන මොකදද වචනය සංවර කරගන්න. යා වචනය සංවර කරගන්න. ඇයි වචනයා සංවර කරගන්නේ පිංගතුනේ වචචනයා සංවර වුුණොත්. කව දාක්වත් අපිට සම්මා සමාධියකට යන්න බෑ. ඒ හොඳින් තේරුම් ගන්න මසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්පපපලාපා කියන මෙන්න මේ මිච්චා මාචාවන්ට අපි අන්නනෑ අපි කොච්චර කිව්වත් පිංවතුනී බලන්න අපි කොච්චරනං මිච්චා වාචාවන් කතා කරනවාද කියලා. පිසුණු පරුස වතන සම්පපලාප කොයිසා කතා කරනවාද ඔය ෆෝන් එකක් අතේ තියාගෙන අපි උදේයිඉදන් රෑවෙනකම් පින්ංවතුේ ධනකතා සීල කතා නෙක්කම්ම කතා කතා කරනවාද නැහැ කතා කොළොත් සම්පපවෙලාපයක් මයි. කතා කොළොත් පිසුණු වචනයක් මයි මුසාවාදයක් මයි පිංහතුනේ. සල්ලි දීලා මිච්චා වාචාවන් වඩන ජාතියක් බවට අපි පත්වෙලා තියනවා. කවදාකනං අපි සම්මා සමාදියකට යන්නද පිංහතුනේ. කවදා යන්නද දැන් බුදුරජාණන් වහන්සේ බලන්නේ. මේ මාර්ගයේදී අපිට ආර්යෂ්ඨාංගික මාර්ගය තුළෙන් සෝවාන් පලේයට අද්ධි පිංහතුනේ අපිට පණවන සීලයමොකක්ද. ආජීවට්ටමක සීය පංච සීලය නෙමේ. මොකද මාර්ගයේ සම්මාජීවය තියෙනවා. සම්මාජීවය තියෙනවනම් සෝවාන් පලයට යන්න අනි වාර්යෙන්ම පියාජී වට්ටමක සීලේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. නමුත් මන්දැම් මෙතන වාඩිවෙලා. ඔබට සමාධංකරපු සීලියයමොකක්දද. පංච ආජීවට්ටමක සීලයේ සමාධංකලේ මන්දන්න ඔඔබට ආජීවට්ටමක සීලේ සමාධංකලානං. ඔබානි වාරයෙන්ම මෙතනින් නැකිටල යද්දී. නැත්තම් පිරිකර පූජා කරන්න එද්දී. ඔබානි වාර්යෙන්ම සීලයේ දුර්ුවල කර ගන්න. පිසුණු වචන කතා කරනවා සම්ප්ලාප කතා කරනවා ඒ නිසා ඔබ සීලයේ දුර්ුවල කර? න ලන්නො අපිදැන් ොච්ච රේෂ්ටාංගක මාර්ගෙන් ඇත්තුවෙලා ඉන්න කියලා. කොච්චරන අප ආරර්ෂ්ඨාංගික මාර්ගෙන් ඇත්වෙලාදන සම්මා වාචාවන්ගෙන් ඇත් වෙලා දන්නේ. අපිට පින්නතුන ආජී වට්ටමක සීලය විවෘත ඔබට දෙන්න බැහැ. ඔබ මොහොතකින් ඒ සිල්පද දුර්වල කරගන්නවා පිසු වචන කතා කරලා සම්ප්පලාප කතා කරලා එනිසාබ දක්ෂ වෙන්න හිතන්න. ඔබ ඉපදුනදාපටන් මේ මොහොත දක්වා. වචනකී ලක්ෂයක් ඔබ කතා කල් ලැද්ද ඔබ මුලින්ම කතා කළේ අම්මා කියන වචනය ඔබ අම්මා කියන වචනය පටන් අද දක්වා මේ මොහොත දක්වා වචනකී ලක්ෂයක් කතා කල් ලැද්ද ඒකම වචනයක් වත් ඔබට අයිති නෑ පිංහතුනේ ඒම වචනයක් වත් ඔබට අයිති නෑ එකම වචනය කාර්ථයක් වත් ඔබට අයිති නෑ නමුත් ඒ වචන නිසා. ඔබ සංසාරයේ කොතෙක් නම් අනාගත භවයට සංස්කාර රැස් කරන්න ඇදද. එනිසා ඔබ තේරුම් ගන්න ඔබ සම්මාවාචාවන් දුර්ුවල කර ගත්තොත් කවදාක්වත් ඔබට සම්මා සමාධියකට යන්න බෑ. එකන කවදාක්වත් ඔබට නිවනටනන්ගේ යන්න බෑ එනිසා බුදුරජාණන් වහන්සේට කීකරු භාාවයෙන්. මේ නියසිලේ පස්්‍රමාණයයි සද්ධහා ඇතිකරගත්තේ. එනිසා මම සම්මාවාචාවන් දිවි හිමියෙන් ඇතිකරගන්නවා කියන තැනෙයිදා නියසිලටේ පස්කැටයක් වෙන්න ඔබ දක්ෂුවන්න. සම්මා වාචාතුලින් ඊළඟට වැඩෙන සම්මාමන්ත සම්මා කම්මන්ත කියන මොකක්ද. එයා සතුන් මරන්න සොරකම් කරන්න කාමේ වර්ද අයසිරෙන්නේ නැහැ. ඇයි පිංගතුන අපි සතුන් මරන්න ඇතේ. අපි දන්නවා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව දැන් අපි දන්නවා. මේ ජීවිතේ ඔබ කුකුලෙක් මැරුවෝත්. ඊළඟ ජීවිතයේ ඔබ කුකුලෙක් වෙලා ඉපදෙනවා මයි ඇයි පිංහතුන මැරුන්කන්න. ඔබ මේ ජීවිතේ හරක් මැරුවෝත්. ඊළඟ ජීවිතය ඔබ හරකෙක් වෙලා පටිච්්‍ය සමුපපන්න උපදිනවා. ඇයි මැරුන්කන්න එදාටේ හරකව නිදහස්කරගන්න කකාටුවවත් බෑ පංහතුනී. ඔබ මේ ජීවිතේ ඌර මැරුවෝොත් ඔබ ඊළඟ ජීවිතේ ඌරෙක් වෙලා ඉපදෙනවා ඇයි මැරුම්කන්න පිංහතුන ඒ ඌරාව ගලවන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඔබ මේ ජීවිතේ මාලු මැරුවොත් ඔබ ඊළඟ ජීවිතේ මාලුව එෙක් වෙලා ඉප දෙෙනවා ඒ මාලුවා බේරගන්න කාටවත් බෑ පිංහතුනි ඉනිසා බුදුරජාණන් වහන්සේ කියනවා සත්ව හිංසනයට සත්ව ඝාතනයට යන්න පා කියලා. ඔබ චේතනාව සකස්කරගෙන මදුරුව මරණ කෙනෙක් නං ඔබ දැනදැන වුව මනාවෙන් මදුරුව මරණ කෙනෙක් නං මරනා සන්න මොහොත්තේ ඒ මදුරු මැරීම සිහටාවොත් අනිවාර්යෙන් ඔබ මදුරුවෙක් වෙලා අයිප දෙෙනවා ඇයි පිංහතුනි මැරුම්කන්න. ඔබ ගෙදරයින්න කරපොත්ත කූම්ඹි වුව මනාවෙන්ම මරණ කෙනෙක් නං. මරනා සන්න මොහොතේ තුෂ්නාපච්චයා උපාදානන් කියෙන ධර්මතාවේ තුළ. මේ අකුසල් මතුවෙලා ඔබ කැරපොත් එෙක් වෙලා උපදිනො ඇයි. මැරුම් කන්න පිංහතුනේ. මැරුම් කන්න. ඉන්සා බුදුරජාණන් වහන්සේ දේශනා කරවා සත්ව ඝාතනයට අන්නපා සත්ව ඉන්සනේයට අන්නපා. ඔබ සතුන්ව ඉන්සනයට ලක්වලොත්. ඊළඟ ජීවිතේ ඔබ අනිවාර්යම් හිංසනට ලක්වෙයි. පිහතුන සම්මා කම්මන්තයන් සම්මාකම්මන්තයන්ගේ ඊළංගාන්ත්‍රය හොරම හොරකම ගැන අපිට කතා කරන්න දෙයක් නෑ පිංහතුනේ අපි ජීවත්වෙන සමාජය දෙස බැලුවොත් අපිට පේන්නේ හොරකමේ පලේමයි මොකදද හොරකමේ පලේ කියන්නේ ජනප්‍රිය භාවය බින්දුවටම වැටෙනවා පිංහතුනේ අපේ රටේ ජනප්‍රිය භාවයක්තියනවා අදැ ජනප්‍රිය භාවය බින්දුවටම වැටිලා අපේ රටට අභියෝගයන්ට මූුණදීමේ ශක්තිය තියෙනවද අභියෝගයන්ට මූණදීමේ ශක්තිය බින්දුවට වැටිලා. අපේ රටේ බෞභෝග සම්පත් ආරක්ෂාවෙලාද භවභෝග සම්පත් සියල්ල අනාරක්ෂිතයි මේ කුමක පලයදද පිහතුනි දුස්සීලභාවේ පලය. මේ රටේ අතීතයේ පටන් ඉටියා වූ දුස්සීල පාලකයින්ගේ දුස්සීලභාවේ පලය. ඒහි පස්සිකව සමාජගත වෙලාතියනවා. මීට වඩා හොරකම ගැෙන කියන්න දෙයක් නෑ. හොරකමින් බලවත්ම විපාගතියන හොරකම තමයිසාංගික දේපල හොරකම හොදට තේරුම් ගන්න. ඔබ සංගයාට පූජාකරපු සබන් කෑල්ලක් කෙනෙක් සොරසිතින් ගත්තොත් එය ඉතා මත් බලවත්මකුසලේ බවට පත්වෙනෝ. දෙවැනි හොරකම තමයි සිල්වතුන්ගේෙයක් ඔබ සොරකම් කලො. එ බලවත් අකුස්සලයක් වෙනවා නමුත් බලන්නක පින්හතුනේ. අපේ රටේ බාණ්ඩාගාරයට කොච්චර සිල්වතුන් බදු මුදල් දෙනවාද කියලා. සාමීන්වහන්සේලා බදු මුදල් දෙෙනවා යි් බිල දුරකතන බිල ගවෙනකොට වතුර බිල ගවෙනකොට බදු ගෙනවා බා්ඩා ාරයට මේරටේ පන්සිල් අටසිල් දසසිල් රකිනයද බාණ්ඩා ාරයට බදු දෙෙනවා අන්‍යයාගමික ගුණාත්මක පින්ව තුල්ලා බාණ්ඩාගාරයට බදු දෙනවා මේ බදුමුදල් යමෙක් සොරකම් කරයිද පිංහතුනේ. මෙ සාංගික දේ සොරකමට දෙවැනි වෙන බලවත්ම සොර කම බෞ්ට පත්වෙනවා. එනම් මේ විපාකගත වෙන විපාග ගැන අපි පුද වෙන දෙයක් නෑ පිංහතුනේ. මේ විපාකත වෙන මේ බරපතල විනාශය පිළිබඳ පුදුම වෙන්න දෙයක් නෑ සිල්වතුන්ගේ ධනය. බාණ්ඩාගාරයට දන් ලැබෙන ධනය සොරකම් කිරීමේ දිට්ට දම්ම වේදනය විපාකයන් සමාජය ලබනෝ. ඉනිසාබ මොකද්ද කරන්න ඕනෙ පිංහතුනි. මේ ගරාවැටන මේ බිදුුවට වැටන සමාජය දසමිකින් ඔස වෙන්න නම්. මූුණු මාරුකල්ල තේරුමක් නැහැ. පක්ෂ මාරුකල්ල තේරුමක් නැහැ. ආණ්ඩු මාරුකල්ල තේරුමක් නෑ ඔබ කළයුත්තේ පිංහතුන මේ දස්සීලභාවය. ෙන. සමාජය තුළ සිල්වත් භාවය ශක්තිමත් කිරීමයි. අපි තවදුරටත් දොස්සීල භාවයෙන් සෞභාග්‍ය බලාපොරොත්වෙනවා නං ඉං අදහස් වෙන්නේ අපේ සම්මාධිට්ටියයේ තුරුවල භාාවයි පිංහතුනේ. සම්මා කම්මන්තයට අදාල් සොරකම ගැයි මං මතක් කළේ. එනිසා කවුරු ස්ොරකම් කළත් ඔබ සස්ොරකම් කරන්නනයි යන්නපා. ඔබ මේ ජීවිතේ සොරකම් කල්ලා කෝටිපතිය කුණත් පිංහතුනි එහි විපාකයන් නිසා ඊළඟ ජීවිතේ ඔබ කරුමෙටවත් මනුස්සේ කුණොත් ඔබ ඉප දෙන්නේ අනාත කඳවරක. ඔබ ඉප දෙන්නේ ගමේතින දුප්පත්ම ගෙදර අඳින්න ඇඳුමක් නෑ කන්න අහරක් නෑ පිංහතුනි ඇයි පෙරජීවිතේ අනුන්ගේ සැපය සොරකම් කලා. එනිසා සොරකම් කරනෑ ගැන ඔබ කලබල වෙන්න පා ඒ අයගේ විපාකයන් පිංවතුනේ බරපතලයි. තෙරිසන් සතෙක් වුණත් කන්න නැති තැනකයි යඋප දෙෙන්නේ. සැප නැති තැනකයි යඋප දෙෙන්නේ. එනිසා සම්මා කම්මන්තයන් ජීවිතයට වඩා ශක්තිමත්ව රක්ෂා කරගන්න. ඊළඟ සම්මා කම්මන්තයන්ට අදාළ කාමේ වරදවා හැසිරීම. බලවත් සමාජයේ බිඳෙන සිිල්පා දෙයක් බවට පත්වෙලා. මේ රටේ ආර්ථිකය වැටෙන්න වැටෙන්න පිංහතුනේ කාමේ වර්දවා හැසිරීම්. ඉත්තාමත් වේග අත්භාවයට පත්වෙලා ඇයි ආදීනවේ හිතන්නේ. සම්මාධිත්්‍යය දුරුවලයි පිංහතුනේ කාමේ වරදවා හැසිරීමේ බලවත් ආදීනවයන් වුවනින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ, ඉසිදාසී කියල තරුණයක් හිටියා ධනවත් තරුණයක් නිසිවයසාාවට පස්සේ. ඒ අම්මතාත්තා ධනවත් මනමාලයකුට කසාද බන්දල දෙනවා. මාස දෙකක් තුනා ඉන්නේ අර ඉසිදාසිය කරන්නතින සියලූ උපස්ථාන සැමියට කරනවා සැමිය කියනවා. මේ බිරිඳ මට එපා කරුණනා කරල ගෙදරරංගිහි ඇකලන්න කියලා. නැන්දම්මා මේ බිරිඳ ගිල් ගෙට බාර දෙවා. පළවෙනිි විහායයරයි. අර අම්මතාත්තා ඉසිදාසිව දෙවැනි විවාහයකට කල්ලා දෙනවා. ඉසිදාසි ඒ මහත්්‍යයාටත් ජීවිත පරිත්‍යයාගෙන් කරන්න තින සියල්ලම කරනවා. ඒ මහත්්‍යයත් කියනවා. මේ මනුස්්‍යය නම් මට එපා මේ මනුස්්‍යයාරං ගන්න කියලා. දෙවැනි විවාහයක්ත් බිඳ වැටෙනවා. තුන්වැනි විවාහයත් වෙනවා, හතරවෙනි විවාහයත් වෙනවා විවාහ හතරම බිඳ වැටුණා. ඉසිදාසි කල්පනා කරනවා, දැන් අම්ම තාත්තමට විවාහතරක් කල්ල දුන්නා හතරමා සාර්ථකයි මමායිමත් ගෙදරයන්නේ නැහැ ඉසිදාසි ගංගා නම්ගන්ගේ දිගට යනවා කැම්ඹුරු තැනක් කොයාගෙන ජීවිතය නැති කරගන්න. ඉසිදාසිට හම්බු එෙනවා උතුම් රහත් උත්තමාාවයක් ඇ ඉසිදාසිට ධර්මය දේශනා කරනවා. ඇයතුම් රහත් පලයට පැවිදි උපසම්බධාවට පත් වෙලා රහත් පලයටට පත්වෙනවා යට පූර්වයේ නිවාසානු සිද්ඥානය ඇතිකර ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඇය පූර්වයේ නිවාසානු සිඥඥානයට සමවැදිල බලනවා. ඇයි මගේ විවාහ හතරක් මේ විදියට අසාර්ථක වුණේ. මං මෙච්චර මගේ සාම්පපුරුෂයාට කීකරුව ඉඳලාත් ඇයි මේ විවාහාතරක් අසාර්ථක වනේ කෙලයාත් පූර්වේ නිවාසාතඥානයෙන් දකිද්දි එයා දකිනවා. එයා ඇත භවයක, පිරිමි කෙනෙක් වෙලා ඉපදිලා බලවත් ආකාරයෙන් කාමේ වර්දවායසිරෙනෝ පිරිමිියෙක් වෙලා මේ පිරිමියයා මැරිලා පටිච්ච සමුපන්නව ඉපදන්නේ වයස්සක ඒල දෙනෙක්ගේ වසු පැටියෙක් වෙලා වයසකල දෙනෙක් තරුණ එල දෙනෙක් නෙමේ හොද වයස එල දෙනෙක්ගේ මවකුස ඉපදින්නේ තක්කුසලයක් නිසා ඒල දෙනට ආරක්ෂාව දෙන්න බෑ පැටියට ඒල දෙනට අවශ්‍ය කිරි දෙන්න බෑ පැටියට මේ වයසක එල දෙනග කුස ඉපදුන මේ වසු පැටියා තරුණවියට එද්දී ඒ ගොවි මහත්මයා වසු පැටවව කරත්ත බඳින්න පුස්සෙක් බවට පත් කරනවා අඒකයන් ලිංගික ශක්තිය නැති කරලදානවා.වෙන්න පලවෙනි ජීවිතය. මෙතනින් මේ ගොන් නාම්බා මැරිලා ඊළඟට ගිහිල්ලා ඉප දෙෙන්නේ වයසක එලිච්චියෙක්ගේ පිරිමි පැටියෙක් වෙලා. මේ පිරිමි පැටවා පුංචි කාලෙදිම පුරුස්සලීන්ගේ පනුවගහලා ඒ වේදනාවෙන්ම මේ පැටියා මැරෙනෝ. මේ එළු පැටියා මැරිලගිහිල්ලා ඉපදෙන්නේ වඳුරු රැලක වැදිරියෙක්ගේ පිරිමි පැටවෙක් වෙලා මේ පිරිමි පැටවාගේ පුරෂලීගය කුඩා කාලෙදිම නායක වඳුරා කඩාගෙන කාල්ලා ඒ වේදනාවෙන් මේ වඳුරු පැටියා මැරෙනෝ පිංහතුනී මෙහෙම දීර්ග බව ගමනක්කය දකිනවා. කාමේ වරදවා හැසිරීමේ පාපිය නිසා එසාබතේරුම් ගන්න. කාමේ වරදවා හැසිරීමේ අකුස්සලය පිංවතුනේ අපි තිරිසන් ලෝකේටමයි ඇදළදානෙ. කාමේ වරදවා හැසිරි ජයතමයිෝය ඊරිියෝ ඊරියෝ වෙලා වඳුරෝ වැදිරිය වෙලා රිලවියන් වෙලා ඉපදෙන්. මේ මනුස්්‍ය ජීවිතේ කාමයේ වැරජිච්ච අයමයි. ඒගොල්ලො හැමදාම කාමයන් තුළ ජීවත්තෙන්නේ හැමදාම පට බඩේ බැ පැටියක් එෙල්ලගෙන නැත්තං ඌරෙක් ීරිෙක් නම් පැටව් දහය පහළෝදාගෙන කාමයන් තුළමයි ජීවත්යෙනෙ ඇයි පෙරජීවිත කාමේ වර්දවා හැසුරුණා. සුන්දර මනුස්්‍ය ජීවිතයක් ලබලා. එනිසා පින්වතුල්ලා සෑම දෙනෙකුටම බුදුරජාණන් වහන්සේ. පංච සීලයේ ආරක්ෂාවතුළ ආජීව අත්ටමක සීලයේ ආරක්ෂාවතුළ සම්මත විවාහයක් තුළින් කාමෙන් සතුටුවීමේ නිදහස දීලතිීනව පිංගතුනි එ නිදහස දීලතිීනෝ. සෝවාන් පලේට පත්වන කෙනාටත් සකුරුදාගාමී කෙනාටත් පිංහතුන තමන්ගේ උතුම් අධිගමයන් තුළ ඉඳගැෙන කාමයන් හැසිරීමේ නිදහස බුදුර යන්හන්සේ දීලතිීන එනිසා ඒ නිදහසෙන්. ඔබබට යන්නපා ඔබේ නිදාසෙන් ඔබට ගිහිල්ල බුදුරජාණන් වහන්සේට අකීකරවුණත් සම්මාදිිට්ටියට විරුද්ධ වුණාත් පිංහතුනේ ඔබට කවදාක්වත් සම්මා සමාධයක් ඇති කරගන්න වෙන්නේ නැහැ. පංච නීවර්ණැහිතෙන් මැරිලා තිරිසන් ලෝකටයි ඔබ වැටෙන්න වෙන්නේ පිංහතුන මේකට කියන්නේ සම්මාකම්මාන්ත. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ, ච්චර ලස්සට මේ මාර්ගංග හතර දක්වා පිළගැස්වාද කියලා. සම්මා දිිට්ියෙන් තෙරුවන් කෙරෙයි සද්දාවකිව්වා කර්මය කර්මඵල විශ්වාසය කිව්වා. සම්මා සංකප්පයන්ගෙන් කේන්ති අඩු කළා. සම්මා වාචාවන්ගෙන් වචනය සංවර කළා සම්මා කම්මන්තයන්ගේෙන් පංච සීලේ ආරක්ෂාවටබෝගෙනාව පිංහතුනේ ඔබ නිවරදිව මාර්ගංග හතර වැඩුව අනං. පංච සීලේ ආරක්ෂා කරන තෙරුවන් කෙරේ සද්දහ වැතිකරගත්ත සුන්දර බෞද්ධෙක්කඔබ තාම මාර්ගන්ග හතරට ඇ ඇවිල්ලතිීනය. පස්වෙනි මාර්ගාන්ගේ සම්මා ආජීවය වැරදි ආජීවයන්ට යන්නෑ පිංහතුනේ. මොන අද වැරදි ආජීවයන් කියන්නේ මත්තුවතුර වෙනදාාම මස්මාන්ස වෙළඳාම වැඩි බේත්තුවක් වු වෙනදාම වහල් වළදාම සත්තු වලදාම වසවිස වෙළදාම පිංහතුනේ මේ වැරදි ආජීවයන් අපියන්නේ ඇයිඒ වැරදි ආජීවයන්ගේ ආදීනව්‍ය අපි දන්න. බුදුරජාණන් වහන්සේ වැරදි ආජීවයන්ට යන්නේ පා කියයන්නේ වැරදි ආජීවයන් කළොත් එහි ආදීන විපාකය උන්වහන්සේ චොතෝභබාධඥාන පූර්ුවේ නිමාසානුස්සජඥානයෙන් දැකලයි අපිට කියන්නේ වැරදි ආජීවයන්ට යන්නේ පා කියල පින්හතුනේ. දැම් බලන්න මේ වැරදි ආජීවයන්ගෙන් මංගේ ක දෙයක් ගන්නා වසසළදාම පංහසනී බලන්න වසවිස වෙළදාම කියල කියද්දී අපි මොකදද හිතන්නේ. කුමිනාසක වෙළදාමත් වල්නාසක වළදාමත් තමයි වසවිස වෙළදාම කියන්න. ඉන් එ හාට අපි හිතන්න ඇයි අපේ සම්මාධිත්‍යය දුර්ුවලයි පිහතුනේ. වසවිස වෙළදාම කියන වල්නාාසක කුමිනාසක විතරත් නෙමේ පින්ංහතුනේ. අද කෙහෙල් ගෙඩියක් විකුණුවත් එක වසවිසක් එකට කාබයි් ගහලා. අද දස්ලබපු ගෙඩියක් අම්ඹ ගෙඩියක් මීකිරරි හට්ටියක් කරෝල කෑල්ලක් පොල්තෙල්ටිකක් එලවලුවක් පලා මාළු කෑල්ලක් වික්කාත් වසවිස ගහල පිංහතුනි ඒසා, සම්මා, ආජ මිච්චා, ආජීව රැල්ලක් සමාජයතුළ පැතිරෙනවා. කාටත් තේරුමක් නෑ කාටත් දැනීමක් නෑ කාටත් වැටහීමක් නෑ. නමුත් බුදුරහණන් වහන්සේ පස්වැනි මාර්ගන්ගේට මේක දෙනවා. ඔබට සම්මා සමාධිමත් හිතක් ඕෝනෙනං ඔබට නිමන ඕනෙනං. මිච්චාජීවයට අන්න එපා මිච්චාජීවයට අන්න එපා එක බලවත් අකුස්සලයක්. නමුත් අද ව්‍යාපාරිර් ලෝකේක් නිෂ්පාහාර නිෂ්පාදන ශේෂත්‍රයෙන් සීයට අසූුවක්ම පංගතුනී. මිච්චාජීවයක්. කොහෙංගෝ වසක් විසක් මේ මට දානවා. කෙල්ගට ම් යිටි ධාන අඹට ම්මයිට්ික දානවා ෆෝමලින්ටි දානවා මල්ලු කල්ලට කිරිහට පොල්තෙල්ලොලට තවමොනොහරි කල්බන් කරන. පිංහතුනේ කොහෙෙන් බැලුවත් මිච්චා ආජීවයන් වැහි වැහලා. නමුත් කාටුවත් පේනෑ කවුරුත් හඳුනගනෙ නැහැ. කාටුවත් මේ විනාසිෙන් ගැලවෙන්න උමනාවක් නැහැ ඇයි. සම්මාධට්‍යිය දුර්ුවවලයි පිංහතුනේ සම්මාධිට්‍යය දුර්වල වෙනකොට අපේ සම්මා සමාධිය දුර්වල වෙනවා එනිසාපිට පංච නීවර්ණයන් තුළිනුයි ෝක අපි දකින්නේ ඔබ හිතන්නකෝ ඔබ ගෙදර කේක් කෑල්ලක් හදනවා කියන කේක් ගෙඩියක් ඔබ මේ කේක් ගෙඩිය ගෙදර හැදුවෝත් දවස් කියත්දේ කේක් ගෙඩිය ඔබට පවිච්චි කරන්න පුළුවන් වැඩිමවුනොස් දවස් තුනක් කතරක් වෙනකොට කේක් ගෙඩිය පුස්ගනෝ කේක් ගෙඩිය පුස්කනෝ නමුත් ඔබ කඩේට ගිල්ල බලන්න කඩේ ලස්සන දැවටුමක කොතලා කේක් තියෙනවා පොඩිකේක් ලොකුකක් ඒ පරණවෙන්නනම් මාසටක්යනෝ එක කල්ලිකුත්වෙන දිනය දානතියන මාස අටකින් එතොට බලන්නකෝ ඔබේ නිවසේහදන කේක් ඇල්ල දවස්තුනෙන් පුස්සල්ලද්දී කඩේ තියෙන කේක්ෑල්ල මාසටක්තියන්න පිංගතුනි මොන තරං වසවිසක්කේ ඒේ කෑල්ලටයොදන්නෝදක ලබහිතන් මොනතරම් වසවිසක්ය දන්නවෝන්. ඔබ රෝටියයක්ක් ගෙර හැදුවත් දමස්තකෙන් පිනුල් වෙනවා කොයිසා තැටියඒක කරකලත් පිනුල් වෙනවා නමුත් බිස්කට්ට එකක් මාසාටත් තියනවා. මාසාටක්කේ බිස්කට්ටක තියෙන කොච්චරනං දෙයක් ඒක දැතුල් කරන්න ඕනෙද. නමුත් පුින් පිනතු්‍රහි මේ මිචා ජීවර රැල්ල අපිට පේන්නේනෑ. මේ මිච්චාජීව රැල්ල. බරපතල පිළිකා රැල්ලක් වකුගඩු රැල්ලක් අක්මා රැල්ලක් මොලේ ගෙඩිරැල්ලක් බවට පත්කල්ලතිනවා. කාටවත්තේරෙන් නැයි මේ රෝගී රැල්ල සමාජගත වෙන්නේ කියෙලා කවුරුද් දන්නේ. අපි මොකද කරන්නේ. පිළිකා රෝහලේ වාටු පුළුල් කරනවා. පිළිකා රෝහල්ට බේත් පරිත්‍යයා කරනවා. පිරිිකාල් රෝහල්ට ඇඳවල් පරිත්‍යයා කරනවා. පිළි රෝහල්ට ආධාර කරනවා පිංහතුන මොකද්ද මේ කරන්නේ. මෙහෙන් මිච්චා ආජීව රැල්ල වැඩිරම වැඩිකරමින් වැඩිරමින් මේ පැත්තේ පිළිකා වකුගඩු ඔය රෝගී තත්ත්වයන් වැඩි කරද්දී සම්මාධීත්‍යය නැති අපි පිංහතුන අऔෂත පරිත්‍යයක් කරනවා. රෝහල් හදනවා වාටටු වැඩි කරනවා ඇඳවල් දෙනවා ඇයි. ම අපිට සම්මාධිත්‍යනෑ පිංහතුනි. සම්මාධිත්්‍යයට ආදාලව අපි ප්‍රශ්න දකිින් එනැහැ. මේ නැගෙන මිච්චාරැල්ල මිච්චා ආජීවරැල්ල මුළුල් සමස්ථ සමාජයේ මනාගතයේ හෙම්බිරිස්සාාව වඋනතත්වයට පින්හතුනනි ඔය බරපත්තල රෝගාාධයන් පත්ව වෙනවා ස්පිතාල මධවෙනවා අපිට එනං අපි කරන්න ඕන බෙහෙද්දීම ආධාරදීම රෝහල්මාට පුළොල් කිරීම නෙමේ. මේ සමාජ ගත වෙන මිච්චා ආජීව රැල්ල නවත්තන්න ඕන පිංහතුනේ මේ අඩපන කරන්න ඕනේ මේක අඩපන නොකළෝත් පිංහතුන මොකොද වෙන්නේ මේ ජීවිතේ මිච්චා ආජීවෙන් කෝටිපති වෙනවා ප්‍රකෝටිපතිය වෙනවා මේ ජීවිතේ මිච්චා ආජීවෙන් කෝටිප ප්‍රකෝටිපතිය වෙලා ඊළඟ ජීවිතේ පටිච්ච සමුපපන්නව මනුස්සේ වෙනවා අවුරුදු දෙකේදීම වකු ගඩුව දිය වෙලා පිංහතුනිි. අවුරුදු පහේදීම මොලේ පිළිකාවක් අවුරුදු පහේදීම අක්මාව දිය වෙලා අපේ ළඟ ටැවිල්ල කියෙනා ශමින්වාස මගේ පුතාට අවුරුදු පහයි මුළු බඩවැලේම පිළිකාව පැතිරිලා කෞුද ගිය ජීවිතේ, කෝටිපති වසවිස වෙලෙන්දෙක්. අහන්න දෙයක් නැහැ ඒ අහිංසක දරුවාට දොස් කියල වැක් නැහැ. සමාජට නායකයෙක් පත්කරන්නේ සමාජට පාලකයෙක් පත් කරන්නේ. ජනතාව කුසලයෙන් මුදාගන්න. ජනතාව අකුස්සලයෙන් මුදාගන්න. මොකද ජනතාව කියන්නේ අවිද්‍යාවෙන් උපන් පිරිසක් තුෂ්ණාවෙන් පෝෂණය වෙන පිරිසක්. ඒ අයියට සැබෑ නායකත්වයක් නොලබුණත් ඒ අයාකුස්සලය කරාමයි ගමන් කරන්න පිංහතුනි. නමුත් අපිට සැබෑ නායකෝ නැහැ. සැබෑ නායකෝ නැහැ වැරදි කරන නායක්‍යෝ නිසා. මුලු සමස්ස සමාජයේමද වැරද්ධට ගිහිල්ල තියනවා. අපිට තේරෙන්නේ. අපි තවත් මුණු මාරුර සවභාග්‍යහෝ එනවා. පක්ෂ මාරුකර කර සෞභාග්‍යෝ එනවා. කණ්ඩායම් මාරුකර කර සෞභාග්‍ය හෝනවා. පිංගතුනි දුස් සීලභාවය මාරු කරලා සිල්වත්භාවයට එන්න තාම අපි කැමති නෑ. ඒ දැක්මා අපිට නෑ සම්මාධිත්‍යයනය හැ. මෙහෙ මිච්චා ජීවරැල්ල නැගිලා මේ ජීවිතේ කෝටිපටිය වෙලා ඊළඟ ජීවිතේ මනුස්්‍ය වෙලා ඉපදිලා අවුරුදු පහේදීම නැත්තං, ඉප දෙනකොටම සමහරුන්ට වකු ගඩුනෑ පංගතුනි. ඉප්ප දෙනෙකුටම සමහරුට අක්මාවනෑ. ඉප දෙනෙකුට සමහරම මොලේ ගෙඩියක්. එප දෙනෙකුටම කෙනෙක්ගේ පෙනහැල්ල නැත්තං හර්ද වශ්‍යව සිදුරු වෙලා තරහවෙන්න එපාමිහෙම කිව්හට ධර්මයයි මේ කියන්නේ. ඔබට ඊළඟ ජීවිතේ ඔබ මනුස්සෙක් වෙලා නිරෝගී වෙන්න ඕනෙ නං කරුණා කරලා කෙහෙල් ගෙදිියට කායිද් ගහන්නෙ පා ඔබට ඊළග ජීවිතේ මනුස්සෙක් වෙලා පිළිකාවකින් බේරිලායිඉන්න ඕන නං කරුණා කරලා ඔබ ය ගස්ලබු ගෙඩියට අම්ඹ ගෙඩියට මීකිර හට්ටියට කාබයිත් ගහන්නෙ පා පිංහතුන ඔබ කරන්නදේ පලයයි අපි මේ දකින්නේ නිසාම් මෙවැනි මිච්චා ආචීව රැල්ලක් සමාජගත වෙනවා. මේ පැත්තෙන් මත් පැන්නිසා බලවත් මිච්චාජීව රැල්ලක් පනු වෙනවා මිනිස්සු දිගටමරෝගී වෙනවා. පංහතුනේ අපි මේ වදකින්නේෙ නෑ. අපි මේ වදකින්නේෑ සම්මාධි්‍යිය දුරුවයි දැං අපි මාර්ග පස්වෙන තැනටාව. මොකද පස්වෙන තැන සම්මා ආජීවය. සම්මා ධදිට්ට්‍යයෙන් බුදුරජාණන් වහන්ස තෙරුවන් කෙරේ සද්ධාව කර්මය කර්මඵල විශ්වාසය කිව්වා සම්මා සංකප්පයන්ගේෙන් කේන්ති අඩු කළා. සම්මා වාචාවන්ගෙන් වචනය සංවර කළා සම්මා කම්මාන්තයන්ගේෙන් පංච සීලයේ ආරක්ෂාවට ගෙනවා. සම්මා ආචීවයන්ගේෙන් ආචීව අට්ටමක සීලේ ආරක්ෂාවටගෙනාව. සුන්දර මාර්ග්‍ය අප පිංහතුින් සුන්දර මාර්ගය. පස්වැනි මාර්ගාන්ගෙ දෙෙද්දී. ඔබ නිවැරදිවාවනං ආජීවාට්ටමකසීලේ ආරක්‍ෂාකරන සුන්දර බෞද්ධෙක් කඔබ සුන්දර බෞද්ධෙක් මෙවන් සුන්දර මාර්ග්‍යයක්ත්තිීනෝද පිහතුනේ. හිත සමාධිමත් කරකර සමාධිමත් කරර ඇලීම් ගැටීම් බැහර කරර සැබෑ සම්මා සමාධියකට අපියෝ ගන්නවා. සැබෑ සම්මා සමාධියෙකට නිරෝගී පුද්ගලේක් බෞට පත්කර ලපිියව ගන්නවා. පින කුසලේෙන් ශක්තිමත් පුද්ගලෙක් බෞවට පත් කර ලපිට ගන්නවා. අපිට ශේෂ්ඨ කටයුත්තත් තියෙනවා ඉස්සරහදී උත්තරීතර වි්‍යයාමයක් තියෙනවා අපිඒ සම්මා සමාධයෙන් විදර්ශනාවට එන්න ඕනේ විදර්ශනාවට එන්න නම් අපේ පිනකුසලේ ශක්තිමත්වවෙන්න ඕනේ විදශනාවට අදංලදත් පි කුසල් ශක්තිය අපි තුළ වැඩෙන් ඕනේ. විදර්ශනාවට අදඟල සම්මා සමාධය අපිට වැඩෙන් ඕනේ බුදුර න් වහන්සේ කර්මය කර්මඵල විශ්වාසය කේන්ති අඩු කරනවා චන සංවර කරනවා පංචසීලේ ආරක්ෂාවට ගේනවා ආජීම අත්තමක සීලේ ආරක්ෂාවට ගේනවා ගෙනල්ලා හයවෙනි තැන සමාදියට වෙන් කරනවා. හයහතාට මොකද සමාධිය සම්මාවායාමෝ සම්මා සති සම්මා සමාදී. අනදැන් සම්මා ආජීවයෙන්ගේෙන් ආවේ සම්මාවායාමයන්ට මොකද්ද පිංහතුනේ සම්මාවායාමය කියන්නේ. කරන්න වූ කුසල් තව තව ශක්තිමත්ව කරනවා. නොකලාවූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කලාවූ අකුසල් ලොල්ටේ යන්නේ නෑ නොකලාවූ අකුසල් කරන්නේ පිඟතුනි අපි මේ මොකක්ද කරන්නේ. සම්මාවායාමයක්. මේ සම්මාවායාමයක් අපි ඔක්කොම කරන්නේ. නමුොත් ඔබේ හරද සාක්ෂිර් තට්ටු කල්ලාහන්න සැබවින්ම මේක සම්මාවායාමයක්ද කියලා. මේක සම්මාවායාමයක් වෙන්න නං මේ සම්මාවායාමය මුල් මාර්ගංග පහෙම්ම පෝෂණය වෙන්න ඕනේ උදට තේරුම් ගන් ඔබ කරන ඕනෑම පින්කමක් සම්මාවායාමයක් වෙන්න නං මුල් මාර්ගංග පහෙෙන් මේ පින්කම පෝෂණය වෙෝ පංගතුනි කෝටි ගනං වැය කරල පින්කම් කරනවා ලක්ෂ ගණං වැ කරල පිංකාං කරනවා. මනුෂ්‍යෝ කෑ ගහනුව චෝදනා කරනවා. ලෝකේ වැඩියෙන්ම පිින්කාං කරන රටට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දෙයනේ ඒ ප්‍රකාශය නම් පොඩ්ඩක්ව සාධාණ නැහැ. ඒ ප්‍රකාශයේ පොඩ්ඩක්ව සාධාරණ නැහැ. මේරට මොන ප්‍රශ්නමයි බට මොන දුක් ගිින්දර තිබ්බාත් ඒකම දුක් ගින්දරකටවත්. සම්මා සම්බුද්ධ ශාසනයක දසමකින්වත් වැරදිනෑ ලෝතුරා බුදුරජාණන් වන්සේ එකම දසමකින්වත් වැරදි නැහැ ඇයි පිහතුනිි කෝටි ගනම් වැකල්ල පින්කම් කළත් ඒවා සම්මා වායාමයන් වෙලා නෑ ඒවා සම්මා වායාමයන් වෙලා නැහැ එක්කෝ ඒව කලුසල්ලි එක්කෝ ඒවා මිච්චා ආජීවෙන් සොයාගත්ත සල්ලි කොහොමද දෙගනේ සම්මා වායාමයක් වෙන්නේ එම නත්තම් පන්සිිල් බිඳගත්ත සල්ලි ඒම නැත්තම් කේන්ති ගිල්ල හම්බු කරපු සල්ලිඒම නැත්තම් අම්මා තාත්තාට සලකන් නැතියි පिංකම් කලාටේක සම්මා වායාමයක් වෙන්න නැහැ කර්මය කර්මඵල विශවාස නැතිගෙනේ පिංකම් කලාටේක සම්මා වායාමයක් වෙන්න නැහැ නෙක්කම් මේ නැතියි පින්කම් කලාටේක සම්මා වායාමයක් වෙන්න නැහැ ශල්පද බිඳගන පින්කම් කලාටේක සම්මා වායාමයක් වෙන්න නැහැ ඒ නම් පිංහතුනේ පිංකම් කරනවා රටට මෙහෙම වනේ කියන කාරණය සාධාරණ නැහැ. එක පිංකමක් නං එක සම්මා වායාමයක් වෙන්න ඕනේ සම්මා වායාමයක් නං මුල් මාර්ගාංග පහෙෙන් ඔබේ පිංකම පෝෂණය වෙන්න ඕනේ. ඒම වනොත් තමයි මේ පිංකම් සම්මා වායාමයක් වෙලා ඒ සම්මාවායාමය සම්මා සතියක්. සම්මා සමාධියයක් කරාරග යන්නේ මෙන පින්හතුනි ඔබ දක්ෂ වුණා. ඔබ මාර්ගයේ නිවරදිව වැඩුව මේ ොතේ ඔබ නිරදිව මාර්ගය තුළ ඉන්නවා. මේ පිංකමානි වාර්රයෙන්ම සම්මාවායාමයක් පංහතුන. මොකද මේ මොතේ ඔබ තුළ මුල් මාර්ගංග පහම වැඩිල තියෙන්නේ. ඔබ සම්මා සමාධයට හිතා අරගෙන යන්නේ. පංච නිීවරණයන්ට හිත දුවන්න ඔබට මේ මොහොතේ දෙන්න ඒක මේ උතුම් සද්ධර්මය ශක්තිය. එනිසා මේ මොහොත්තේ ඔබ නියත වශයෙන් සම්මා වායාමය තුළ ඉන්නවා පිංහතුනේ සම්මා වායාමයෙන් ඔබවාරංග යන්නේ සම්මා සතියට සම්මා සතිය කියන්න මොකක්ද පිංහතුනේ සම්මා සතිය කියැන මාර්ගංගහයක පලය සම්මා සතියදයා ධර්මය අධර්මය නිවැරදිවා දුනනවා. කුසලේ කකුසලේ නිරදිවා දුනවා කුසලේෙන් බැහරවෙලා කුසලේ තුළ ශක්තිමත් වෙනවා. සීලියය දුස්සීලභාවය සුගතිය දුගතිය සම්මාධිට්්‍යය මිත්‍යා දුෘෂ්ටිය මග නොමග නිවරදිවයා දුන නොවදැන් එයා නොමග බැහැර කරලා සැබෑ මාර්ගය තුළ ඉන්නවා පිහතුනේ සුන්දර සම්මා සතිය දැන් එයා මාර්ගය එයා තුළින් දකිනවා එයා තුළින් දකිනවා එයා සමාධියතා සමාධිය ශක්තිය තමා තුළින් දකිනවා දර්මේ ඒහි පස්සිකයි ගතුනේ ධර්මය සඟවන්න බැහැ සම්මාසතිය ඇතිකරගත්ත ගෙනාට ධර්මය සඟවන්න බැහැ ඔබට පුළුවන් දර ආකාසේ පායන සඳ සඟවන්න බැහැ කලු වලාවකින් සඳ වැසීගත් මොහොතකින් ඒ සඳාවරණය වෙනවා නිරාවරණය වෙනවා ඔබට පුළුවන්ද ඉර වහන්න බැහැ කලු වරාවකින් ඉර වැහිීගියාත් මොහොතකින් නිර යලි විවෘත වෙනවා මතුන ධර්මය ඒහි පස්සිකයි ධර්මය විවෘර්තයි ධර්මය සංගවන්න බැහේ ඔබේ සම්මා සතිය තුළ ධර්මය ඒහි පස්සිකව ඔබ දකිනවා සද්ධා ප ඒහි පස්සිකුව දකිනවා සම්මා දිිට්ටිය අර්ථයන් නේහි පස්සික ඔපබ දකිනවා සම්මා සංකප්්‍යයන්ගේ අර්ථයන් නේහි පස්සිකුව දකිනවා සීලේ ආනිසංස ඔබ තුළින් ගො බේහි පස්සිිකුව දකිනවා මෛත්‍රී ආනිසංසයන් ඔබ ඒහි පස්සිකුව ඔපතුළින් දකිනවා සම්මා වායාමයන්ගේ ආනි සංසයන් එහි පස්සිකෝබ දකිනවා. සම්මා ආජීවයන්ගේ ආනි සංසයන් නිරෝගී භාවය ඔබ එහි පස්සිකව දකිනවා පිංගතුනි මාර්ගය කෙරෙ ඔබට සැකයක් නැහැ. මාර්ගය කෙරෙහි ඔබට විචිකිච්චාවක් නෑ ඔබ තමා තුඩින් මාර්ගය දකින කෙනෙක් සම්මා සතිය මාර්ගංගහයක පලය. මාර්ගය තුළ රිජුව බැහැගැත්ත කෙනෙක්. ඒ රජුව මාර්ගය තුළ පිහිටුණාව සිත ඇලීම් ගැටීම් නෑ පිංහතුන මාර්ගය කරේ ඇලීම් ගැටීම් සැක විචිකිිච්චානය හැ ඒ සම්මාත් සතිය උතුම් සම්මා සමාධීට බවාරන් ගැන. සම්මා සමාධයට සැක විචිකිච්චා සියල්ල මාර්ගය කරී පහ කළ කොතනකත් ඔබට සැකයක් නෑ සීලේ ආනිසංස ගැන ඔට සැකයක් නෑ. ඔබ දිට්ට දම්ම වේදනීව ජනත්විය භාවේ ලබනවා. ඩ මෛත්‍රයේ ආනිසංස පටිබඳ සැකයක් නෑ ඔපට දෙවියන් මනුස්සයි නමනුෂෂෙන් ප්‍රියවෙනවා සැනෑ ඔබට ධාන ආනිසංස පිටිබඳ සැකයක් නෑ වර්ණය සැපය බල ලැපෙනවා පිංහතුන තමා තුළින් තමා ධර්මය දකිනවා තමාතුළින් ධර්ම ගුණයන් දකිනව අයෙහි පස්සිකව සැකෙන් තොරහිත සම්මා සමාධයට යන දැක්කොතෙන්ට දපිය බුදුරයන්ාන්සේ අරංාව. සම්මාධීත්‍යයෙන් පිංහතුන, කර්මය කර්මඵල විශ්වාසය සද්ධව කියල දුන්න. සම්මා සංකප්පයන්ගෙන් කේන්ති අඩු කළා සම්මා වාචාවන්ගෙන් වචනය සංවර කළා, සම්මා කම්මන්තයන්ගෙන් පංචසීලේ ආරක්ෂාවට ගෙනාව, සම්මා ආජීවයෙන් ආජී වට්ටමක සීලේ ආරක්ෂාවට ගෙනවා, සම්මා වායාමයන්ගෙන් ආජීවාට්ටමක සීලේ ආරක්ෂාව තුළ, පින්කම් කෙරෙව්වා සම්මා වායාමයන්ගේෙන්. මග නොමග නිවැරදිව හඳුනන සම්මා සතියට ගෙනවා. මාර්ගය කෙරෙේ විචිකිච්චාව පහ කළ සැකේ පහ කලා මාර්ගයේ එහි පස්සිකෝ තමන්ට දකින්නල සැලැස්සවා ඒ තැනම සම්මා සමාධයට ව පිහතුන. දැන් අපේ හිත සම්මා සමාධීට විල්ලයි තින්න. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට අවශ්‍යනං. මේ සම්මා සමාධිය උපයෝගී කරගෙන පංහතුනේ ර අරූපාවච්චර දිාන කරා ඔබට යන්න පුළුවන්. කැමතිනක් නමුත් බුදුරජන් වහන්සේදේ වර්ණා කරන්නේ නැහැ. ඔබ රූපාාවචර ධාන, අරූපාවචර දිාන පුහුණු කරලා ඔබ කල්ප ගනන්ගේවා උපාධානය කරගෙන රපචර, අරූපාවචර ්‍රහ්මතලවල හිටියත්. ඔබආයි මස් අතරාපාත වැටනෝ පංහතුනී. බුදුරජාණන් වහන්සේ ලෞකික සැපයන් ලෞකික වේදනාවේ සැපය වර්ණා කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට වර්ණා කරන්න මොකක්ද පිංහතුනේ මේ සම්මා සමාධිමක් හිත සතර සටිපට්ටාන ධර්මයන්ට අරගෙන යන්න කියලා. සතර සටිපට්ටාන් දැන් අපි සම්මා සමාධීදක්වාවා ඒ ලෞකික මාර්ගය තාම අපි තුළ විදශනනා වැඩුනේ. සම්මා සමාධිය දක්වාවත් තාම විදශනාව පැත්තට අපි කියන දැන් තමයි අපි මේ සම්මා සමාධිය උපයෝගී කරගෙන අපි විදශනාව දෙසට යන්න පංහතුනිි. එනිසා මේ මොහොතේ ඔබ ඇති කරගත්තාව සම්මා සමාධිමත් හිත පිංහතුනි විදර්ශනාවට අරගෙන යන්න නං. මං ආයෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධයෙන් ඔබෝ මොහතක් නවත්වෙලා ඔබ සප්ත විසුද්ධි ධර්මයන්ට දැන් අරං එනවා. ආර්යෂ්ටාංගික මාර්ගය වඩාත් ශක්තිමත් කරලා අරං මොකද අපි කොච්චර සීලයේ වැඩුවත් කොච්චර දන්දුන්නත් තාම අපිට විදර්ශනා මාර්ගය මතුකර ගන්න පුළුවන්කමක් ලැබුණේ එනම් කොතන හෝ දුර්වල තැන් තියනවා. ඒ දුර්වල තැන් අල්ලගන්න පුළුවන් ධර්මයක් තමයි. සප්්‍ර විශුද්ධිධර්මය. දැංගබෝ සම්මා සමාධියෙන් නවත්තලා ඒ සම්මා සමාධිමත් හිතෙන්ම මංගෝබ සප්්‍ර විශුද්ධර්මයන්ට අරගයනවා. සප්ත විශුද්ධි ධර්මයන්ගේ බුදුරජන් වහන්සේ මුලින්ම්ම දේශනා කරන්නේ සීල විසුද්ධිය. සීල විශුද්ධිය කියලා දේශනා කරද්දිී සීලේට අදාළ මාර්ගංග තුන මෙතන තියනවා. සම්මා අවාචා, සම්මා කම්මන්තෝ සම්මාජීවෝ. ඒවගේ අපි සීල විසුද්ධට එන්න නම් අනිවාර්යෙන් අප තුළ සම්මාධිට්ටි සම්මා සංක අප වැඩිල තියෙන්න්න ඕනේ. එනිසා සීල විසුද්ධියයේදී අනිවාර්යෙන්ම ආර්ෂ්ඨාංගික මාර්ගයේ මාර්ගංග පහක් අපි තුළ වැඩි තියනෝ හොදර ේරුම් ගන්න සීල විශුද්ධියට අදාළ මාර්ගග තුනයි. සීල විසුද්ධියයට එන්න නං අනිවාර්රයෙන් අපි තුළ සම්මාධීටි සම්මාංකපතිය එන්න ඕනේ එනිසා සීල විසුද්ධියයේදී මාර්ගංග පහක් අපි තුළ පරිපූර්ණයි ආර්යෂ්ාගික මාර්ගයේදී. එතකොටයා තමා මෙතෙක් ඇති කරගත්තා වූ සීලය ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් ඇතිකර ගත්තා වූ සීලය දැන්ගයා සීල විුද්්‍ය බෞද් පත් කර ගන්න. සීලයේ වදාත් විදශශනාවට අදාලව පිරිසිඳදු භාාවටය පත් කරගන්න. සීල විුද්‍යයක් බෞට පත්කිරින්දේ බුදුරාන් වන්සේ කියනවා සතර සීලය පිළිබඳ. එක ඉන්ද්‍රීය සංවර සීලය. පිංහතුනේ අපි ඉන්ද්‍රීය සංවර සීලය අපේ ජීවිතේ තුළ ඇති කරගන්න. ඉන්ද්‍රීිය සංවර සීලය කියන්නේ. අපි ඇසෙන් රූපයක් දැකලා ඒ රූපය ගැනහිතලා මනසා සංවර කරගන්න නෑ. අපි කණෙන් ශබ්දයක් අහලායේ ශබ්දය ගැන හිතලා මනසා සංවර කරගන්නෙ නෑ නමුත් පිහතුනේ අපි කොච්චර පන්සිල් සමාදං වුණත්. පෝයට උපෝසට සීලයන් සමාදං වුණත් අපි මොකද කරන්නේ. අපි ඇසෙන් රූප දැකලා මනස ඇලීම් ගැටීම්මොල්ට අරග යනෝ. කනේම් ශබ්දහලා මනසෙන් සිතුවිලි ඉතිහිතලා අපි සිත ඇලීම් ගැටීීමමොල්ට අරග යනෝ. නමුත්? සීලිය දුර්වල වුුණේ නැහැ. ඇසෙන් රෝපියත් දැකලා හිතා සංගර වුණ කියලා පංච සීලිය දුරලුුණේ නැහැ. උපෝසර සීලය දුර්ුවල වුුණේ. ඔබ සතුට මන් සිිල් රැක්ක කියලා. නමුත් ඔබේ සීලය සීල විසුද්ධයක්ක් බවට පත් වුණේ නැහැ. එනිසා නිරේ තුරුව මොන සීලියය සමාධංගුණත් ඉන්ද්‍රීය සංවර සීලය ජීවිතයට එකතු කරගන්න. ඇසෙන් රූපියත් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න කණින් ශබ්දයක් ඇහුුණොත් ඇසුනා කියෙන නවතින්නෑ. නාසෙන් දිවෙන් සරීරයෙන් මනසින් දැනීමක් ඇති වුණත් දැඩුනාා කියන නවත්න ඉන්න ඉං ඉස්සරහට යන්න. ඔබට ඔබේ සීලය සීල විශුද්ධියයක් බවට පත්කරගෙන අර්ථවත්ව විදශනාවට අන්න ඕනේ නං ඔබේ සීලය ඉන්ද්‍රීය සංවර සීලයෙන් මුලින් පෝෂණය කරගන්න. දෙවනු ඔබේ සීලිය ප්‍රත්වේක්ෂා සීලය බෞට්වත් කරගන්න පිංගතුන. අපි කොච්චර පන්සිල් අටසිල් දසසිල් සමාධං වුණත් ප්‍රත්ක්ෂා සීලියය ගැන අප පිහිතන් නෑ පිංහතුනි. අපි පාරාණි පරිහරණය කරන මේ චීවර පින්ඩ පාද ගිලාන්න සේනාසන ඔබලා පරිහරණ කන මේ ඇඳුම් පැළඳුම් නිවාස ආහාරපාන අऔෂද මේවා ප්‍රත්්‍යක්ෂාවෙන් ඔබ පරිහරණය කරන්නේ. නමුත්ත පන්සිිල් සමාධං වෙනවා. ඔබ ආජීව අ්ටමක සීලයන් උපෝසට සීලියයන්ට යනවා. ප්‍රත්වක්ෂා සීලයනැහැ. ඇඳුම් අල්මාරිය දක්කොත් ඇැඳුම් සයක් ඉදිදර තියෙනවා. ආබරණ පෙට්ටිය දක්කොත් ආබරණ විසිපාත්තියක් තියෙනවා. සමහර ෙවල්ලොට යනකොට ෙරප්පු කුට්ටා විිපාකකිදර තියනවා. පිංවතුනී ප්‍රත්්‍යක්ෂ සීරනෙහැ. සමහරු ආහාර කෙරෙයි පුදුම තුෂ්නාවත් තියනෙ රස තුෂ්නාව පිරීති්‍රී ගිහිල්ලා. පිංගතුනේ හවස ආහාර සොයාගෙන මහ පහරවල්ලුණනි අනයේ දැක්කාම. ොටල්වල තියන හනතියා දැක්කාම මනුස්්‍යයාගේ රස තුෂ්නාව කොච්චරද කියලාපිටි හිතාගන්න බැහැ. නමුත් පන්සිල් සමාධන් වෙනවා. අටසිිල් සමාධන් වෙනවා. ආහාර තුෂනා වැඩි ආහරතුෂනා නමුත් ආර තුෂ්නා වැඩි වුණනා කියලා ඔබේ සිිල්පද පහ දුරුවල වෙන්න නැහැ. ඔබේ උපෝසට සීලය දුරුවල වෙන්න නැහැ. නමුත් ඔබේ සීලය සීල විසුද්ධියයක් බවට පත්වෙන්න නෑහ. ීිය සීල विशුद්‍ය පවට පත්වෙන් නෑ මොකදබ ඇලීම් ගැटीී मොल्ටයි යන්නේ बචත विसුද්ධියකටයි දැම්ම ඉදිියයේද සूදානම් වෙන්නේ චත विसුද්ධියයට සूදානම් වෙන්න නම් සීල विसුद්ධිය බේ ශක්तिමත් වෙන්න ඕනේ ඔබේ සීलියය තුළ ඇලීම් ගැට मොल् න්න බ ඔබ හාර නිසා එලීම් ගැटीීමම් ඇතිකර ගන්න න එහෙන් දකින කනගහන රපයන් නිසා ලීම් ගැටීම ඇති කර ගන්නවාන එමන් ගෙवाල් දොරवाල් ප්‍රත්ක්ෂාව තියෙනවාवाද අපි මොනසා අපේ ගෙදෙට්ට ආදරේද බැඳිලා ඉන්නේ ඇලීම් ගැටීම් දිසාාවටමයි නිවස අරංයන වාහනය අරංයන්නේ අෞෂද බෙහෙත්තෙත් ගිලම්පසපි වරගයන්නේ ප්‍රතික්ෂාවගෙන හිතන්නෑ පිංගතුනි එකයි සම්මා සම්බුදධ ශාසන ලක්ෂගාන කහිමි වුණේ මේ ශාසනය තාම අපිට අහිමිවෙන්නේ කයි සම්මා සමාධියපෙන් දුරස්වෙන්නේකයි පිංගතුන ආහාරේදීතු. ඇඳදුම් පැළඳුමේ දීත් නිවාස වලදිත් බෙහෙත්තේ තුලදිත් යන්නේ එක්කො ඇලීම් එක්කො ගැටීම් සමාධියකට හිතගන්න නැෑ අදන් සතුටවෙන්නේ නෑ අල්පච්ච බාාවෙන් ජීවිතය පුහුණු කරන්න නෑ දෙයනේ සක්විති රජවෙලා රාජ්‍ය බෝධන වැළඳුවා. සක්‍රයා වෙලා දි්‍ය බෝධන වැළඳුවා පංහතුන ඒකකිින්වත් දැම් වැඩක් නැහැ ඒකකිංවත් දැම් වැඩක් නැහැ. එ නිසා ආහාරය ප්‍රයෝජනයට ගතයුත්තේ පංවතුන සතරපාය උදෙසා නෙමේ ඔබ ආහාරය ප්‍රයෝජනයට ගතයුත්තේ නිවන උදෙසා ඔබ ආහාරය ප්‍රයෝජනයට ගතයුත්තේ සම්මා සමාධිමත් හිතක් වු දෙසා ඔබ නිවස ප්‍රයෝජනයට ගතයුත්තේ සම්මා සමාධිමත් හිතක්කු දෙසා ඔබේ ඇඳුම ඔබ ප්‍රයෝජනයට ගතයුත්තේ සම්මා සමාධිමත් හිතක් නිසා පිංගතුන අපි ඇලීම් ගැටීම් දිසාාවට යනවනං කවදාක්වත් ඔබ සිල්වත්වෙන්න පුළුවන් නමුත්තේ සීලය උබ සීල විසුද්ධියයක් බවට පත් කර ගන්න. ඉල්ලඟට ඔබ සම්මා ආජීවසීලය මෙතැන්දි සම්මා ආජීවය කියන්නේ ආර්යස්ටාංගික මාර්ගේම් බැහැරවෙන කිසි මාජීවේකට ඔබේ යන්නන්නේ කුච්්‍රරජවයන්තින ධර්රෂ්ඨාංගික මාර්ගෙෙන්ම් බැරවෙන පිහඳන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකාං අධිහුණියන් අද මේ ගම්වොල අප්‍රමානේදේවල් සිද්ධ වෙනවා. සමාරු අස්වරේස්තු වනවා සමාරු තවරේස්තු වනවා සමාරු කුකුල්ලු කොටොනවා තමාරු බූරුව ගහනවා ඒවයින් හම්බු කරනවා මේ සෑම දෙයක්ම මිච්චාජීවයන් පිංහතුනි මිච්චාජීවයන්, ආර්ේෂ්ඨාංගික මාර්ගයේ දුර්ලවෙන සම්මා සමාධිය දුර්ුවල කරන වැරදියාජීවයන්. ඉනිසා ඔබ සීල විසුද්ධියදී ඔබ බ රකින සීලය පිංහතුනනි. ඉද්‍රිය සංවර සීලයෙෙන් ශක්තිමත් කර ගන්නවා. ප්‍රත්වක්ෂා සීලයෙන් ශක්තිමත් කරගන්නවා සම්මාජීව සීලයෙන් ශක්තිමත් කර ගන්නවා ඒ වගේ මාචීවට්ටමක සීලය ඔබේ සීලය බෞට් පත් කරගන්නවා. දැං ඔබ සීල විසුද්ධිය තුළ ශක්තිමත්. ඔසිල් සමාධං වෙච්චදාට දැක්කා කියන තැන නවතිනවා. ඇසුනා කියන තැන නවතිනවා දැනුනා කියන දැන නවතිනවා. ඉන්ද්‍රිය සංවර සීලේනවා. සිිල් ගත්ත දවසට ආහාරයෙන් ඔබ ලදදයින් සතුට වෙනවා මධ්‍යම ප්‍රතිබදාවෙන් සතුටු වෙනවා. පිහතුන දිව පිනවන්නේ යන්නේ නෑ රීරය පිනවන්නේ යන්නේ නෑ. ඔබ ෙදර ඇඳුමක් අඳිද්ධ අනේ මේ ඇඳු මාන්ඳින්නම විලි වසාගන්න ලජ්‍යාව බඇති තැන් වසාගන්න මැසි මදුරුවන්ගේ ආරක්ෂා වෙන්න. ඊට වඩා දෙයක් ඔබ හොයන්නේ නෑ. ඔබ හොයන්නේ නෑ මොකද මේක ලස්සන කරන්න දෙයක් නැහැ. මේ දෙතිස් කුණුපෙ මේ සතරමහා ධාතුව මේ මරනාානුස්සතිය මේ අට්ටික සං්ඥාවේ මොකත්නල් ලස්සන කරන්නද පින්හතුනේ. ඔබ මේ අවලස්සන රූපය උපයෝගී කරගෙන ඔබ නිවනෙන් ලස්සන වෙන්න. ඔබ විදර්ශනාවෙන් ලස්සන වෙන්න මාර්ග බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එතෙන්ටයි මෙන්න දැංගඔබ ප්‍රත්්‍යක්ෂා සීලයේ ශක්තිමත් කරගත්තා. ඉන්ද්‍රිය සංවර සීලය සම්මා ආජීව සීලය ආචීවාට්ටමක සීලයෙන්. සීල විසුද්ධියයට ඔබාව. සීල විසුද්්‍යියෙන් ඔබව චිත විුද්‍යියයට බුදුරයන් වන්සේ අරංගයනවා චිත්ත විුද්ධිය කියන්න මොකක්දද. මේ සීල විසුද්ධියෙන් පිරිසිද වනාවූ පිහතුනී පෙරාපු සීලයේ දැම් මෙතන තිීන්නේෙ. අතන්දි ආජී වට ආර්ෂ්ඨාංගක මාර්ගෙදිි මේ සීලය අපි පෙරලගත්ත නැහැ. දැම් මෙතනදිී ඔබ සීලිය පෙරලගන්නවා රොඩු අයිංකරනවා. යිංරන ප්‍රත්වේක්ෂාවෙන් රොඩු අයිං කරනවා කෙස් අයිං කරනවා ලිටු අයිං කරනවා ඉන්ද්‍රීිය සංගර සීලෙන් කිිලුටු අයිං කරනවා රොඩු අයිං කරනවා සම්මා ආජීව සීලයෙන් ිළිටු අයිං කරනවා කෙලෙස් රොඩු අයිං කරනවා. පිංහතුනේ සීල විසුද්ධිය. පෙරාපු සීලිය චිත්ත විසුද්ධියයටට අරංගනවා චිත්ත විසුද්ධයට සුන්දෙර සම්මා සමාධි මත්්‍යි තක් ඇති වෙනවා. පිංවතන ඔබ චිත්ත විසුද්ධියයට හදී. මුලු ආර්යෂස්්ථාංගික මාර්ගයම ඔබ තුළ වැඩිලා. හොදර තේරුම් ගන්න. සීලයෙන් සම්මාවාචා කම්මන්තෝ ආජීව වැඩුණ සීල විසුද්ධියදී. චිත්ත විසුද්ධියති සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි වැඩුණා මුලින් ඔබ සම්මාධටි සම්මා සංකප සම්පූර්ණයි පිංහතුනි. චිත්ත විසුද්ධියයේදී ඔබ ලෞකික මාර්ගය පරිපූර්ණ කරගෙන ඉන්නේෙ. දැංගඔබ චිත්ත විසුද්ධියන්ගේ සුන්දර පෙරාපු සීලයෙන් මතුවන සමාධිමත් හිතෙන් පිංගතුන ඔබ දිිට්ටි විසුද්ධයට යනවා. දිිට්ටි විසුද්ධියයට යනවා. මොකද දිිට්ටි විසුද්ධිය කියන්නේ. දැක්ම පිරිසිදු කරගන්න අප පිංගතුනි. දැක්ම පිරිිසිදු කරගන්නවා අපේ දැක්ම පිරිිසිදුයි. අපි දක්ම පිසින්දුුවයි මොකෝ තාම සීලිය පෙරලා පිරිිසිදු කළේ නැහැ. තාම සමාධිය පෙරලා පිරිිසිදු කළේ නැහැ. ඒ නිසාම දැක්ම පිරිසිදුයි. අපි දැක්ම පිරිසිදු කරගන්නවා. ඇයි දැක්ම පිරිසිදුුව. ඇස මමය කියල දකිනවා කන මමය කියල දකිනවා නාසේ දිවශරීරය මය කියල දකිනවා. මේ ඇස නිසා සකස්වෙන පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ. මමය මගේ මගේ ආත්මය කියල දකිනවා. දැක්ම පිරිසිදුු නැහැ. දැක්ම පිරිසිදුවයි. දකින දකින තැන මත්වේ දැඩි ාාවෙන් පිරිසිදු කරගන්නවා. දකින දකින ැන සක්කායි දිිට්ියෙන් අපිසිදු කරගන්නවා පිංහතුනි දැක්ම අපිරිිසිඳ වයි දැගේයාට සීල විසුද්ිය තියෙනවා චිත්ත විශුද්ධිය යෙනවා ඒ චිත්ත විසුද්ධිය උපයෝගී කරගෙන දදිත්්තිි විසුද්ධයට එනවා කෝම දෙයා දැක්ම පිරිසිදු කරන්නේ. පටිච්ච සමුපපාද දරුමේතුළ ජීවිතය විසුරනවා අඩිච්ච සමපාද ධර්මයේතුළයා පංච උපාදානස්කද ලෝකය විසුරනවා එයා නුවනින් දකිනවා. අවිද්‍යා පච්චයා සංකාරා. එයා දකිනමි අවිද්‍යාව සංස්කාරය අදර සත්වයෙක් පුද්ගලයක් ඉන්නවාද කියලා. එයා සත්්‍යෙක් පුද්ගලෙක් දකින්නෑ පිංහතුනි හේතු පලධර්මයක්. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධෝ. ඊළඟට එයා බලවා මේ සංස්කාරත් විඤ්ඥානයත් අතර සත්වයෙක් පුද්ගලයෙක් ින්න්නවාද කියලා. එයා සංස්කරත් විඤ්ඥානත් අතර සත්වයෙක් පුදගලෙක් දකින්නේ නැහැ. හේතුඵල ධර්මයක් සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධෝ. ඊළඟට එයා බලනවා මේ විඤ්ඥානයක්ත් නාම රූපයත් අතර සත්වයෙක් පුද්ගලයෙක් ින්වාද කියලා. එයා විඤ්ඥානයත් නාම රූපයත් අතර සත්වයෙක් පුද්ගලෙක් දකින්න නැහැ හේතු පල ධර්මයක්. විஞ්ඥාන නිරෝධ නාමරූප නිරෝධෝ. එයා බලනවා නාමරූපත් සලාහිතනයක්ත් අතට සත්වෙක් පුද්ගලයක් ඉින්වා ද කියලා. එයා සත්වයෙක් පුද්ගලෙක් දකින්න නැහැ. හේතු පල ධර්මයක් නාමරූප නිරෝධ සලාහිතන නිරෝධෝ. එයා බලනවා සලාහිතනයන් පස්ස අත් අතළ සත්වයෙක් පුදගලයක් ඉන්නවාද කියලා. එයා සත්වයෙක් පුද්ගලෙක් දකින්න නෑ හතු පල ධර්මයක්. නාමරූප නිරෝධ. බලාතන නිරෝධෝ නිරෝධ පස්ස නිරෝධෝ. එයා බලනවා පස්සයත් වේදනාවත් අතර සත්වයෙක් පුද්ගලයක් ඉන්නවා අද කියලා දකිනෑ හේතු පල ධර්මයක්. පස්ස නිරෝධ වේදනා නිරෝධෝ. එයා බලනවා වේදනාවත් ෘෂ්නාවත් අතර සත්වයෙක් පුද්ගලයක් ඉින්වාද කියලා නුවනින් පීර පීරා බලනව පිංහතුනිි එයා වේදනාවත් ෘෂ්නාවත් අතර සත්්‍යයෙක් පුද්ගලයෙක් දකින්න නෑ. වේදනා නිරෝධ තුෘෂ්නාව නිරෝද්ධෝ හේතු පලධර්මයක් එයා තුෂ්නාවත් උපාධනයක් අද සත්වවෙෙක් පුදගලෙ ඉන්නවාද කියල දකිනවා දකි නැහැ හේතු පලධර්මයක් තුෂ්නා නිරෝධ උපාධාන නිරෝධෝ එයා උපාධනයක් භව්‍යත් අදර සත්වයෙක් පුද්ගලය ඉන්නවාද දකිනවා නුවනින් පීර පීරා දකිනවා චිත්ත විශුද්ධිය උපයෝගී කරගෙනයා දකිනවා නැහැ. උපාදාන නිරධ බවනිරෝධෝ හේතු පළධර්මයක්. එයා දකිනවා භවයත් ජාතියත් උපතත් අදර සත්ත්වයෙක් පුද්ගලයෙ කිඉන්නවාද කියලා. නැහැ බවනිරෝධ ජාති නිරෝධෝ. එයා බලනවා මේ උපතත් ජරාවි්‍යාදි මරනත් අතර සත්වයෙක් පුද්ගලයක් කිින්වාද කියලා. එම දකින්නේ නැහැ පිංවතුනේ උපත නිරෝධ කරපු තැනැදි. ජාති ජරාවි්‍යාදි මරණ නිරෝධ වෙනවා පිංවතුනි. ඒ පටිච සමපාදේ තුළ ජීවිතේ විශරෝණවා. එයා ුවනින් දකිනා මේ සලාහිතනයෝ ඉපදනේ කුමක් නිසාද කියලා. පිංගතුනේ සලාහිතනයෝ ඉපදුනේ නාමරූපනිසා. කුමත්ත නාම රූප කියන්නේ පංච උපාදානස්කන්ද ධර්මය. රෝපය කියන්නේ සතරම හා ධාතුෙන් හැදුන රූපය නාම ධර්මයන් කියන්නේ රූපය ඇසුරෙන් සකස්වන පස්ස වේදනා සංඥා සං ර ിഞ ාන. තු පෙරජීවිතේ අවසාන පංච උපාදානස්කන්දය ඔබානීත්‍යයි කෙල දැක්කනං මේ සලාහිතනයන්ගේ ඉපදීමක් නෑ පිංහතුනේ. ඒනම් මේ සලායතනයන් ඉපදුනේ නාමරූප නිසා යදකිනවා ඒමනන් නාමරූප ඉපදුනේ කුමක් නිසාද විඤ්ඥානය දැනීම් නිසා. එයා දකිනවා විඤ්ඥාන ඉපදුනේ කුමක් විසාද සංස්කාරයෝ නිසා. සංස්කාරය උපදුනේ කුමක් නිසාද අවිද්‍යාව නිසා පිංහතුනේ දැන් එයා දන්නවා ඇසයිති අවිද්‍යාවටයි කියලා එයා දන්නවා කනායිති අවිද්‍යාවටයි කියලා එයා දන්නවා නාසේ දිවශරීරය මනසායිත අවිද්‍යාවටයි කියලා එයා දන්නවා මේ සලාහිතනයන් ඇැසුරෙන් සකස් වෙන පස්ස වේදනා සඥඥා සංකාර විඤ්ඥානයෝ අයිති අවිද්‍යාවටයි කියලා එයා අවිද්‍යාවට අයිති ඇස මම කියල ගන්න නෑ. ඇස සිහි පත්වෙද්දී අවිද්‍යාවයියා දකින්නේ. එයා අවිද්‍යාවට අයිති කන මමේ කියල ගන්න නැහැ. කනසිහි පත්වෙද්දී අවිද්‍යාවයියා දකින්නේ. එයා ඇස නිසා සකස්වෙන පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ මමේ කියල දකින්නේ නැහැ එයා මේ පංච උපාධනස්කන්දයෝ අවිද්‍යාවයි දකින්නේ. පිංගතුනි දිිට්ටි විසුද්ධිය ශක්තිමත් කරනවා. සීල විසුද්ධියයෙන් චිත්ත විසිුද්ධියයට චිත්ත විසුද්ධියෙන් දිිට්ටි විසුද්ධියයට ආවා දැක්ම පිිසුඳදු කරගන්නවා. සම්මාධිට නිදන නිරේතුරවා මත්වේ දැඩි භාවය සියුම් කරගන්නවා. පංගතුන තාම සෝවාන් පලට පත්වෙලානෑ කලබල වෙන්නපා. සීල විසුද්ධිය ති සෝවාන් පලට පත් වෙන්නේ. සිත් ුද්ධියදති ෝවාන් පලයට පත් වෙන්නේ. දිිට්ටි විසුද්ධියයේදී තාම සෝවාන් පලට පත් වෙන්න කලබල වෙන්න පා. අපි ගොඩා කලබලවෙලා මිච්චාධගමයන්ට යනවා අවමවාශයෙන් තම සම්මා සංකපයවත් තරියට වඩාගෙන නෙක්කම්යවත් වඩාගෙන නැහැ. එනම් මේ මාර්ගයක් තියනවා. මේ මාර්ග දැන් අපි දිිට්ටි විසුද්ධියයටඇ විල්ලා. දැක්ම පිරිසුඳු කලා පටිච්ච සමුපාදය තුළ විසරලා. ඒත් අපිතාම සෝවාන් පලේට විල්ලනෑ. අපි මේ දිිට්තිි විසුද්ධියෙන් ඊළඟට යන්නේ කංකාවතරණ විසුද්ධියයට පිංගතුනි කංකාවතරණ විසුද්ධිය කියන මොකදද. කංකාවතන්න විසුද්ධියයේදී දැ සීල විුදියෙන් චිත්ත විසුද්ියෙන් දිි්ටි විුද්ධියෙන් පිඳුුවී ඒ දිිත්්ති විසුද්ධියේ ශක්තියෙන් එයා දැම් පංච උපාදානස්කන්දයේ අනිත්‍ය භාවය දකිනවා යා සතර සඩිපට්ටානයන් දකිනවා දැක්කත් පිංගතුන කංකාවතරණ විසුද්ධියයේදී එයා සමත විදර්ශනාවේ උපක්ලේෂයන්ට කොටුවේෙන පිංහතුනි සමත විදර්ශනාවේ උපක්ලේෂයන්ට එයා කොටුුවෙනවා ඇයි එයා භාවනා කරනවා එයා සතර සටිපට්ටානයන් වඩනවා කායානු පස්සනා වඩනවා හෙම වඩ අද්දී යාට ආලෝක සඥාව පේනවා කොළපාට නිල්පාට රතුපාඩ සුදුපාට එකඒක ප්‍රමාණේ ආලෝක සංඥාව පේෙනවා. ඒයාලෝක සංඥාවයා මමේ කියලගන්නවා. මගේ කියලගන්නවා. මගේ භාවනාව කියලගන්නවා. ඒ ආලෝක සඥාව නිත්‍යයි සැපයි සුබයි ආත්මයි කියලගන්නවා පිංහතුනේ ආලෝක සංඥාව නිසායා සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටු වෙනවා. එයා දක්ෂණය ඒයාලෝක සඥාව අනිත්‍යයි කියලා දකින්න ඒයාලෝක සංඥාව අනිත්‍යයවූ රූපයක් කියලා දකින දක්ෂණය ඒයාලෝක සංඥාව දම්මානු පස්සනාවෙන් අනිත්‍ය වූ පස්සයක් කියල දකින්න දක්ෂණය ඒයාලෝක සංඥාවයා විඳිනවා විඳලා සමත විදර්ශනාව උපක්දේශයන්ටයා කොටුවනෝ ඊළඟට එයා භාවනා කරනවා එඒාව පාවෙනවා වගේ දැනෙනවා නොදැී යනවා දැනවා නොපෙනී යනවා දැනවා උඩයනවා දැනනවා. පිංහතුනී එයා මේවාට බැඳෙනවා. එයා බැඳෙනවා ඒ පාවෙන නොදනී යන උඩයන ඒස්ස භාාවේ මමේ කියල දකිනවා. මගේ කියල දකිනවා. මගේ භාවනාව කියල දකිනවා. මගේ භාවනාවේ දියුණුව කියල දකිනවා. පිංගතුනේ ඒ පාාවෙන සිත. ිත්ාන පස්සනාවගේ පිරිසිතු කරන්නේ. නොදැනී යන හිත චිත්තාානු පස්සනාවෙන් පෝෂණය කරන්නේ. උඩේ යනවා කියෙන හිත චිත්තානු පස්සනාවෙන් පිරිසිඳ කරන්නේ. සමත විදදර්ශ්‍යනාවේ උපක්ලේශයන්ටයා කොටු වෙනවා. පිහතුනේ කෙනෙක් ඇවිල්ල කියලා මම දැම් බාවනා කරන්නේ මට බයයි! හිත සමාධ වෙනකොට බාාවඋඩේ අනවා කියලා. පිහතුනේයා උඩේ අන්න නැහැ. සිතුවිල්ලක් කස්සුනේ උඩයනවා කිය යා ඒ සිත චිත්තාානු පසනාවෙන් පිරිිසිුදු කරාන එයා ඉන්න බිම පිරිසඳු කළේනෑයි සමත විදදර්ශනාව උපක්දේශයන්ට කොට වුණා කංකාාවතන විසුද්ධයේදී. ඊළඟට එයා භාවනා කරනවා එයාට අමනුස්සරූප පේනවා දිව්‍යරූප පේනවා ඒ අමනුස්රූප දි්‍යරපය මමය මගේ මගේ ආත්මය කියලාගන්නවා. ඒ අමනුස්ස රූප දිව්‍ය රූපෝොල මගේ භාවනාව තියෙන මාතුල ඒ රූප තියෙනවා කියලේම නිත්‍ය සංඥාවෙන් ගන්නවා එව භාවනාවේ දියුණුව හැටියට ගන්නවා පිංහතුනේ සමතවිදර්ශනාවේ උපක් දේශයන්ට කොටුව වෙනවා. එයා දක්ෂනැහැ ඒ දැක්කාවූ රූපය කායානු පස්සනාවෙන් දකින්න. ඔබ අමනුෂ්‍ය රූපයක් දකිද්දේ, රූපය අට්ටික සංඥාවෙන් දෙති ස්කුණුපියකින් මරනාා නුස්සතිකින් දකින්න ඔබ දැක්ක දක්ෂණය පිංහතුනිි. එහෙමනැත්තන් දැක්කා කියන තැන නවතින් ඔබ දක්ෂණය. ඔබ දි්‍යරූපයක් දකිද්දී පිංහතුන දිවරූපට බැඳෙනවා. දිවරූපය මමය මගේ මගේ භාවනාව කියල දකිනවා. පිංහතුනි දෙවියෝ දකින්නමයා භාවනා කරන්න පිළබෙනවා. ඒ භාවනා කරන්න පිළබෙන දෙවිය දකින්න පතු දෙවියෝ දකල ඇති වැඩේමොකක්ද ඔබත් මමත් සක්්‍ර දෙවියෝ වෙලා කල්පගාන කිටියා ඔබත් මම සුජම්පතිය වෙලා කල්පගාන කිටියා ඔබත් මමත් සතරවරම් දෙවියෝ වෙලා කල්පගාන කිටියා එහෙව අපි දෙියෝ දැකලා මොනවා කරන්නද පිහතුන භාවනාව කියන දෙියෝ දකින්න නෙමේ දෙවියන් කරේ තින අර්ථය නිරෝධය කරන්නයි අපි භාවනා කරන්නේ අපි භාවනා කරන්නේ ආලෝක සංඥාදකින්න නෙමේ අපි සංසාරයේ ඉරට අධරග්ඩු හිත දෙවියවෙලා කල්පගනාං හිටිය ඉරට අධික්දුහිත ආලෝකයට අදිර්ගුහිත දෙවියෝ වෙලා සඳට අදිග්ඩු හිත දෙවිය වෙලා කල්පගනාං හිටියහා ආලෝක සංඥාව පස්සේ දුවනවා අද පංහතුනී තවත් ඉරට අධර්ගුහිත දෙවිය වෙලා අද මේ භාවනාව පස්සේ ආලෝක සඥාව පස්සේ අප දුවනවා. ලෝක සංඥාවත් වැදගත් දෙයක් ඒක හිතේ ප්‍රභාශර භාවය අපිට පෙන්න්නන්නේ නමුත් අපි එතන නවතින් ඕනෙ නැහැ අපි ඒකාත් හැරල ඉදිරියට අන්න ඕනේ නමුත් කංකාවතන්න විසුද්ධියයේදී අපි සමත විදර්ශනාවේ ආස්වාදයට කොටුවවා බලන්නකෝ සීල විසුද්ධියත් වඩාගනාවේ චිත්ත විසුද්ධියත් වඩාගනාවේ දිට්ටි විසුද්ධියත් පිරිිසුඳදු කරගෙනවා කංකාවතන්න විසුද්්‍යියයේදී අපි කොට වුනාා පින්වතුනි සාමත විදර්ශනාවද උප්‍රේශයන්ට කොටුණා මොකදදයක් කරන්න ඕනේ. යා නහතමානී වෙන්න ඕනේ. යා කල්්‍යයාන මිත්‍රාශ්‍රයෙවල් වඩන්න ඕනේ ලබන්න ඕනේ මග වඩපු කෙනෙගේ ඇසුර ලබන්න ඕනේ සූත්‍ර ගත ධර්මය තවතව කියවන්න ඕන පිහතුනේ. ඇයි අහිරවෙලා ඉන්නේ. කල් යානමිත්‍රාශ්‍රය පිංහතුනේ නවතින තැනක් නෙමේ. සාාසනයෙන් අඩක් ශාසරයෙන් සීයට අනුවක් නෙමේ මුලු ශාසනේම. කල්්‍යයාන මිත්‍රාශවය කෙනෙක් හිතන්න පුළුවන් මම සෝවාන් වෙලා මට දැන් කල්්‍යාන මිත්‍ර ආශ්‍රේපා කියලා. යමෙ කියනවා නම්මන් සෝවාන් පලට පත්වෙලා මට දැන් කල්්‍යාන මිත්‍රාශ්‍රවේපා කියලා මම විවරෘත්තව කියනවා ඔබ සෝවාන් පලේ නෙමේ තා ඔබ සද්ධවත් ඇති කරගෙන නෑ කියලා. සද්ධවත් ඇති කරගනේ. කෙනෙක් කියනවනම්මං අනාගාමී පලයට පත්වෙලා මට කල්්‍යාන මිත්‍රාශ්‍රයපා කියලා. මං කියනඔ බානාගාමී නෙමේතාම සද්දහවත් ඇති කරගෙන නැහැ කියලා. පිංහතුනේ කල්්‍යානමි ත්‍රාශ්‍රය රහ පලය දක්වාම අපිට අවශ්‍යයි පිංහතුනේ. අනාගාමී පලය තින්න කෙනටත් කල්්‍යානමිත්‍රාස්වය අශ්‍යයි නැත් අම්මොකද කරන්නේ එයා මේ ජීවිතේ නිවන්දකින්න කැමති වෙන්නේ නෑ. යා ඊළඟ භවී බ්‍රක්්මලෝකට ගිහිල්ලයි නිවන්දකිඉන්නහදන්නේ දුරජණ වවාසේ කාලේ ස්වාමින් වවාන්සේ කෙනෙක් කියන්නා බදුරහජණවාන්සේ දකිනවා මේ ස්වාමින්වාන්සේ අනාගාමී පලේට පත්වෙලා කියලා නමුත් වීර වඩනෑ පිංහතුනේ වීර වඩන්නේ බුදුරජණන්සේ දවසක් මේ ස්වාමින්වහන්සේට අඩගහ අහනවා ඔබැයි වීර වඩන් නැත්ත මේ ජීවිතේ චතුරාර් සත්‍ය අවබෝධ කරන්න කියලා මේ ස්වාමන්වාහන්සේ න නෑභාග්‍යයවඋතුන්ාහස මම් මේ ජීවිතේ චතුරාර් සත්‍ය අවබෝධ කරන්නේ අනාගාමී පලේ ලැබූ මම ඊළඟ ජීවිතයේ සුද්ධාවාස බ්‍රහ්මලෝකෙට ගිහිල්ලයි. මම චතුරාර් සත්‍යාවවබෝධ කරන්නහි කියලා. බුදුරජ අන් වහන්සේ කියනවා මහන අවිද්‍යාවේ බිඳත් දුකමයි. අවිද්‍යාවේ කන්දත් දුකමයි කියලා. එවෙලාවේ උන්වහන්සේ. වීර්ර්ය වඩලා උතුම් චතුරාර් සත්‍යවබෝධ කරනවා. ඉං අදහස්වෙන්න පිංහතුනේ අනාගාමී පලේතුළ. ඉන්න කෙනාත් ඒක යනේ රහත් මාර්ගය තුළ ඉන්න කෙනාටත් කල්්‍යයාාන මිත්‍රාශවය වශයි. ඉනිසා කල්්‍යයාන මිත්‍රශය අ එයාදැන් කංකාවතන්න විසුද්ධයේදී එයාදැන් හිරවුණා මාර්ගයේ උඩ නිවැරදි වැඩුවනන් එයා තුළ නිහතමානී භාාවය තිෙන් ඕනේ අන්න එයා කල්්‍යාන මිත්‍රාශය ලබනවා. කල්්‍යාන මිත්‍රාශය සූත්‍රගත ධර්මය කියවෙමින් එයා ලබනවා ලබලයා දකිනවා. මම සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටුවෙලා ඉන්න කියල පිගතුනි. අන්න අදැන් හඳුරගන්නවා. එයා හඳුරගන්නව අතමන් සමත විදර්ශන උපක්ලේෂයන්ට කොටු වෙලා ඉන්න කියලා. එයා කංකාවතරන විසුද්ධියේදි පිංගතුනි. ඒ දුර්වතාවයන් මැඩගෙන යටකරගෙන කල්්‍යාන මිත්‍රාශ්‍රයෙන් නිවැරදිවයා සතරසටි පට්ානේ පුහුණු කරනවා. එයා දැම් භාවනා කරනවායායා රූපය අනිත්‍යභාවේ දකිනවා. එයා රූපය අනිත්‍යමාවේ දකිමින්. එයා භාවනා කරනකොට එයා ආලෝක සංඥාවක් පේනවා හිතේ ප්‍රභාශෂර භාවයට පෙන්නේ. එයා ඒ යාලෝක සංඥාව. ඒ මොහොතේම අනිත්තැයි කියලා දකිනවා. එක අස්වාදට බැඳෙන්නේ. එයාට පාවෙනවා නොදැනී අනවාද පේනවා. එයා ඒ හිත. නි්‍යයි කියල දෙැකලා චිත්තානු පස්සනාවෙන් පිරිසුදු කරලා ආයිමත් කායනු පස්සනාවටනවා. එයාට අමනුස්සරූපයක් පේනවා දිව්‍යරූපයක් පේෙනවා එයාඒ අමනුස්සරූපය දි්‍යරූපය කායානු පස්සනාවතුල විසුරෝල දකිනවා. දෙතිෙස් කුණුපයක් කල දකිනවා සතර මහධාතුවා කායතන හයක් කල දකිනවා පිංහතුන එයා සමතවිදර්ශනාව උපක්ලේෂයන්ගේෙන් මිදුන කෙනෙක් වෙනවා. මිදුන කෙනෙක් වෙනවා. එයා චිත්තාානු පසනා ප්‍රයෝධනයට ගන්නවා සිතුවිල්ලක් ඇතිවෙද්දි. එයා දම්මානු පසනා ප්‍රයෝධනයට ගන්නවා රූපයක් මතුවෙද්දී. එයා සැපද කුපේක්ෂා විඳීමක් කාාවෝත් වේදනානු පස්සනාව ප්‍රයෝධනයට අරගෙන එයා සිත පිරිසිදු කරගන්නවා. එයාගේ සමාධිය එයාගේ විදර්ශනාවයා පිරිසිදු කරගන්නවා. සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට එයා යන්නේ නැහැ. කංකාවතුන්න විසුද්ධියෙන් දැන් මගගා මග්ග ඥානදස්සන විසුද්ධයට යනවා. මගගා මග් ඥාන දස්සන විසුද්ධියයට පිංන්නතුනි එයා මග නො මග නිවැරදිව හදුනගත්ත කෙනෙක් වෙනවා. අයි මැත්තයට වරදින්නේ. නමුත් තාම සෝවාන් පලිට පත්වෙලාන්නේ උදර තේරුම් ගන්න ඕනේ සෝවාන් පලට පත් වන්න හදිස්සයේ රහත්වවෙන්න හදිස්සය උොදට තේරුම් න්න ඕේ දම මගගා මගග ඥානදර්සන විසුද්ධියේදී. එයා මග නොමග නිවැරදිවාඳුන ගත්තා. දැං යිමත්්‍යයා සමත විදර්ශනාවේ උපක්ලේෂයන්ට කොටු වෙන්නේිනෙ. ක්ලේෂයන් උපක්ලේෂයන් සකස් වුනත් චිත්තානු පස්සනාවෙන් ඒක පිරිිසසිඳතු කරනවා. වේදනානු පස්සනාවෙන් ඒක පිරිිසඳතු කරනවා දම්මානු පස්සනාවෙන් පිරිිසතු කරගන්නවා. එයා නැවත නැවත සතර සටිපට්ාන ධර්මයෝ පංච උපාදානස්කන්ද ධර්මයන්ගේ අනිත්‍ය භාවය දකිනවා. දැන් එයා මගා මග ඥානදස්සන විසිුද්ධියතිීෙන තම සෝවාන් වෙලානෑ නමුත් එයා මග නිවරදිව දැන් අඳුනගෙන මඟ වඩනවා. මෙහෙම වග වඩක්දී. එයා නැවත නැවත පංච උපාදානස්කන්දේ අනිත්‍යභාවය වඩනවා රූපවේදනා සඥා සංකාර විඤ්ඥාණයන්ගේ අනිත්‍යභාවය දඩනවා. මගගා මගග ඥාන දසන විසුද්ධියදගේ පංචුපාදානස්කන්දේ අනිත්‍ය භාවය වඩද්දී. පින්නතුනී යා තුළින් විදර්ශනාත්මක වාර්्यෂඨාංගික මාර්ගගේ පෝෂණය වෙනවා. විදර්ශනාත්මක මාර්ෂඨාංගික මාර්ගගේ පෝෂණනය වෙනවා විදර්ශනත්මක මායෂ්ඨාංගික මාර්ගේ පෝෂණය වෙෙද්දී ඒ තුළින් ආයි මත්්‍යයා තුළ පංචුපාදානස්කන්දේ අනිත්‍ය භාාවයේ නැවත නැවතත් පෝෂනය කල් දෙෙනවා. පිහතුනේ අපි රහත් පලයට පත්වෙන මොහොත දක්වා. අපි පංච උපාදානස්කන්දය අනිත්‍යභාවය වඩද්දී අපි තුළ ස්වයංක්‍රීියව ආර්ය ෂ්ටාංගික මාර්ගයේ විදශනත්වකො වැඩෙන පිංහතුන. ඒ වැඩීම නවතින්නේ උතුම් චතුරාර් සත්‍ය අවබෝධ කරන මොහොතේ. දැන්යා මගා මග්ග ඥානදස්සන විසුද්ධියදී. යා සමත විදර්ශනාවේ උපක්ලේෂයන් බැහර කරලා. ඒවා යටපත් කරලා පිංහතුනේ මගගා මගඥානදස්සන විසුද්ධයේදී පිලිස්සුඳු විදර්ශනාවයා දකිනවා රූපවේදනා සංඥා සංකාර විංඤඥාණයන්ගේ අනිත්‍යමාවය දකිනවා එයා වේදනාවට බැදෙන්නේ සිතුවිලිවට බැඳෙෙන්න්නේ ධර්මතාවන්ට බැදෙන්නේ එයා නැවත නැවත මගගා මගගඥානදස්සන විසුද්ධියයේදී පංච උපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිනවා නමුත් ම සෝවාන් පලට පත්වෙලා නෑ පිහතුනිි. මගනොමග හඳුනගත්ත අත්තාම සෝවාන් පලට පත්වෙලා නෑ. එයා මගගා මග ඥානදස්සන විසුද්ධියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියට යනවා කියලා. පංවතුන ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියදී අන්න එයා උතුම් සෝවාන් පලට පත්වෙනවා. උතුම් සෝවාන් පලට පත්වෙන. උතුම් සෝවාන් පලේට පත්වෙලා එයා නැ නැවත පංච උපාදාානස්කන්දේ අනිත්‍යභාවය දකිනවා යායට සිතුමිලියාවොත් විඳීම මාවොත් ධර්මතාවයක් ආාවොත් එයා සතර සජිපට්ටානෙන් පිරිසිදු කරනවා නැ නැවත පංච උපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිද්දී එයා ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියයේදීම උතුම් සකෘුදාගාමී පලටත් පත්වෙනවා. නැ නැව නැවත පංච උපාදානස්කන්දය අනිත්‍යභාවය වඩදදී. එයා ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධයේදීම උතුම් අනාගාමී පලේටත් පත්වෙනවා. දැන් ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියේදයා. සෝවාන් සකුරුදාගාමි අනාගාමි පලයන්තුනම සාක්ෂාත් කරලා බුදුරජාණන් වහන්සේ. ඊ ළඟ පියවරටයා යනවා ඒකට ඥානදර්ශන විසුද්ධියටයා යනවා. ඥානදර්ශන විසුද්ධයේදයා පංහතුනේ උතුම් චතුරාර් සත්‍යාවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිංහතුනේ මේක තමයි සම්මා සම්බුද්ධ ශාසනය. ඔදයට තේරුම් ගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂදාාන පර්මීදම්පුරලා මේ සම්මා සම්බුදරාජ්‍යයට පත්වෙලා මේ චතුරාර සත්ත දේශනා කරන්න අපිට මේ ස්වාමින්න්වහන්සේලා එක්ක ගැටෙන්නවත් ගිහිිය එක්ක ගැටෙන්නවත් ගිහි අයගේ වැරදිහොයන සාවාමින්න්වහන්සේලාගේ වැරදිහොයන් රටනායකගේ වැරදිහොයන සමාජයේ වැරදිහොයන්න පන්සලේ වැරදි ආරන්න මාලිගාවේ වැරදිහොයන්න නෙමේ. ඒවා ලෝකෙ සභාවයන්. අවිද්‍යාවෙන්ඩු පන් ලෝකෙ අයිති තුකට විතරයි. ඇලීම් සහ ගැටීීමමොල්ට. ුදුරන් වන්සේ අප ඇලීම් ගැටීම මොලින් මුදවලා සම්මා සමාධියකට අරං ගැන මාර්ගයක්ත් තමයි මේ දේශනා කරන්නේ. එනිසා සැබෑ සම්මා සම්බුද්ධ ශාසනයත්. ශාසනයේ නාමීෙන් ක්‍රියාත්මකන මිච්ා ශාසනයක් කියන කාරණා දෙක නිවැරදිව තේරුම් ගන්න. තේරුම් අරගෙන සැබෑ සම්මා සම්බුද්ධ ශාසනයට ඇලෙන් අත්තපා, මිච්චා ශාසනයට ගැටෙන් අත්තපා මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ දෙක තුළින්ම ඔබ සම්මා සමාධී ඇතිකරගෙන ඔබ නිවිලයන්න ලෝකෙට තියෙන්න දෙන්න. තව කල්පගානක් ලෝකේ ගමන්ක සාදුකයන්න. පිංව තුල්ලා මංකිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න. මම කයිදුක්දුරුුවී සිතේදුක්දුරුුවී. නිදුක්වෙවා නීරෝගිවෙවා ස්වපත්වෙවා මම කයේ දුක්දුරුවිී සිතේ දුක්දුරුවිී නිදුක්වෙවා නීරෝගිවෙවා සවපත්න් වෙන්වා මාමෙන්ම සියලූම සත්වයෝ කයේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුක්න් වෙන්වා නීරෝගි වෙන්වා සවපත්න් වෙවා මාමෙන්ම සියලුම සත්වයෝ කයේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුක් වෙවා නීරෝගි වෙවා ස්වපත්වෙන්වා මාමෙන්ම සතර අපායේ සත්වයෝද කයේදුක්දුරු වී සිතේදුක්දුරුවිී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපවෙවා මාමෙන්ම මනුෂ්‍යයෝද කයේදුක්දුරු වී සිතේදුක්දුරුවිී නිදුක් වෙවා නරෝගිවෙවා ස්වප වෙවා මාමෙන්ම දෙවියෝද කයේදුක්දුරුුවී සිතේදුක්දුරු වී නිදුක්වෙවා නරෝගිවෙන්වා ස්වපත්වෙන්වා මාමෙන්ම බ්‍රක්්මයෝද කේදුක්දුරුුවී සිතේදුක්දුරු වී නිදුක්වෙන්වා නීරෝගි වෙවා ස්වපත් වෙන්වා මාමෙන්ම සතර අපායේ සත්වයෝදෙ මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රක්්මයෝද කයිදුක්දුුරු වී සිතේදුක්දුුරු වී නිදුක්වෙත්වා නරෝගි වෙවා ස්වපත්න් වෙවා මාමෙන්ම දස්ස දිසාවේම සත්වෙයෝ කයේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුක් වෙවා නරෝගීවෙවා ස්වපවෙවා මමේ කයේදුක්දුරු වී සිතේදුක්දුරු වී නිදුකවෙවා නරෝගිවෙවා ස්වපවෙවා සාමීනි භාග්්‍යවතුන් වහන්සේ ඔබෙ වහන්සේ අෂ්ටවිද්‍යවන්හා පස්සලොස්චරන ධර්මයන් මනාකොට දත්තීන් විද්්‍යාචරන නම්වෙන සේක සාමීණේ භාග්‍යවතුන් වහන්සේ ඔබෙ වහන්සේ මනාගමන් ඇතිහෙයින්ද නිවන් පුරයට පැමිණිහෙයිද සුගෙත නම් වෙනසේක සාමීණී භාග්‍යවතුන් වහන්සේ ඔබෙ වහන්සේ කාමලෝක රූපීලෝක අරුපීලෝක යන තුන්ලකයම දත්හයින් ලෝකවිදු නම්වෙනසේක සාමීනේ භාග්‍යවතුන් වහන්සේ ඔබෙ වහන්සේ අකීකරු සත්වයන් මනා කොට දැමූහෙන් අනුත්තර පුරිසදම්ම සාරතිී නම්බෙන සේක සාමීනේ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන්ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සානම් වෙන සේක සාමීණි භාග්්‍යවතුන් වහන්සේ ඔබෙ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසූහෙයින්. භගෙවා නම් වෙනසේක සාමීණි භාගෙවතුන් වහන්සේ ඔබෙ වහන්සේ චතුරාරය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධෙ කොට ගත්හිීන් සම්මා සම්බුද්ධෙ නම් වෙන සීකේ සම්මා සම්බුද්ධෙ නම් වෙන සීකේ සම්මා සම්බුද්ධෙ නම් වෙන සීකේ දුुක්ක ඥන බුද්ධඥාන දුुක්ක සමුදෙයි ඥාන බුද්ධඥානङ දුुක්ක නිරෝධීඥාන බුද්ධඥාන දුुක නිරෝධ ගාමිණී පටිපදාය ඥානං බුද්ධෙඥානං අත්ත පටිසම්බිදී ඥානං බුද්ධෙඥානං දම්ම පටිසම්බිදී ඥානං බුද්ධෙ ඥානං නිරෘත්ති පටිසම්බිදී ඥනங බුද්ධඥාන පටිබාන පටිසම්බිදී ඥානங බුද්ධඥානங ඉන්ද්‍රීයේ පරපරయത ඥානங බුද්ධඥානங සத்தනங ආසයානුසේඥානங බුද්ධඥානங இයමෙක පාතිහාරයේඥානங බුද්ධඥානங මහකරුණ සමපതയඥානங බුද්ධඥානங සබ්බං යුතඥානං බුද්ධෙඥානං අනාවරෙන ඥානං බුද්ධෙඥානන්ති සාමීණි භාග්‍යවෙතුන් වහන්සේ ඔබෙ වහන්සේ विद्याचरणम्ब न शीकनाम्ब न शेख लोकविदो नाम्ब अनुत्तरो पुरुषदं සත්තා දේව මනුස්සානම් වෙන සේක වගෙවා නම් වෙන සේක සාමීණේ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසීක සම්මා සම්බුද්ධ නම් වෙනසීකය සම්මා සම්බුද්ධ නම් වෙනසීකය සාදු කියන්නේ පින්වතුන් අප්‍රමාණ සතුලට පත්වෙන්නනමෝතේ අපේ ගෞරුවනීය සහෝදරේස් තපුුවනේ සුමේද ගෞරුවනිය ස්නායක සාමින් වහන්සේ පිංවතුල්ලා සියලු දෙනාම එක් කාක්තු කොරගෙන බොහෝම සුන්දර විදර්ශනාමය පින්කමක් සිද්ධ කල්ල දුන්නා අපි සියලු දෙනාම මේමෝතට පැමිණිලා උතුම් පංච සීලය සමාධං වෙලා සිිල්වත් පිරිසබබවට පත්වෙලා උතුම් ශ්‍රී සද්ධර්මය ස්වනය කරලා උතුම් චතුරාර් සද්ධර්මය ශ්‍රවනය කරලා, මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදුගුණභාවනාවන් මෙනෙහි කරලා ජීවිතේ තුළින් අප්‍රමාණු ධර්මානුකූල සැනසිල්ලක් අත්කරගත්තා. ඒ නිසා කල්පනා කරන්න මේ සෑම පින්කමක්ම අපි සිද්ධ කළේ එක මුල් අරමුණක් ඇතිවයි, එතමයි අද දවසේ. ඒ තමන්ගේ හතලි ස් පස්වැනි උපන්දිනය සමරණ ඒ ගෞරුවනීය තපුුවනේ සුමේද සාමින් වහන්සේට ලැබුවා උපන්දිනය නිදුක්නීරෝගේ සුවපත්භාවය දීර්ඝාශ තවතව උතුම් ධර්මය අර්ථයන් වැඩෙන සුභ උපන්දිනයක් වේවා කියලා මෙස්සිතිං ආශරිවාද කිරීමයි මේ පිංකමේ මුල්මාරමුණුණේ එනිසාපිස් සැලු සියරු දෙනාම මේ රැස්කරගත්තා වූ විදර්ශනාමය සිතෙන් මේ ඇතිකොඩගත්තාාවු විදශශනාමය මෛත්‍රීසාගත සිතෙන් අපි ප්‍රාත්ථනා කරමු ලැබුආවු පන්දිනය ගෞරුවනය තපුවනේ සුමේදස්නාස්වාමින් වහන්සේට නිදුක්නීරෝගේ සුවපත්භාවය දීර්ඝාශ තමතමන්ගේ උතුම් පැතුම් සාර්ථක වෙන පිින්වතුනේ ධර්මයේ අර්ථයන් තව තව වැඩෙන සුබ උපන්දිනයක් වේවා කියල සාදුකයන්න. සාධූසාධූසා. ඒ වගේම බොහෝම කල්්‍යානමිත්‍රභාවයෙන්. ඒ ධර්මදේශනාවට බොහෝම නිහතමානීව සවන්දුන්න වැඩමකොට බදාළ ඒ ගෞරුවනීය නායක ශාමීන් වහන්සේටත්, ඒ වගේම අපගේ සහෝදර ගෞරුවණිය සාමන් වහන්සේලාටත් මේපිං නිදුක්නීරෝගේ සුවපත්භාවය, දීර්ගාවිශපිණිසම හිතුවේවා කියල සාදුකයන්න සාධූසාධුසා. ඒ වගේම බොහෝම මෙත්සිතිං වැඩමකොට වදාළ ඒ ගෞරුවනිය මැණියන් වහන්සේලාටත් මේපිං නිදුක්නීරෝගේ සුවපත්භාවය, දීර්ගාවිෂ පිණිසම හේතුවේවා කියල සාදු කියන්න. ඒ වගේම මේ රැස්කරගත්තා වූ සෑම පිනක්ම, ඒ ගෞරුවනි අපේ සුමේද සාමින්වහන්සේගේත්. අපගේත් ගෞරුවනිය ගුරුදේවයාණන් වහන්සේ වන, ඒ ගෞරුවනීය අමරපුර සංග සභාවේ උත්තරී තරමහානායක. නායක සාමීන්වහන්සේ වන ගෞරුවනය දොඩම්පාල චන්දසිරි මහානායක සාමීන්වහන්සේට මේ පිං නිෙදුක්නීරෝගේ සුවපත්භාවය දීර්ගායෂ පිණිසේතු වේවා කියල සාදු කියන්න. ඒ වගේම මේ රැස්කර ගත්තා වූ සෑම පිනක්ම සියලූම උත්තරීතරේ මහානායක සාමීන්වහන්සේලාටත් සියලූම ගෞරෝණය මහා සංගරත්නයටත් මේ පින් නිෙදුක්නීරෝගේ සුවපත්භාවය දීර්ගාවිශ පිණිසම හේතුවේවා කියල සාදු කියයන්න. සාධූසාධූසාද. ඒ වගේම මේ රැස්කරගත්තා ව සෑම පිනක්ම පිින්වතුල්ලා අප නමින් මිය පරලෙවගොස් පිින්බලාපොරොත්තුව ජීවත්වෙන අම්මලතාත්තල ච්චිල සීියලඇතුළු. ඒ වගේම මේ ආරාමේ අතීතේ දායික සභාවන්නේ කාන්තා සමතින්නේ කටයුතු කරලා මිය පරලවගිය පින්වත් දායක දායිකා මාත්මෙන් පර්ලව ජීවිතේ පින් බලාපොරොත්තුවේද එස්සෑම කෙනෙක්ම තමන්ගේම දැතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටුවෙත්වා අනුමෝදංවෙත්වා කියලා. මියගිය මෞදමාපියන් ඥාතීන්ගේ රුවගුණසීයට නගාගෙන, කරගත්තා වූ පින්කම සහිපත් කරගෙන මේ පිනානුමෝදන් කරන්න, ඉදම් මේ ඥාතයේ නංගෝතු ගාතාව ශබ්ද නගල කියන්න. ඉදම් මේ ඥාතයේ නංගෝතු සුගිතාවවොන්තු, ඉදම් මේ ඥාතේ නංගොතු සුගතාාව හොන්තු ඥාතයෝ දම්මේ ඥාතේ නංගොතු සුගතාාව හොන්තු ඒ වගේම මේ රැස්කර ගත්තා ව සෑම පිනක්ම මහේෂාක්්‍ය අල්පේශාක්‍ය අප්‍රමාන දිව්‍යරාජ සමූහයාද මේ ගම්බිම් සුරකින දෙවියෝද. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍රදවියන් සතඩවරම් දෙවියන්න තුළු දි්‍යරාජ සමූුවයාද මේ පින් දකිත්වා සතුටුවෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන් සැන්සෙත්වා දෙවියන්ගේ ආසිරිවාදයෙන්. පිංවතුල්ලා කරන කියන ව්‍යාපාර රැකීරක්ෂා දවාදරුවන්ගේ කටයුතුවේනම්. පින්ගන්නාාවූ දෙවියන්ගේ ආසිරිවාදයෙන් ඒවා සස්්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍ය මත්භාවයට පත්වේවායේ වගේම පින්ගන්නා වූ දෙවියන්ගේ ආශරිවාදයෙන් අද දවසේ උපන්දිනය සමරණ ගෞරුවණීය ඒත් පින්වත් අපෝවනේ සුමේද සාමින්වහන්සේටත්. වැඩමකොට බදාලස්යලූම ස්මින්වාන්සේලාවත් දෙවියන්ගේ ආසිරිවාදයෙන් නිදුක්වනරෝගීව සුවපත්භාවෙන් ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පිනානුමෝදන් කරන්න එත්තා වචාචම්මේහි කියලා එත්තා වචාචම්මේහි සම්පදම්පු දේවානු මෝදන්තුූ සබ්බ සම්පත්ති සිද්ධියායිත්්‍යාවචාචම්මි සම්පෙදම්පුං්ඥ සබ්බී භූතානු මෝදන්තුූ සබ්බ සම්පත්ති සිද්ධියයායිත්්‍යාවචාච. සම්පෙදම්පුුණ්ඥ සම්පෙදන් සබ්බි සත්තානු මෝදන්තු සබ්බ සම්පත්ති. මාත් සමග ශබ්ද නගල කියන්න. නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමෝතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ කරණීය මත්ත කුසලේ නෑ යන්තන් සන්තං. සකෝජච සూචచే සචෝචස්ස මුදුවනෙති මාන සන්තුස්ස කෝච සුබෙරෝచే අපෙ කිච්චෝට සල්ල ක උත් utmost සංකින්ందද්‍රී අපෙ ගබ්බෝ කුලේ සුවනනු ගිද්ධෝනචකුද්්‍යන් සමාචරි কিංචියන වින්නෝ පරිී උප. සුකිනොවා කේමිනොහොන්තු සබ්බේ සත්තා බවන්තු සුකිසත්තායේ කේති පානබූතත් මීතතාවතාව දේගවා ඒමහන්තාව මජ්ජිමාරස්ස කානුකෙ තුලා දිට්ඨාව ඒෙව ඒචෙදරේ වසන්ති අවිධූරේ බූතාව සම්භවේ සබ්බී සත්තා බවන්තු සුකිසත්තා නැපෙරෝ පරංනිිකොප් ඥාතිමන්නේත කත්ත කිනංකන්තිීവ්‍යාරෝසෙන පටිග ඥා්‍යම්ഞස්ස දුක්ක මිත්තයේ මතා යතාානියම් ආයුසායික පුත්ත මනුරක්කී වම්පි සබ්බ. මාන සම්භාවයේ අපරිමානං මිත්තන්ත සබබලෝකස් මාන සම්භාවයේ අපරිමානං උද්දං අදෝත අසම්බාදං අവීරං අස පත්තංටිත්තන්චරං නිසි්ඥෝවා සයානෝවායාවතස්ස. ඒතන් සතිං අධිස්ථය බ්‍රහ්මමේතං විහාරං හිදමා ඌදිට්ටින්චනුපදම්ම දස්සනේන සම්පන්නෝකාමේ සුවිනෙය නැජාතු ගබ්බ සියං පඥරේහිතඒතේන සච්ච වච්ච සොತතේ ඕතු සබබදා ඒතන සචచ වච්ಚන සබරෝගෝවිනස් වතන සචచ වච්චන ඕතුතේජය මංගල සබීති විವජන්ත සබරෝගෝවිනස් මාතේ පවත්වන්තරය සුකි දගายු කෝබව බවතු සබ සಬබ දීವත සಬබ බුද්ධානු ಭාವීනೆ සදಸುತ್ತೀ ಭವಂತುತೀ ಭವතුು සබ කಂತು සಬ්බෙ දීವත සಬ්බ දම්මානු ಭාವීනೆ සදಸುತ್ತಿ ಭವಂತುತ ಭವතුು සಬ්‍ය කන්තු සබබ දීവතා සබබ සංගානු භාവීන සද සුತබවන්තුතියාකා සට්టාච දීවානාගම ඉද්දිකා පഞഞන් තങනු මෝදිත් චිරන්රකන්තු සසන jongeකා සට්టාച देवानागा म इद्दिका पुण्यान्तं रक्कन्तु देशनाङ्गाका सट्टा च देवानागा मयिद्दिका पुण्यान्तं अनुमोदित चिरं रक्कत्वं सदाति මහා සංගරත්නය අරමුණු කරගෙන කරගත්තා වූ පින්කන්තුලින් රැස්වෙන්න වූ පින් පිංවතුල්ලාටත් අපගේ ගෞරුවණය මහා සංගරත්නයට ගෞරුවණිය මෑණියන් වහන්සේලාට මේ ගෝරකටුක බයානක සංසාරයෙන් අත්මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීමට අවබෝධ කිරීමට මේ පිං උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාත්ථනා කරගන්න. ඉදම් මේ පුණ්ඥං ආසවක්්‍යයා වහංවෝතු මේ පින නිවන් අවබෝධවීම පිණිසම. හේතු ඒවා එමිනා පුං්ඥකම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාාව නිබ්භාන පත්තියා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලෙබේවා ධනාදී පංකම් කරන සීලාදී අනන්ත ගුණපුරනෑ විදර්ශනාදී භාාවනා වඩනෑ සත්පුරුෂයන්ගේද කල්්‍යාන මිත්‍රයන්ගේද. බුද්ධාදී ආරය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා දැන් පිංවතුල්ලාට මහා සංගරත්නය ආශරිවාද කරනවා සාමිනාස සබ්ීතියෝ ව්‍යජන්තුකයන්. සබ්බීතියෝ ව්‍යවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මතේ පවත්වන්තරායෝ සුකි දීගා යුකෝබව අභිවාදන සීලිස්ස නිච්චං වෙච්චා ප්‍රචායි චත්තාරෝ දම්මා වඩ්ඩන්ති අයුුවන්නෝ සුකම්බලන් ආයුරාරෝග සම්පත්ති සග්ග සම්පත්ති මේවච්ච අතෝ නිපාන සම්පත්ති ඉමිනාතයේ සමි. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආසිරිවාදයෙන් ජයශ්‍රේ මහාබෝ සමිදුන් වහන්සේගේස්වන්න මාලී මහාසෑ සමුදුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් කරගත්තා උතුම් කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ඒ අද දවසේ උපන්දිනය සමරණ ගෞරුවනය අපපෝවනේ සුමේද ගෞරුවනිය සාවින් වහන්සේට ඒවාගේම උන්වහන්සේව මේලෝකට බිහිකළ ධයාබරමෑණියන් වහන්සේටත් පාණන් වහන්සේටත් මේපිං නිදුක්නීරෝගී සුවපත්භාවය දීර් ගාශ පිණිස හේතුවේවා කල්්‍යානමිත්‍රභාවයෙන් සහසම්බන්ධ වෙන ගෞරුවනිය නාහික සාමීන්වහන්සේ ඇතුළු වන්දනිය සාමීන් වහන්සේලාටත්. එ උත්තරීතර මහානායක සාමීන්වහන්සේලා ඇතුළු ස්යියලූම වන්දනිය මහා සංගරත්නයටත් වැඩම කොට වදාළ ගෞරුවනිය මෑණියන් වහන්සේලාටත්. මේපිං නිදුක්මීරෝගේ සුවපත්භාවය දීර්ඝාශ පිණි සේතු වේවා, කල්්‍යාන මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන පිංවතුල්ලාට උපකාරක ධර්මයන් සකස්කොට දුන් සියලූමතු පින්වතුල්ලාට ඒ වගේම දැකබලා සතුටු වෙන ගම්වාස රටවාසි සියලු දෙනාට මේ පිං නිදුක් නීරෝගේ සුවපත්භාවය දීර්ඝාශ පිණි සේතු වේවා. බොගොල්ලන්ගේ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒයාකාරයෙන් ඉස්ස සිද්ධ වේවා, සියලු දෙනාටම දීර්ගායිෂ සැලසේවා.